ඉතින් ඒ හින්දා මේ සිංහල පොත අනිවාර්යෙන් ඔයාලා ලබා ගන්න එක මේ කොහොමද ගන්න කියලා මට WhatsApp message එකක් දාන්නකෝ. එතකොට මම කියලා දෙන්නම් කොහොමද ඒ ටික කරගන්න කියලා. ඉතින් අද කී දෙනෙක් ඉන්නවද ක්ලාස් එකත් එකතු වෙලා ඉන්නවා 28 දෙනෙක්. ඉතින් මදි කට්ටිය. දැන් මේ කණ්ඩායම මං හිතන්නේ 100ට වැඩි ඉන්නව. මොන 100ද නේ 230ක් 40ක් විතර ඉන්නව. ඉතින් අද ඉරිදා දවසවත් එන්න උවමනාවක් නැහැනේ. කාලය වෙන් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන තව එක්කෙනෙක් එකතු වුණා. ඉතින් ඒකයි මම කියන්නේ අනිවාර්යයෙන්ම කොරියාවට යනවා නම් පුතේ ඔයාලා කැපකිරීමක් කරන්නම ඕන නේද? ඉතින් අලුතෙන් ළමයි එකතු වෙලා ඇති. අපි දැන් මේ පාඨමාලාවේ වීඩියෝ දෙකක් කරලා තියෙනවා. කියන්නේ පාඩම් දෙකක් කරලා තියෙනවා. ඉතින් මේ පාඩම් දෙක බලලා මේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. එතකොට මේක ඔයාලට අල්ල ගන්න පුළුවන්. ඉදිරියේදී අපි පවත්වනවා පෙබරවාරි මාසෙ වගේ පටන් ගන්නවා කඩිනම් පාඨමාලාව. ඉතින් කඩිනම් පාඨමාලාවටත් ඔයාලට මේ දැන් සල්ලි බැඳලා ලියාපදිංචි උන් ළමයිට හැම දෙනාටම එන්න පුළුවන්. ඒ කට්ටියයි නැවත සල්ලි අය කිරීමක් කරන්නේ. අලුතෙන් එකතු වෙන ළමයිට විතරයි ඒකට සල්ලි අය කිරීමක් කරන්නේ. ඉතින් ඒ කඩිනම් පාඨමාලාව සඳහාත් එන්න පුළුවන්. ඒක සාමාන්‍ය මාස 3න් වගේ සිලබස් එක කවර් කරන පාඨමාලාව. මොකද ඒ ගොඩක් කට්ටිය අහනවානේ මේ මාස 3න් වැඩේ කරගන්න බැයිද කියලා. අන්න ඒ කට්ටියට දෙන පාඨමාලාව තමයි ඒක. ඉතින් එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. මට සතියෙන් හරි කමන්නේ නැහැ සිලබස් එක උගන්නන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය භාෂාවක් ඉගෙන ගන්නකොට යම් කිසි කාලයක් යනවා නේද? අර මම නිතරම කියනවා වගේ වචන මේ වචන පාඩම් කරන මැෂින් එකක් වුණා නම් අපි මොකද කරගන්න පුළුවා. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් නේද? ඉතින් ඔයාලත් පුළුවන් නම් මැෂින් එකක් වගේ වෙන්න දවසට අඩුම තරමේ වචන 20ක්වත් ටාගට් කරලා පාඩම් කරන්න බලන්න. එච්චර නම් බෑ, අමාරුයි. එහෙම නෙමෙයි මං කියන්නේ පුළුවන් නම් කරන්න නේද? පුළුවන් වුණොත් හොඳයි. ඉතින් අපේ ගොඩක් ළමයි ඉන්නේ මේ අද දවසේ නම් ගොඩක් කට්ටිය නිවාඩු නේද? එතකොට අද වැඩට යන්නේ නැති කට්ටිය ඉන්නවා. මේ මයික් ඕෆ් කරන්න පුරුදු වෙන්න පුතේ ක්ලාස් එකට ආපු ගාම. ඉතින් වැඩට යන්නේ නැති ළමයිනුත් ඉන්න. ඉතින් ඒ ළමයිට නම් ගෙදර ඉඳන් ඉතින් මේ හැමදාම ක්ලාස් වලට එන්න පුළුවන්. ඉතින් අද ඉරිදා දවසේ සහ බ්‍රහස්පතින්දා දවසේ ක්ලාස් ටයිම් දෙකක් ඔයාලට තියෙනවා. ඉතින් ඒ දෙකටම එන්න මේ ඇවිල්ලා ඒ වැටි කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට පාස්පෝර්ට් හදලා නැති කට්ටිය අනිවාර්යෙන් පාස්පෝර්ට් එක හදාගන්න. තේරුණාද? ඉතින් පාස්පෝර්ට් එක හදනවා නම් මම කිව්වා ලේසිම විදිය තමයි ග්‍රාම සේවකවට යන්න. ගිහිල්ලා වාර්ට පාදේශ ලේකම් කාර්යාලය හරහා ඉල්ලුම් කරන්න පුළුවන් මේ පාස්පෝර්ට් එක ගන්න දවසක්. වඩාත් දෙන දවසට මේ අතේ සල්ලි තියෙනවා නම් මේ එක දවසින් ගන්න බලන්න. තේරුණාද? ඉතින් දන්නවනේ ඉදිරියට අපේ රටට වෙන දේවල් ඉදිරියත් එක්ක මොන මොනව වෙයිද දන්නේ නැහැ. ඔන්න දැන් මැතිවරණිකුත් එනවලු. තේරුණාද? ඉතින් ඒවට වියදම් කරන්න නම් සල්ලි තියෙනවා. මිනිසුන්ට බඩු බාන්න ගෙනත් දෙන්න සල්ලි නැහැ රජයට. ඉතින් ඒවට වියදම් කරන්න සල්ලි තියෙනවා. සල්ලි අච්චු ගහලා හරි ඒව කරයි. මේ ඉතින් ඒ හින්දා ඔයාලට කියන්න තියෙන්නේ මම දැන් දෙන දවසට පුළුවන් නම් අතේ සල්ලි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක එක දවසින්ම ගන්න. මොකද හේතුව 3 වෙනි මාසේ හෝ 4 වෙනි මාසේ අනිවාර්යෙන් ලංකාවට ඇඩ්මිෂන් ලබා දීම කරයි. ඒක අපිට හරියටම කාටවත් කියන්න බෑ. විදේශ සේවා නියුක්තිකාරයන්සට තියා අඩුම තරමේ මේ විදේශ රැකී අමාත්‍යාංශයටවත් කියන්න බෑ කවද්ද කොරියාවෙන් අපිට කෝට් එක දෙන්න කියලා. අපි ටාගට් කරනවා නැත්නම් අපි විශ්වාස කරනවා 3 වෙනි මාසේ අවසානෙට හෝ 4 වෙනි මාසේ මුල ලබා දීමක් කරයි කියලා නේද? දැන් ඔයාලට ඕනනම් බලන්න පුළුවන් ඔය මම කියපු කතන්දර සාමාන්‍යයෙන් එහෙම වරදීන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන් 2022 විභාග ගන්න එක මම අනාවැකියක් කිව්වා මේ පර්ණ වීඩියෝ වල. ඉතින් ඒ කාලෙටම ආවා නේද? 3 වෙනි මාසේ 26 වෙනිදා වගේ වෙනකොට ඇඩ්මිෂන් ලබා දීම කෙරුවා ලංකාවට. දෙවනි කියන්නේ මේ 22 විභාගෙට. දැනුත් ඒ විභාගේ යනවා මේ දවස්වල. දෙවනි මාසේ 3 වෙනිදායින් විභාග ඉවර වෙනවා නිෂ්පාදන විභාගේ. ඉතින් එකෙන් අපේ ක්ලාස් එකේ ළමයිත් ගොඩක් පාස් වෙයි කියලා මම විශ්වාස කරගෙන ඉන්නවා. හේතුව මොකද සාමාන්‍ය අපේ ගොඩක් ළමයිට තියෙනවා ලකුණු 100 100ට වැඩි පුර ඉන්නවා. 150 මට්ටමටත් උඩ කට්ටිය ඉන්නවා. ඉතින් මේ 150 මට්ටමට උඩවත් අඩුම ලකුණු තිබ්බනම් අර බලාපොරොත්තුවක් කියන එක තියාගන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය මේ පාර විභාගේ කට් මාක් එක ලකුණු 110ත් 130ත් අතර වෙයි කියලා බොහෝ දුරට විශ්වාස කරනවා. හේතුව මොකද මේ ගොඩක් දෙනෙක් දැන් විභාග වලට එන්නෙත් නැහැ කියලා කියනවා. එතකොට
ඒ ගන්න ලකුණු මට්ටමත් මේ ගොඩක් සාමාන්‍ය ඔය ගෲප් වල එහෙම මම දැකලා තියෙනවා ළමයි දානවා අද 150 එක්කෙනයි හිටියේ කියලා. ඉතින් ඒ වාගේ අඩුවීගෙන එනකොට කට් මාර්කේ ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ 3900ක් විතර මේ පාර විභාගෙන් තෝරනවා මේ විභාග ලියන ළමයිගෙන්. ඉතින් ඒ කට්ටෙන් ගොඩ පිරිසක් ලකුණු අඩු මට්ටමකින් තෝරයි කියලා විශ්වාස කරනවා. ඉතින් අපේ ක්ලාස් එකේ ළමයි දැන්ට ලියාපදිංචියන් කියන්නේ මං හිතන්නේ 800 ගණන් යන්නේ. ඉතින් ඕකෙන් අඩුම නේද? දැන් මේ පාර විභාගෙටත් ලියනවා ළමයි 400ක් විතර වගේ ලියනවානේ. ඒ 400න් පාස් වෙන්න තමයි මම නම් කැමති. ඉතින් එහෙම වුණා නම් හොඳයි. ඉතින් ඒක ඔයාලා පැත්තෙන් පාඩම් කරගත්තොත් ওই විභාගය කියන කෙච්චර අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික මම ඔයාලට ලබා දෙනවා වෙන ක්ලාස් වල වගේම. දැන් ඉදිරියේදී ඔයාලට පොතත් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලට PDF ඒවා තියෙනවා. දැන් මේකට නිර්මාණය කරගෙන යනවා අපි. මේ ඉතින් ඒ දේවලුත් හම්බ වෙනවා. ඉතින් ඔයාලා පැත්තෙන් කරන්න තියෙන පාඩම් කරන එක නේද? අමාරු දෙයක් නෙමෙයිනේ. මාස 6ක් කට්ටක් කණ්ඩායි තියෙන්නේ. ඉතින් ওই මාස 6 ෆෝන් එහෙම අයින් කරලා පාඩම් කරන්න ගන්න. අද පාඩම තියෙන පුතේ කීයේද? කවුද අභිෂේක ඉන්නව නේද? අභිෂේක. අභිෂේක. අභිෂේකට ඇහෙන්නේ නැද්ද? කවුද අද පාඩම කියන්න මට කීයේ තියෙන්නේ කියලා? හල්කිරීම් පාඩම සර්. හාල් කිරීම් පාඩම. අද යන්න ඕන හාල් කිරීම් පාඩම ඔයාලට. විශේෂ පාඩමක් නේද හාල් කිරීම් පාඩම කියන්නේ? දැන් කොරියානු භාෂාවේ අපි කොහොමද හාල් කිරීම් කරන්නේ? තොර දැන් සිංහල භාෂාවේ නම් අම්මා නේද, තාත්තා. අල් තයන්න කොහොමද යොදාගත්තේ අපි? ඉතින් අද අන්න එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. අපි බලමු. හරි, දැන් එතකොට මේ වෙනකොට දැන් ගිය පාඩම් වල තිබ්බ දේවල් ඔයාලා කරාද? කරන්නම් ඇති කියලා හිතනවා. හරි, එහෙමනම් අපි යන්නේ දැන් අද හල්කිරීම් පාඩම ගැන කතා කරන්න නේද? කොරියානු භාෂාවේ කොහොමද මේ හල්කිරීම් යෙදෙන්නේ? ඉතින් ඒ දේවල් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් හරිම මේ ලේසි කොරියානු. දැන් අපේ සිංහල භාෂාවේ හල්කිරීම් වල ගොඩාක් රීති තියෙනවානේ නේද? ගොඩාක් රීති තියෙනවා. අර විදිහෙන් හල් කරන්න ඕන, මේ විදිහෙන් හල් කරන්න ඕන. හල්කිරීම් කියලා අපිට හල්කිරීම් විතරක් නෙමෙයිනේ අපිට තියෙන්නේ නේද? ඔන්න දැන් අදින් පස්සේ ඔයාලට දැන් අකුරු ලියන්න, එතකොට වචන ලියන්න, ඊට පස්සේ ඔයාලට වචන කියවන්න පුළුවන් හැකියාව අදින් පස්සේ ඔයාලට එනවා. ඒකද ඔයාලට හම් වෙනවද? හල්කිරීම් පාඩමෙන් පසුව අපි යනවා ඊට පස්සේ. මේ ටික කෙරුවා නේද? ඔන්න අද පාඩමේ මාතෘකාව තමයි පච්චිම්. පච්චිම්. පච්චිම් කියන්නේ හල් කිරීම් කියන එක. ඉතින් මේ හල් කිරීම් වලට මොනවද යොදාගන්නේ? මේ හල් කිරීම් කොහොමද කොරියානු භාෂාවේ යෙදෙන්නේ? කොයි වාගේ තැන් වලටද මේ වචන වල, කොරියන් වචන වල හල් කිරීම් යොදාගන්නේ? ඉතින් ඒව තමයි අද අපි කතා කරන්නේ නේද? හරි. එතකොට පච්චිම් කියන්නේ මොනවද? පච්චිම් කියන්නේ හල් ලකුරු වලට. පච්චිම් කියන්නේ මොනවටද? හල් ලකුරු වලට. දැන් ඔයාලට මෙන්න මෙතන ලියලා තියෙන ඔයාලට පේනවා. මෙන්න මෙතන මෙන්න මේ දැන් අපි ඉගෙන ගත්තනේ මේ අකුරු ද්විත්ව අකුරු නේද? ද්විත්ව ව්‍යඤ්ජන. මෙන්න මේ අකුරු තුන
මොනවද මේ අල් තය අල් තයනු දෙකක් කිව්වා මම මේකට අල් පයනු දෙකක් කිව්වා අල් චයනු දෙකක් කිව්වා මෙන්න මේ තුන කොරියානු භාෂාවේ හල් කිරීම විදියට යොදා ගන්නේ නැහැ කියලා තමයි මෙන්න මෙතන කියන්නේ අපි කියවල බලමු මොකද්ද මේ කියන්නේ කියලා චෙවිහන් මුදෙන් චාමි එම්ජොල් කතේ පුතෝ පච්චිමරෝ සසිල්සු ඉස්සම්නිදා කරොජිමාන් පච්චිමනන් තාමි චිල්ගෙරුමා චිල්ගෙරුමාන් සොරිගා නම්නිදා තොර හතක් තියෙනවා කියලා කියනවා මේ කියන්නේ මොකක්ද දන්නවද මේ කියනවා මෙන්න මේ අකුරු තුන හැර මෙන්න මේ චෙවිහන් මුදල් මේ අකුරු තුන හැරලා ව්‍යංජන අක්ෂර මාලාව තියෙනවානේ. එතකොට ව්‍යංජන අක්ෂර මාලාවේ අකුරු කීයක් තිබ්බද? 19ක් තිබ්බනේ. 19න් 3ක් අඩු වෙනවා. 19න් කීයක් අඩු වෙන්නේ? 3ක්. එතකොට අකුරු තියෙන්න ඕන 16ක්. මෙන්න මේ ව්‍යංජන අකුරු මාලාවේ තියෙන අකුරු 16ම කොරියානු භාෂාවේ හල් කිරීම වශයෙන් යොදා ගන්නවා කියලා කියනවා. කීයද යොදා ගන්නේ? කොරියානු භාෂාවේ තියෙන අකුරු 19න් මෙන්න මේ තුන අයින් කරපුවාම ත ප මේ මෙන්න මේ දිත්ත ව්‍යංජන තයනු දෙක පයනු දෙක චයනු දෙක මෙන්න මේ අකුරු තුන ගන්නේ නැහැ. ඒ තුන අයින් කරපුවාම කීයක් තියෙනවද? 16ක් තියෙනවා. ඒ 16 හත් ආකාරයකට තමයි හල් කිරීම වලට යොදා ගන්න කියලා තමයි මේ කියන්නේ. හත් ආකාරයකට තමයි කොරියානු භාෂාවේ හල් කිරීම විදිහට යොදා ගන්නේ. හරි. එතකොට ඔයාලට මෙන්න මෙතන මෙන්න මේ වගුවෙන් පෙන්눔 කරනවා කල්ජා අකුරයි එම්ගා શબ્දයයි එක්සැම්පල් එකයි. එහෙම නැත්නම් උදාහරණය නේද? ඉතින් මෙන්න මේ පෙන්වන්නේ මෙන්න මෙතන තියෙන අපි ඉගෙනගත්ත ව්‍යංජන හෝඩිය නැත්නම් ව්‍යංජන අකුරු මාලාව තමයි මෙන්න මෙතනදී ඔයාලට මේ පෙන්눔 කරන්නේ. නේද? මම මේක පොඩ්ඩක් ඔයාලට මේ විස්තර කරලා දෙන්නම්. මෙන්න මෙතන ඔයාලා ඉස්රෝම ඉගෙන ගත්ත මොකද්ද මෙතන තියෙන්නේ? කයන්න ගයන්න වෙන අකුර තියෙනවා. ඊට පස්සේ කයනු දෙක තියෙනවා. නේද? මේ වීඩියෝ එක තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 40යි. ඊට පස්සේ මේක කට්ටේ එකේ කට්ටුන සැනින්ම නැවතත් අර ඔයාලට දීලා තියෙන ලින්ක් එකෙන්ම නැවත ලොග් වෙන්න. ඊට පස්සේ මෙන්න මේ මහ ප්‍රාණ ක කියපු අකුර අපි තියෙනවා. දැන් අලුත් ළමයි අහගෙන ඉන්නවා. ඉයලියා පදිංචි ළමයිනුත් ඉන්නවා. ඒ කට්ටියට මේක ගොඩක් තේරෙන්නේ නැති වෙයි. මේ සතියේ දැන් ඔයාලට දැන් අද ඉරිදානේ. අය ලබන සතියේ බදාද වෙනකම්ම කාලේ තියෙනවා. අර දුන්න අපි ඉස්සෙල්ලා කරපු පාඩම් දෙක අනිවාර්යෙන් බලලා අකුරු ටිකත් ඒ විදිහට පුරුදු වෙන්න. එතකොට කොරියානු භාෂාවේ කොහොමද වචන වලට අකුරු යෙදෙන්නේ කියලා මම මේ පාඩම් වල කියලා දෙනවා. ඊට අමතරව කොහොමද අකුරු හැදෙන්නේ නේද? ditto vyanja මේ ditto vyanjana ලියන හැටි, එතකොට සංයුක්ත ස්වර ලියන හැටි හැමදේම මේ පාඩම් වලදී මම කියලා දෙනවා. මේ අලුත් ළමයිට කියන්න, අලුතෙන් ඊයේ ලියාපදිංචි ළමයිට කියන්නේ. ඊයේ පෙරේදවල් කට්ටිය ලියාපදිංචි උනානේ. ඉතින් ඒ ළමයිට තමයි මම මේ කියන්නේ. දානි කට්ටිය නම් පාඩම් දෙකට ආපු කට්ටිය ඉන්නවා. ඒ ටික අනිවාර්යෙන් ඔයාලා මේ ගෙදරදී පුහුණු වෙන්න. අකුරු ලියන්න. තේරුණාද? ඒ අකුරු ටික බල බල ලියන්න. එතකොට ඔයාලට ඔක පුරුදු වෙනද? කොරියන් භාෂාව කියන්නේ ඇත්තටම අමාරු භාෂාවක් නෙමෙයි. දැන් ඔයාලා දන්නවනේ ඒක. නේද? ඔයාලට ඇත්තටම ලොකු දැනුමක් ආවා. දැන් මේ දවස් දෙක තුන්ට ක්ලාස් එකත් එක්ක එකතු වුණු ළමයිට ලොකු දැනුමක් දැන් ඇවිල්ලා තියෙන. කොහොමද මේ අකුරු ලියන්නේ? නේද? ඉතින් ඉදිරියටත් ඒ දැනුම තව ටිකක් වර්ධනය කරගන්න තමයි කරගන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ කයනු 3 කොරියානු භාෂාවේ හල් කිරීම වලදී යොදා ගන්න. හැබැයි මේ අකුරු තුනේම ශබ්දය වෙන්නේ එක ශබ්දයක් පමණයි හල් කිරීම වලදී. ඒ මොකක්ද ඒ ශබ්දය? ක කියන ශබ්දය. කයන්න කියන ශබ්දය තමයි එන්නේ. එහෙනම් නැත්තම් අල් කයන්න. මේක තිබ්බත් ගයන්නක් එහෙම අල් ගයන්නක් එහෙම වෙන්නේ නැහැ. මේක කයන්න ගයන්න වෙන අකුර. මේක කයනු දෙක එක නම් කොහොමත් එකයි. මේකත් කයන්න ශබ්දයක් එන්නේ. මේකත් මම කීවා. එහෙමනම් මේ අකුරු තුන කොරියානු භාෂාවේ හල් කිරීම වලට ලියලා තියෙද්දී හල් කිරීමක් විදියට තිබ්බොත් නේද? මේක අපි ශබ්ද කරන්නේ අල් කයන්නක් විදියට. පැහැදිලිනේ. එතකොට මේ
දැන් ඔයාලා මේ අලුතෙන් ලියාපදිංචෙන් ඉන්න ළමයි ඉන්නවා නම් දැම්ම 2023 විභාගේ ලියන ළමයි ඉන්නවනේ දැන් ඔයාලා යාළුවෝ එහෙම ඇති ඒ කට්ටියට කියන්න අනිවාර්යෙන් මේ සතියවල ලියාපදිංචෙන්න කියලා මොකද හේතුව තව කල්ලා අරින්න එපා කියන්න එහෙම වුණොත් 23 විභාගේ කරගන්න බැරි වෙනවා නේද තව ටික කාලයනේ අපිට කාලේ තියෙන්නේ එහෙනම් ඔයාලා යාළුවෝ ඉන්නවනේ යාළටත් කියන්න දැම්ම ලියාපදිංචෙන්න කියලා නේද ඔයාලට දරා ගන්න පුළුවන් ගාණක් දීලා තියෙන ඕනම කෙනෙකුට දරා ගන්න පුළුවන් ගාණක් තමයි රුපියල් 5000ක් කියන්නේ නේද අද කාලේ මහ ලොකු ගාණක් නෙමෙයි කඩේට අරන් ගියත් මේ සුටුස් ගාලේ ඉවරෙනවා 5000 කියන එක නේද ඒක එච්චර ලොකු කොලයක් නෙමෙයි දැන් ඉතින් ඉදිරියට තව ලොකු කොල ගහයි දැන් මුදලු තච්චු ගහයිනේ ඒතොර ඉස්සරහට ලොකු කොල ටිකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි නේද අද සාමාන්‍ය රුපියල වෙලා තියෙන රුපියල් 10 කොලේ වගේ 10 කාසියනේ රුපියල වෙලා තියෙන අපේ කාලවල වල ඔයාලා දන්නවනේ ඉතින් සත නේද සත 50ට එහෙම බඩු තිබ්බ අපිට ගන්න සත 50ට සත 25ට සීනි බෝල තිබ්බ මට නම් මතකයි නේද ලුණු පැකට්ටයක් රුපියලක් වගේ වුණේ ඒක අපිට මතක කාලේ ඉතින් ඒ කාලේ නෙමෙයිනේ දැන් මේ කාලේ ඒ කාලේ රුපියල අද රුපියල් 10 රුපියල වෙලා තියෙන ඉතින් ඒ හින්දා ඉදිරියට ලංකාවේ තත්ත්වය ගැන ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් ඒක තමයි කොරියාවට ගියාම ඔයාලට ලොකු මුදලක් ලොකු පඩියක් හම්බෙන ඉතින් ඒ පඩිය තමන්ට තියෙන සිහිනේට තමන්ගේ මොනවා හරි සිහිනයක් තියෙනවා නම් ඒකට යන්න පුළුවන්. එකයි මේ භාෂාව හොඳට ඉගෙන ගන්න කියන්නේ. ඉතින් භාෂාව ඉගෙන ගත්තට මදි කොරියානු විභාගේ පාස් වෙන්න ඕන කොරියාට යනවා. නේද? ඒතොර තමන්ගේ සිහිනේට යන්න අනිවාර්යෙන් කොරියානු භාෂා විභාගය අනිවාර්යයි. ඒක තමයි අනිවාර්යය. ඒතොර තව ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් කරනවා මේ O level නෑ, A level නෑ මට කියලා. ඒවනම් අවස්ථාවක් නැහැ. O level A level බලන්නේ. මොකද ලංකාව ඉගෙනීම බලන්නේ නැහැ ලංකාවේ ඔයා ඉංග්‍රීසි දන්නවද ඔයා ගණන් දන්නවද වැඩක් නැහැ කොරියාවට කොරියාවේ සාමාන්‍යයෙන් මේ හැම වැඩම කරන්නේ මේ කොරියානු භාෂාවෙන් නේද මේ අනිත් එක තමයි කොරියන් භාෂාව වලට හොඳට පුළුවන් නම් ගිහිල්ලා වැඩකොලක එහෙම ගිහිල්ලා කතා කරගන්න පුළුවන් වුණාම කොරියන් කට්ටියත් හරි කැමති මොකද දැන් අපි වුණත් සාමාන්‍යයෙන් සුද්දෙක් එක්ක නිකන් සුද්දෙක් ගාවට කියලා අපි කතා කරන ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නැත්නම් සුද්ද අපි ගණන් ගන්න නැහැ. ගණන් ගන්න නැහැ කියන්නේ ඉතින් ඌට තේරෙන්නේ නැහැනේ. නේද? ඒ වගේ තමයි කොරියන් කට්ටියත්. ඔයා කොරියානු භාෂාව කතා කරනවා නම් එයාලා කැමති කතා කරන්න නැත්නම් කැමති වෙනවා. ඉතින් ඒ හිඳයි භාෂාව හොඳට පුරුදු වෙන්න ඕන. නේද? දැන් පංගුවක් කට්ටියට භාෂාව ඔන්න විභාගේ ලියනවා. විභාගේ ලියවට පස්සේ මාස ගාණක් යනවනේ යන්න. එතකොට ඒ කාලේදී කොරියානු භාෂාව අමතකයි. ඉතින් එහෙම කරන්න එපා කොරියානු භාෂාවත් එක්කම ඉන්න කොරියාට ගියත් කොරියානු භාෂාවත් එක්ක ඉන්න වාට එහිදි විභාග තියෙනවා ලියන්න එව ලියල වාට වීසා එක මාරු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා අපි යන්නේ E9 වීසා එකට E9 වීසා එක කියන්නේ ඇත්තටම කියනවා වහල් සේවයට යන වීසා එකනේ අපි කාමකරුවෙක් විදියට යන වීසා එක ඒක ඇත්තට ගණන් ගන්න වීසා එකක් නෙමෙයි ඒකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ ෆැක්ටරි එක වැඩ කරන්න විතරයි පුළුවන් ෆැක්ටරි එක වාට ඕන ඕන හිතන හිතන විදිහට ෆැක්ටරි වලට මා යන්නත් බෑ මම දැන් කොරියාවේ ඉන්නේ මට මේ කම්පැනිට එහෙම බෑ ඒ වගේ තියෙනවා නීති රීති වා යන සජන් නිම්ගාව වැඩ කරන්න ඕන එයා කැමති නම් වෙන කම්පැනිට වාට යවන්න අන්න යන්න පුළුවන් ඒ කම්පැනිට ගියත් වා ලියුමක් කරන් යන්න ඕනේ ඉතින් ඒ හින්දා සාමාන්‍ය වෙන වීසා එකකට අපි මාරු වුණොත් ඒ කියන්නේ E7 වීසා එක තියෙනවා F2 තියෙනවා ඉතින් ඒ වගේ විවිධ වර්ගයේ වීසා වර්ග තියෙනවා නේද ඉතින් මේ ඒ වට මාරු වුණොත් වාට අර මේ ඕන වැඩක් සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන් දේ අර මේ කොරියානු ජාතිකයකට වගේ වැඩ කරගන්න බෑ එහෙ සාමාන්‍ය තමන්ට ලැබිලා තියෙන නීති රීති අනුව වැඩ කරගන්න පුළුවන් නේද බිස්නස් වීසා වලට යන කට්ටිය ඉන්නවා ඉතින් බිස්නස් වීසා වලට යන කට්ටියට බිස්නස් කරන්න පුළුවන් හැබැයි ඉතින් වැඩ කරන්න බෑ වැඩ කරන්න කට්ටියත් ඉන්නවා ඉතින් එහෙම මේ කරගන්න පුළුවන් ඔයාලට ඉතින් අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕන නම් එහෙනම් අපි කොරියන් භාෂා විභාගය පාස් කරගන්න ඕන. ඉතින් ඒකට හොඳම රුකුලක් තමයි ඔයාලට මේ අපේ ආයතනයෙන් අපි ලබා දෙන්නේ. නේද? රුපියල් 5000කටනේ මේ කෝස් එක ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා පංගුවක් කට්ටිය මේ රුපියල් 5000 කියලා පුතේ දැන් ඔන්න රුපියල් 5000 බඳිනවා. බඳලා ඉවරලා ඔන්න මාසයක් දෙකක් ක්ලාස් යනවා අතහැරලා දානවා වැඩි. රුපියල් 5000 නේ මට වේදන් ඔයක ඉච්චර ගණන් අවුලක් නැහැ. අන්න ඔය වැඩේ කරන්න එපා. තේරුණාද? ඔයා ක්ලාස් එකට එනවා නම් අනිවාර්යෙන් හිතන්න දෙපාර. මම මේක කරනවද නැද්ද කියලා. නේද? නැත්නම් බොරු අපරාධයක්නේ. අර මං නිතරම කියනවා වගේ අර තමන්ට සල්ලි නැති වෙනකොට මං කොරියාව යන්න ඕන කියලා හිතුවා. ඔන්න ඊට පස්සේ ටක් ගාලා කොහේ හරි දැක්කා ඇඩ් එකක් කතා කෙරුවා. සර් ගාණ කීයද? ඇහුවා
35000 කාසුත් තියෙනවා 25000 කාසුත් තියෙනවා මොකක් හරි ක්ලාසෙට කතා කරුවා මෙයාට ඕනේ අර දැන් අර තියෙන මානසිකත්වයෙන් මිදෙන්නනේ ඕනේ නේද ඉතින් එහෙම කරන්න බෑ ඇත්තටම ඔයාට කොරියාවට යන්න ඕන නම් හොඳට ඉගෙන ගන්න එක කරගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙන්න මේ අකුර දෙවනි අකුර මේ තියෙන දෙවනි අකුර හල් කිරීම වලට ගන්න අපි දෙවනි අකුර තමයි මේ තියෙන නයන්න මේක අල් නයන්න විදියට තමයි අපි ව්‍යඤ්ජන අක්ෂර වලදී හඳුන්වන්නේ මේක මොකද්ද අල් නයන්න මේක කොරියානු භාෂාවේ හල් කිරීම වලට කොරියානු භාෂාවේ වචන වල තියෙන හල් කිරීම වලට කියන්නේ අම්මා තාත්තා දැන් හල් කිරීම වෙයි තියෙන්නේ හල් කිරීම වලට මේක අල් නයන්නක් විදියට තමයි ශබ්ද වෙන්නේ පැහැදිලිද මේක ශබ්ද වෙන්නේ එතකොට කොහොමද අර තුන ශබ්ද වුණා අල් කයන්නක් විදියට මේක ශබ්ද වෙනවා කොහොමද අල් නයන්නක් විදියට අපි උදාහරණ ටිකක් මම ලියලා පෙන්නන්නම් ඔයාලට මේ ටික මම විස්තර කරලා දුන්නට පස්සේ පැහැදිලි නේද හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා නේද අකුරු 1 2 3 4 5 6 7 ඔන්න ඔය අකුරු 7 මොනවද මේ අකුරු 7 ත ද වෙනවා කියපු අකුර මහ ප්‍රාණ ත අකුර මේක කොරියානු භාෂාවේ කොහෙ තිබ්බත් තයනු ශබ්දයක් තමයි ගන්නෙ මේක තයන්නට සහ දයන්නට මාරු වෙනවා නේද ඔයාලම දන්නවනේ දැන් ඒක මෙන්න මේක තමයි සයන්න මෙන්න මේක අල්සයනු දෙක මේක සම මේ 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 අකුර තමයි චයන්නයි ජයන්නයි වෙන්නේ මේක චයන්න සහ ජයන්නට මාරු වෙනවා මෙන්න මේ අකුර තමයි මහ ප්‍රාණ ච අකුර මේ කොරියානු භාෂාවේ කොහෙ තිබ්බත් ච කියන ශබ්දයකට තමයි එන්නේ හැබැයි ඒ මොන වගේද වචනවල තමයි හල් කිරීම වලදී මේකේ ශබ්දය වෙනස් වෙනවා නේද මෙන්න මේ අකුර හයන්න මේකත් හල් කිරීම වලදී ශබ්දය වෙනස් වෙනවා මේ මේ හයන්න ගොඩාක් සාමාන්‍යයෙන් කොරියානු භාෂාවේ ලොප් කරලා කියන අවස්ථා වැඩි හංගනවා මේ හයන්න හංගලා තමයි වචනේ ශබ්ද කරන්නේ ඔයාලට ඉදිරියට හොටෙව්වා බලා ගන්න පුළුවන් මෙන්න මේ හයන්න කියන වචනේ ගොඩාක් හැංගෙන සොරයක් මේ මේ ව්‍යඤ්ජන අකුරක් නේද හැංගෙන අකුරක් තමයි මේ හයන්න කියන්නේ හයන්න හංගලා තමයි කොරියානු භාෂාවේ ගොඩාක් වචන ශබ්ද කරන්නේ හරි තව විනාඩි 10ක් තියෙනවා ඊට පස්සේ ආයෙ ඔයාලට නැවතත් අර ලින්ක් එකෙන්ම නැවත ලොග් වෙන්න හරි එතකොට මෙන්න මේ අකුරු 7 කොරියානු භාෂාවේ හල් කිරීමක තිබ්බොත් මේක ශබ්ද වෙන්නේ කොහොමද මේක ශබ්ද වෙන්නේ අල් තයන්නකට කියලා මතක තියාගන්න මෙන්න මේ අකුරු ටික ඇහැට හුරු කරගන්න මෙන්න තයන්න මේක මහ ප්‍රාණ තයන්න මේක සයන්න නේද මේක සයනු දෙක මෙව්වා කොරියානු භාෂාවේ හල් කිරීමක් විදිහට තිබ්බොත් නැත්නම් යටපේලියක් විදිහට තිබ්බොත් මේක අල් තයන්න શબ્දයකට තමයි ගන්න නැත්නම් තයනු શબ્දයකට එහෙම නැත්නම් අල් තයන්න විදිහට තමයි මේක શબ્දෙන් දැන් හල් කිරීමක් විදිහට තිබ්බොත් අල් තයන්නනේ ඉතින් අල් තයන්නට තමයි මේක શબ્ද වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ ල ර කියපු අකුර තියෙනවා අපි ලයන්න හා රයන්නට ගන්නවා කියපු අකුර ඔන්නේ ඊගාවට තියෙනවා ඒ අකුර කොරියානු භාෂාවේ හල් කිරීමක් විදියට තිබ්බොත් අල් ලයන්නකට තමයි ශබ්ද වෙන්නේ අල් රයන්නකට එහෙම නෙමෙයි ර කියන ශබ්දයකට නෙමෙයි ල කියන ශබ්දයකට එහෙනම් ඒකේ වෙන්නේ මොකද්ද අල් ලයන්න අල් ලයන්න ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ අකුර ම කියන අකුර මයන්න නේද මේ අකුරත් කොරියානු භාෂාවේ හල් කිරීමක් විදියට තිබ්බොත් අල් මයන්නකට තමයි ශබ්ද වෙන්නේ අල් මයන්නකට ඊට පස්සේ තියෙනවා මේ ප බ උන අකුරයි මහ ප්‍රාණ ප අකුරයි මේක හල් කිරීම වල තිබ්බොත් මේ අකුරු දෙක හල් කිරීම වල එදිලා තිබ්බොත් මේක අල් පයන්නකට තමයි ශබ්ද වෙන්නේ අල් පයන්නකට තමයි ශබ්ද වෙන්නේ ඊට පස්සේ තියෙනවා මොකද්ද ඊට පස්සේ තියෙනවා බිඳුව මේ බිඳුව ඇවිල්ලා අපි සාමාන්‍ය ශබ්ද කරන්න බෑ කියලා කිව්ව මේක නේද අපි මේක යොදාගත්තේ මොනවටද සොර අකුරු ලියන්න ඔයාලට මතකයි මෙන්න මේ ං කියන ව්‍යඤ්ජන අක්ෂරය මේ යොදාගත්ත අපි සොර අකුරු නිර්මාණය කරනකොට ඉතින් මම කිව්වා කොරියානු භාෂාවේ සොර අකුරක් යම් තැනක වචනයක තනිව පිහිටයිද එතන අනිවාර්යෙන් බිඳුව කියන මේ ව්‍යඤ්ජන අකුර තියෙන්න ඕන එහෙනම් මතක තියාගන්න කොරියානු භාෂාවේ වචනයක සොර අකුරක් තනිව ලියනකොට එතන අනිවාර්යෙන් බිඳුව තිබිය යුතුයි කියලා. තේරුණාද? එතකොට මෙන්න මේක හල් කිරීමේදී කොරියානු භාෂාවේ හල් කිරීමේදී මේක යොදා ගන්න. දැන් අපි කියනවානේ මේ අන් කියලා. අයන්න අල් නයන්න අන්.
හැබැයි අයන්න බිංදුව යට්ටාපුවාම අං ඔය විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඉතින් මේක අපි ගන්නවා කොරියානු භාෂාවේ හල් කිරීම් වලට. හරි. දැන් ඔයාලට මම මෙන්න මේ අකුරු වලට අදාළ නිදසුන් ටිකක් ලියලා පෙන්නන්න. තේරෙනවද? නිදසුන් ටිකක් ලියලා පෙන්නන අපි යමු ස්ක්‍රීන් බෝඩ් එක දාගන්න එපා නේද? ස්ක්‍රීන් බෝඩ් එක දාගමු. විනාඩියක් දෙන්න. දැන් අපි ස්ක්‍රීන් බෝඩ් එකට ගිහිල්ලා බලමු මේ දැන් මේ අකුරු වලින් කොහොමද මේ શબ્දය එන්නේ කියලා නේද? දැන් එකනේ අපි බලා ගන්න ඕනේ. දැන් ඔන්න අපි අකුරු ටික දන්නවා දැන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. වැඩේ වුණාට අපි දන්නේ නැහැ තාම මේක හරියට શબ્ද වෙන්නේ කොහොමද කියලා නේද? શબ્ද වෙන හැටි වලට මම කියලා දුන්නට මේ දැන් වලට මම ලියලා පෙන්වෙන්නේ නැහැ මේ කොහොමද වෙන්නේ කියලා. දැන් අපි බලමු ලියලා. ඔහොම ඉන්න විනාඩියක්. හරි. ඔන්න බලා ගන්නකෝ. අපි ඉස්සරහම මෙතන තියලා ඉවරලා ඊට පස්සේ උඩ ටික බලලා ඉවරලා කරලා ඉවරලා ඊට පස්සේ මම මේක උඩට දාන්න. හරි. එතකොට දැන් ඔයාලට මම කිව්වා මෙන්න මේ අකුරු තුන. මෙන්න මේ අකුරු තුන. මේකේ શબ્ද එනවා මොකද්ද මම කිව්වේ? શબ્ද එන්නේ අල් කයන්නකට. නේද අල් කයන්නකට මෙන්න මෙහෙම අපිට දැන් ලියන්න පුළුවන් මේ බලන්න දැන් මෙහෙම අපි ලිව්වත් දැන් හල් කිරීම යන්නේ පුතේ කොරියානු භාෂාවේ මේ යට පේලියක් විදියට නේද දැන් අපේ නම් සිංහල භාෂාවෙන් දැන් මෙහෙම උඩ පේලියක් වශයෙන් යන්නේ නේද උඩටනේ හල් කිරීම එන්නේ කොරියානු භාෂාවේ හල් කිරීම යන්නේ මෙන්න මෙහෙම යට පේලියක් විදියට පැහැදිලි නේද යට යටින් තමයි හල් කිරීමෙන්. එතකොට මෙන්න මේ ලියලා තියෙන මේකේ තියෙන පළවෙනි අකුර. මෙන්න බලන්න මම තව අකුරක් ලියන්නම් ඒ වගේ මීගාවට එක සද්ද වෙන්නේත් අපි කොහොමද කියලා බලමු. දැන් මෙන්න මේ අකුරු තුනම දැන් මෙතන මම ලියලා තියෙනවා මේ සොරයක් එක්ක. සොරයකට ව්‍යංජනයක් එක්වීමේදී ඒක මොකද්ද වෙන්නේ? කොරියානු භාෂාවේ හල් කිරීමක් වෙනවා. මොකද්ද වෙන්නේ? සොරයකට ව්‍යංජනයක් එක්වුණු විටදී ඒක අනිවාර්යෙන් කොරියානු භාෂාවේ හල් කිරීමක්. සොරයකට ව්‍යංජනයක් ඈ ව්‍යංජනයකට සොරයක් එහෙම නෙමෙයි. සොරයකට ව්‍යංජනයක්. ඔන්න එකතු වෙන අවස්ථාව. ඒක කොරියානු භාෂාවේ හල් කිරීම. හැබැයි ව්‍යංජනයකට සොරයක් එකතු වෙනකොට ඒක හල් කිරීමක් එහෙම නෙමෙයි. ඒතර මෙන්න මේ අකුරු තුන මොන්න මන් ලියලා තියෙනවා. බලන්න ශබ්ද වෙන හැටි. මේක ශබ්ද කරන්නෙත් ඉක් කියලා. මේක ශබ්ද කරන්නෙත් ඉක් කියලා. මේක ශබ්ද කරන්නෙත් ඉක් කියලා. එතකොට මේ අකුරු තුනේම හල් කිරීම වලදි શબ્ද එකයි කියලා දැන් ඔයාලට එහෙනම් තේරෙනවා නේද? ඉතින් ඒ වාගේම තමයි අනිත් අකුරු. මේක දැන් මේ න කියන අකුර නයන් අල් නයන් මේක શબ્ද කරන්නේ ඉන් කියලා. ඉන් ඉන් ඔය විදිහට શબ્ද කරන්නේ. යන්න අල් නයන් ඉන් නේද? යන්නයි අල්ල යන්නයි. යන්න ලිව්වා අල්ල යන්න ලිව්වා. ඉන් අපිට ඕන කයන්නයි
අනන්න ලියන්න පුළුවන් නේ. කයන්න මෙහෙම ලිව්වා කා, අනන්න මෙහෙම ලිව්වා කන්. ඉතින් ඒ විදිහට අපිට ඕනෑම අකුරක් එක මේවා යොදා ගන්න පුළුවන්. තේරුණාද? හරි. ඊට පස්සේ අපි ලියමුක ඊගා අකුරු ටික. දැන් මම මෙතනින් මට කැමති අකුරු තුනක් ලියන්න. මේ මං කියවන මෙන්න මේ අකුරු හතේම ශබ්ද එකයි කියලා. අපි ලියනවා පළවෙනිට මෙන්න මේ අකුරු. හරිද? ඊට පස්සේ මම ලියනවා මෙතන මේ අකුරු. හරිද? ඊට පස්සේ මම මෙතන ලියනවා මේ අකුරු. දැන් මම කැමති තුනක් මේ ලියුවේ. දැන් මේ අකුරු ඔක්කොගෙම ශබ්ද එකයි කියලා පෙන්වන්න තමයි මම එහෙම කියන්නේ ඔයාලට. එතකොට දැන් මෙන්න මේක ශබ්ද කරන්නේ ඉත් කියලා. යන්න අල්ත යන්න ඉත්. හැබැයි මේක ඉස් කියලා එහෙම නෙමේ ශබ්ද කරන්නේ. මේක අල්සයිනු දෙකක් වුණාට ඉස් කියලා එහෙම නෙමේ ශබ්ද කරන්නේ. නම් හල් කිරීමකට තිබ්බොත් මේ අකුරු අනිවාර්යයෙන්ම මේකේ ශබ්ද එන්න ඕන මොකද්ද? අල්ත යන්නකට. ඉත් 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 ඉත්තා. ඔහොම වචන තියෙනවා. ඉත්තා තියෙනවා නේද? මේකත් ඇවිල්ලා එහෙනම් ඉද නැ. මේකත් ඇවිල්ලා ඉත්ම තමයි. ඉහ් කියන හරි අමාරු නේ. යන්නයි අල් හයන්නයි ශබ්ද කරන්නත් අමාරුයි. ඉතින් මේ ලේසියට තමයි මේ කොරියානු භාෂාව නිතරම මේ හදලා තියෙනක ලේසියට පාවිච්චි කරන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන. හරි, තව විනාඩියකින් මේක ඔෆ් වෙයි. නැවතත් අර ලින්ක් එකෙන් ඔයාලා ලොග් වෙන්න. එතකොට එහෙමනම් මේක ශබ්ද කරන්නෙත් කොහොමද? මේක ශබ්ද කරන්නෙත් ඉත් කියලාමයි. ඉත් කියලාමයි. හරි. එහෙමනම් දැන් මේක ඔෆ් කරන්න නැවත ඉක්මනින්ම දැම්මම අර ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. කී දෙනෙක් ඉන්නවා? 34 දෙනෙක් ඉන්නවා. 34 දෙනාම ඉක්මනින් එහෙමනම් ලොග් වෙන්න. Recording in progress. Recording stopped. හරි, 23 දෙනෙක් ආවා. තව ඉන්නවා කීප දෙනෙක් එන්න. අපි බලන් ඉමු එයාලත් එනකන්. ක්ලාස් එකට ආපු ගාම පුතේ අනිවාර්යයෙන්ම මේ මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම මයික් එක ඔෆ් කරන්න ඕන. ඒක අනිවාර්යයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ප්‍රශ්න ටික ලියලා තියාගන්න අමතක වෙන හින්දා ඊට පස්සේ මම ඔයාලට දෙන කාල සීමාවෙදී ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි නේද? කට්ටියම 32යි නේද? තව 3 දෙනෙක් වගේ ඉන්නවා නේද? හරි, එහෙමනම් අපි යමු කතා කර කර හිටපු මාතෘකාවට නේද? දැන් අපි මොනවද කතා කර කර හිටියේ? මෙන්න මෙතන 33ක්. අනික කට්ටිය බලන්න පුළුවන් වීඩියෝ එකේ. දැන් මොනවා හරි සිග්නල් ප්‍රශ්න තියෙනවා මම දන්නවා. දැන් අපි ඔන්ලයින් ක්ලාස් වල එකතු වෙද්දී සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයා ඔන්ලයින් ක්ලාස් එක දැන් මේ කොරියානු භාෂාව විතරක් නෙමෙයි, ඔයා මොනවා හරි පාඨමාලාවක් ඔන්ලයින් හදාරනවා කියලා හිතන්නකෝ. තේරෙනවද? කොරියන් භාෂාව විතරක් නෙමෙයි,
ඔයා මොනවා හරි පාඨමාලාවක් ඔන්ලයින් හදාරනවා කියලා හිතන්නකෝ. ඉතින් ඔන්ලයින් එකේදී අපේ රටේ ඇත්තටම කියනවා නම් මේ දන්නවනේ ඉතින් ඉන්ටර්නෙට් එකේ තත්ත්වෙනේ නේද? ඉන්ටර්නෙට් එකේ හොඳ තත්ත්වය ඔයාලා දන්නවනේ. ඒ හින්දා ඉතින් සිග්නල් කවරේජ් එක අඩුයි කියලාත් ඔයාලා දන්නවනේ එහෙනම්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකකට යනවා නම් ඔයාට ඒක හරියාකාරව ඔයාට කරගන්න පුළුවන් ඒ ක්ලාස් එකේ වීඩියෝ එක හම්බ වෙනවා නම්. නැත්තම් ඔයාට ඒක කරගන්න බැරි වෙනවා. නේද? දැන් අපි දැකලා තියෙනවානේ දැන් සාමාන්‍ය වාම හිතන්න මේ දැන් මෙන්න මේ පාඩම යනවා. මේ පාඩම යනකොට මේ පාඩමේදී ඔයාට ඔන්න මගදී සිග්නල් අවුලක් යනවා. නැත්තම් ඔයාට කෝල් එකක් ඇහලා සිග්නල් එක කට් වෙනවා. හරිද? එතකොට කොහොමද ඔයා ඒ ටික අල්ලගන්නේ? අයියේ වගේ ක්ලාස් එකක් එනකම් බලන් ඉන්න වෙනවා. ඒක අල්ලගන්නවා. ඉතින් ෆිසිකල් ක්ලාස් වලටත් වැඩිය හොඳයි මේ ඔන්ලයින් ක්ලාස් එක කියන එක වීඩියෝ එක දෙනවා. දැන් ෆිසිකල් ක්ලාස් එකේ වුණත් ඔයා ගිහිල්ලා හිතන් ඉන්නකෝ ඔයා දැන් ඔන්න ෆිසිකල් ක්ලාස් එකේ ඉඳගෙන ඉන්න ගොඩක් ළමයි ඉන්නවා. දන්නවනේ කොරියන් භාෂා පන්ති වලට ඉන්න මේ සෙට් එකනේ. ඔය ඔයාලා ඔන්ලයින් මේ ෆිසිකල් ක්ලාස් වලට ගිහිල්ලා බලන්න කොච්චර ළමයි ඉන්නවද කියලා. ඉතින් ඔන්න ඔයා ගාව යාළුවෙකුත් ඉන්නවා. සර් හරි උගන්වනවා. හරි සර් හරි මිස් හරි කවුරු උගන්වනවා කියන්නේ. එතකොට ඔය යාළුවත් එක්ක ඔයා වෙන කතාවක්. සර් උගන්වගෙන යනවා. ඉතින් සර් වීඩියෝ දෙන්නෙත් නැහැ මොනවත් නැහැ. ඉතින් ඔයාට ඇහුනෙත් නැහැ සර් මොනවද කිව්වේ කියලා. නේද? ඔන්න ඔකයි වාසිය තියෙන්නේ ඔය ඔන්ලයින් ක්ලාස් වල. හැබැයි වීඩියෝ එක දෙනවා නම් පමණයි වාසිය තියෙන්නේ. නැත්තම් නැහැ. එහෙනම් අනිවාර්යෙන් ඔයා ඕනම කෝස් එකක් කරනකොට ඔයාලා මැහුම් පාඨ මාලා කරන කට්ටිය ඉන්නවා. එතකොට උයන කෝස් කරන කට්ටිය ඉන්නවා. ඔන්ලයින් කරන කට්ටිය ඉන්නවානේ. ඒ කට්ටියට මම කියන්නේ කොරියන් භාෂාව හදාරන්න නෙමෙයි. මම කියන්නේ ඕනම ක්ලාස් එකකට ඔන්ලයින් ක්ලාස් එකකට සහභාගී වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ පන්තියේ කියන්නේ සර්ගෙන් අහන්න සර් වීඩියෝ එක හම්බ වෙනවාද අපිට කියලා. නැත්තම් ඉතින් ඒ ඔන්ලයින් ක්ලාස් එකට ගිහිල්ලා තේරුම් ගන්න නැහැ. වැඩක් නැහැ ඔයාගේ කාලය අපරාධය ඒක. හරි. එතකොට මේ දැන් මේ අකුර ගැන මම කතා කරන මේක ඇවිල්ලා අල්ලා යන්නක් නේද? ඉතින් අපි දන්නවා දැන් මේක කොහෙ ලිව්වත් මේක අල්ලා යන්නක් බවට තමයි මේ ශබ්ද කිරීම වලදී පත් වෙන්නේ. මේක මොකද්ද? අල්ලා යන්නක විදිහට තමයි ශබ්ද කරන්නේ. අල් රයන්නක් විදිහට එහෙම ශබ්ද කරන්නේ නැහැ. දැන් ඊට පස්සේ තියෙන අකුර ඒකත් අල් මයන්නක් විදිහට තමයි ශබ්ද කරන්නේ. නේද? මේක ඇල මයන්න. එකත් අල් මයන්න විදියට තමයි ශබ්ද කරන්නේ. ඊට පස්සේ තියෙනවා අකුරු දෙකක් නේද? පයන්න බයන්න කියපු අකුරයි මෙන්න මේ අකුරයි. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ අකුරයි. ওই අකුරු දෙකනේ තියෙන්නේ. ওই අකුරු දෙක. ඉතින් මේ අකුරු දෙකත් කොරියානු භාෂාවේ මෙන්න මේ අකුර අල් බයන්නක් එහෙම වෙන්නේ නැහැ. ඉබ් කියලා එහෙම ශබ්ද කරන්නේ නැහැ. ඉබ් කියලා ශබ්ද ගන්න ඉබ් කියලා ශබ්ද ගන්න තමාරුයි. ඔය ඉබ් කියලා ශබ්ද කරන්නේ ඒකයි. හරි ලේසි. මේකත් ඉබ් කියලා තමයි ශබ්ද කරන්නේ. හරි. ඊට පස්සේ ඊගාවට තියෙන අකුර තමයි මෙන්න මේ අකුර. මේක ඇවිල්ලා මේක බින්දුව. කවුද මයික් ඔන් කරන් ඉන්නේ? ඔක නිතරම කියන්න බෑනේ මයික් එක ඕෆ් කරන්න කියලා කාස් එක ආවම. හරි. මෙන්න මේක ශබ්ද කරනවා අපි අන් කියලා. මේක ශබ්ද කරන්නේ කොහොමද? අන් අන්. හැබැයි මේක ශබ්ද කරන්නේ අන් 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 ඔන්න ශබ්දේ. අන් අන ශබ්දේ. ගැලුම් ලසන්ත මයික් ඔෆ් කරන්න නැත්තම් රිමෝව්. නිතරම මතක් කරගන්න ක්ලාස් එකට ආපු ගාම මයික් එක දිහා බලන්න. මොකද අනික් ළමයිට කරදරයක්. මොකද පොඩි ළමයි නෙමෙයිනේ මෙතන ඉන්නේ නේද? ඔක්කොම ඉන්නේ 16ට වැඩි චූටි බබාලා ටික. ඒ හින්දා මේ බබාලාට හතින් කියන්න ඕන නේද? ඉතින් ඒ හින්දා ක්ලාස් එකට ආපු ගමන් දැන් මම දන්නවා මෙතන වැඩ කරගෙන වැඩ කරලා කර කර අහන් ඉන්න ළමයි ඉන්නවා. ඒක තමයි උනන්දුව කියන්නේ.
මට එහෙම ළමයි කියලා තියෙනවා සර් මම වැඩ කර කර ඉන්නේ මං අහගෙන ඉන්නවා කතා කරන්නත් බෑ කියලා තියෙනවා කතා කරන්න බෑනේ නැත්නම් කතා කරනකොට බලයි වැඩ කොලේම පිස්සුද කියලා නේ එහෙම තමයි මේක ඇහෙලා පිස්සුවක් තමයි නේද කොරියන් භාෂාව කියන්නේ පිස්සුවක් තමයි පිස්සුවට බෙහෙත් ගන්න කොරියාවට යන්න ඕන නේද උණ තියා ගන්න ඇඟේ උණ තියා ගන්න උණ හොඳ වෙන දවස තමයි ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වය ආරම්භ වෙන දවස. ඉතින් ඒකෙන් ද කියන්න තියෙන්නේ භාෂාව එක්ක භාෂාවට ආදරය කරන්න භාෂාව ඉගෙන ගන්න මේ ආසාවක් තියෙන්න ඕන. ආසාව නැතුව මේක කරන්න බෑ. තේරුණාද? අපි ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දෙයට ආසාවක් තියෙන්න ඕන. එතකොට අපිට මේ අලුත් අලුත් දේවල් හොයන්න පුරුදු වෙනවා අපි. නේද? අලුත් අලුත් දේ භාෂාවට අදාළ අලුත් අලුත් දේවල් හොයන්න පුරුදු වෙනවා. එතකොට ඔයාගේ දැනුම වර්ධනය වෙනවා. එතකොට දැන් මම කියන්නේ නැහැ මේ මගේ ක්ලාස් එකෙන්ම මේක ඉගෙන ගන්න කියලා. තේරෙනවද? තව තියෙනවා. තව තියෙනවා ෆලෝ කරන්නේ කට්ටිය. තව ඉන්නවා කට්ටිය උගන්න කට්ටිය. මේ භාෂාවම තමයි එකම දේ. නේද? හැබැයි හරි දේ ෆලෝ කරන්න. වැරදි දේවල් ෆලෝ කරන්නේ නැතුව හරි දේවල් ෆලෝ කරන්න. තව මේකේ තියෙනවාද ව්‍යාකරණ රටා තියෙනවා. දැන් අපි උගන්නන්න කලින් ඔයාලා ඉගෙන ගන්න. YouTube වීඩියෝ බලන්න. එතකොට බලනකොට මේකේ තේරෙනවා මේ ව්‍යාකරණේ මම මොකද්ද මේ කියන්නේ කියලා. මං කියන දවසට ඔය අහන් ඉන්න එක නෙමෙයි ඔයාලගේ යුතුකම තියෙන්නේ. දැන් මගේ channel එකේ උනත් තියෙන ව්‍යාකරණ පාඩම්. ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. ඔයා කියන්නේ සර් මට මේ වීඩියෝ පාඨමාලාව කරපු වීඩියෝ පාඨමාලාව දාන්න කියලා. ඒ පාඨමාලාවේ තියෙනවා මේ ව්‍යාකරණ මේ කියලා දෙන විදිය. ඒතොර ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ ක්ලාස් එක දැන් ඔයා ඔන්ලයින් ක්ලාස් එකට එනකොට අන්න අර කියපු ව්‍යාකරණ. දැන් අපි කියමුකෝ මියොන් කියන ව්‍යාකරණය ගත්තාම මේ මියොන් කියන ව්‍යාකරණය මම පැහැදිලි කරනවා මෙන්න මේ විදියයි මේ විදියයි මේකෙන් මේකයි වෙන්නේ කියලා. මගේ එකම නෙමෙයි තව වෙන එකක් උනත් බලන්න. ඒකෙත් ඕකම තමයි කියලා දෙන්නේ එකම ව්‍යාකරණයනේ. හරිද? මේ ඔයාට ආස හිතන වීඩියෝ එකක් බලන්න. ඒ දැන් අපි සාමාන්‍යයෙන් මේ YouTube එකට ගිහිල්ලා ගහනද මියොන් මියොන් ගැම කියලා ගහපුවා. දැන් අපි එක ව්‍යාකරණයක් මොනවක් හරි ගන්න ඊගා ඊගා කියන ව්‍යාකරණ ඊගා කියලා ගහලා ගැම සිංහල කියලා ගහපුවාම ලංකාවේ උගන්න සර්ලාගේ හැම කෙනෙකුගේම වීඩියෝ එනවා. තේරුණාද? එතකොට ඔයාට ආස කරන එක දැන් ඔතන මේ උගන්නන එකේ තියෙනවා රටා තියෙනවානේ එකම භාෂාවන රටා තියෙනවා දැන් මම උගන්නන එක රටා තව කෙනෙක් අන්න ඔයාට ආස හිතෙන රටාවක් මේ උගන්නන කෙනෙක් ඉන්නවානේ අන්න එයාගේ වීඩියෝ අහන්න තේරෙනවද එතකොට ඔයාට ඒක මොලේට වදිනවා ඇයි ඔයා ආසා වෙන්නේ ඒක අහන්නේ අර නිකන් ව්‍යාකරණයක් මේ විදියයි අර විදියයි කියලා නේද දාදාලි වල කියලා දෙනකොට ඒක නිකන් අයිපා වෙන සීන් එකක් තියෙනවානේ කවුරු හරි කමන්නේ ආස තමන්ගේ හිතට ආස කෙනෙක් ගියාහන්න එතකොට ඔයාට ඒක දැන් ඔයාට ඕන් හිතන්නකෝ ලස්සන සින්දු ඉස්සර සාමාන්‍ය ඉස්සර නෙවෙයි දැන් උනත් සින්දු නිකන් ලස්සන සින්දුවක් කරනකොට ඕක දෙපාර තුන් පාරක් ඇහෙනකොට අපිට මතක් වෙනව නේද මේක මතකයි නිකන් කටපාඩම් සීන් එකක් තියෙනවනේ අන්න ඒ වගේ තමයි තමන්ට ආස දෙයක් එකපාරක් දෙපාරක් ඇහුනනම් ඇති ඊට වැඩි අහන්න ඕනේ නැහැ හැබැයි පංගුවක් අපි අර වචනේ දාගන්න යනවනේ නිකන් අර මේ අර එපා වෙලා හිතර දා ගන්න යනවනේ අපි දැන් කොරියන් වචන පාඩම් කරා මේක අර පාඩම් කරන්න ඕනාට පාඩම් කරනවා එහෙම කරන්න එපා එහෙම කරුවොත් ඔයාලට පාඩම් හිටින්නේ නැහැ වචන කොහොමද පාඩම් හිටින්නේ නැහැ අර ආසාවෙන් පාඩම් කරන්න එතකොට පාඩම් හිටිනවා අර කරන්නන් වාලේ කෙරුවට නම් නේද හරියන්නේ නැහැ ඉතින් එතකොට මෙන්න මේ අකුරු අපි දැන් කොහොමද ශබ්ද කරන්නේ මේක මම ශබ්ද කරනවා කිය අං අරක අන් මේක අං පැහැදිලි නේද? දැන් අපි ලියලා බලමුද පොඩි වචන ටිකක් සාමාන්‍යයෙන් මේ හල් කිරිනුත් එක්කන් එන වචන ටිකක් ලියලා බලමු නේද? කොහොමද ලියන්නේ කියලා. දැන් ඔන්න ඔයාලට දැන් වචන ලියන්න පුළුවන්. දැන් ඔයාලා කොරියානු භාෂාවේ තියෙන කොහොමද සොර ව්‍යංජන එකතු කරලා හදන්න ඉගෙන ගත්ත වගුවේදී නේද? වගුව කරන්න ඇති කියලා මං හිතනවා. නේද? වගුව මං දාලා තිබ්බ මේ කොහොමද අකුරු ටික හැදෙන්නේ කියලා පේජ් එක අපේ මේ මොකද්ද ගෲප් එකට. දැන් ඔයාලා ඔන්න දැන් අපි අකුරු ටිකක් මේ වචන ටිකක් ලියමුකෝ පොඩි පොඩි වචන ටිකක් ඔයාලා ලියන්න පුරුදු වෙන්න නේද පොඩි පොඩි වචන ටිකක් හැබැයි මෙව මේ සිංහල වචන ලියනකොට ඔයාලා මුලින්ම මතක තියාගන්න සිංහල වචන ලියන විදිහට කොරියාවේ භාෂාවෙන් ශබ්ද කරන්න බෑ තේරුණාද
කොරියානු භාෂාවෙන් ශබ්ද කරන්නේ කොරියන් මේ වචන. ඉතින් සිංහල වචනයක් ලියලා කොරියන් විදියට ශබ්ද කරන්න බෑ හැබැයි. ඒකත් හොඳට මතක තියාගන්න. හරි, අපි ලියමු සාමාන්‍යයෙන් අපි ලියමු අපි ලියමු මොකද්ද? නමක් කියන බාණ්ඩ. හරි, මෙතන තියෙන අපි නම් ටිකක් ගමුකෝ අපේ ඉන්න ළමයිගේ. නුවන්. නුවන් කියන එක නම් අපි ලිව්වා නේද? නයන. කොහමද ලියන්නේ? නා. එතකොට ය. යකට අපි දාන්නනේ යා තම. යා. යා. නා. නයන. කොයි පේනද? ඕම් පේන. ඉංගෙනියෝ පේන්නේ. ආ, ඒක නෝ දැන් පේනවන්නේ. හරි. දැන් නයන කියලා ලියනවා නම් ওই විදිහට තමයි ආය ලියන්න වෙන්නේ. නයන. ඊට පස්සේ තියෙනම් මොකද්ද? හරි. ඊට පස්සේ රංජිත්. දැන් රංජිත් කියලා ලියනකොට අර ලර කියන අකුර තමයි ගන්නෙ. පොඩ්ඩක් ඉන්න. දැන් අපි ඊට පස්සේ ලියමු රංජිත් කියලා. රංජිත් කියන්නේ මෙන්න මේ අකුර නෙමෙයි නේද? රංජිත් කියන්නේ අර බින්දු වෙන්නේ නේද? එහෙනම් අපි බින්දුව තමයි දාන්න ඕනේ. රංජිත්. රංජිත්. ජී. ජී. එතකොට අල් තයන්න විදියට මේ තයන දාන්න පුළුවන්. මෙහෙම ඕන අර සයනු දෙක දාන්නත් පුළුවන්. කොහොම දැම්මත් මේක අල් තයන්නත් තමයි. හල් කිරීම. රංජිත්නේ අල් තයන්න නෙන්නේ. ඉතින් අපි මේ තයන්න දා. රංජිත්. ওই විදියට තමයි මේ වචන ලියන්නේ. දැන් අපි ගමක නම ලියමු. අනුරාධපුර. ආ. නු. රා. දා. පු. පුර කියලා ලියනකොට සාමාන්‍යයෙන් මෙන්න මේක බුර කියලානේ. දැන් මේ මේක මේක දාන්න පුළුවන් අපිට. පු. පුර. අනුරාධපුර. උතන මේක ශබ්ද වෙන්නේ කොහොමද? අනු රා දා පුර. අනුරාධපුර. අනිත් පයන්න ලිව්වොත් මේ පයන්න ලිව්වොත් මෙතන මොකක්ද වෙන්නේ? අනුරාධපුර වෙනවා නේද? ඔක ලිව්වොත් මොකක්ද වෙන්නේ? අනුරාධපුර කියලා තමයි ශබ්ද වෙන. අනුරාධපුර. එහෙනම් අනුරාධපුර කියලාම ලියන්න ඕන නම් අන්න අර මහ ප්‍රාණ ප කියන අකුර අපිට යොදා ගන්න පුළුවන්. දැන් තේරෙනව නේද? අපිට හිතන්නකෝ අවසානයකට තියනවා කියලා කයන්න. දැන් අපි කුමාරිකා ක. දැන් මෙන්න මෙහෙම ලියන්න ඕන කියලා හිතන්නකෝ. දැන් කුයන්නට මේක ගන්න පුළුවන්. කොහොමද මුල තියෙනකොට කුයන්න ශබ්ද වෙනවා. කු. මා. රි. කා. කා නම් මේක ගන්න පුළුවන්. දැන් මේ කා යන්න මේක ලිව්වොත් අවසානට මොකක්ද වෙන්නේ? මේක ගා වෙනවා. කුමා. කුමාරිගා. කුමාරිකා කියන නෑ බෑ. එතකොට කුමාරිගා කියලා වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා මම මේ කිව්වේ මොකද්ද කියලා. සිංහල නම් ලියනවා නම් මේ විදියට අපිට අකුරු ටික මාරු කරලා එහෙම ලියා ගන්න පුළුවන්.
පැහැදිලි නේද? දැන් එතකොට මෙන්න මේ උගන්නපු හල් කිරීම පාඩම පැහැදිලිද ඔයාලට? මේ කියලා දුන්න ටික දැන්ට පැහැදිලිද? නුවන් පැහැදිලිද? නයනා පැහැදිලිද? පොඩ්ඩක් අයියෙන් කතා කරන්න පුතේ. අර මම කිව්වනේ මට කන් ඇහෙන්නේ නැහැ කියලා, මයික් එක ලං කරලා කතා කරන්න. දිලාන් පැහැදිලිද? හරි. එතකොට තව හල් කිරීම් ටිකක් තියෙනවා මේ පාඩමේ. ඒවට අපි කියනවා දිත් හල් කිරීම් කියලා. මේ දැන් අපි ඉස්සරලා දැන් ඉගෙන ගත්ත දිත් හල් කිරීම් නෙමෙයි. මෙන්න මේ ටික. මේ බලන්නකො. මෙන්න මේ ටික. දැන් මෙන්න මෙතන කියලා තියෙන්නේ මොකද්ද මේ? පච්චිමේනං චාමි තුගේ සයින්. කියෝ පච්චිමි. කියෝ පච්චිමි දිත්තහල් කිරීම. ඉස්සම් නිදා තියෙනවා. හල් ලකුරු ලෙස ව්‍යඤ්ජන අක්ෂර දෙකකින් ලියන දිත්තහල් ලකුරුද තිබේ කියලා තමයි මේ කියන්නේ. එතකොට මෙතන මෙන්න මේ වාගේ කොරියානු භාෂාවේ ඔයාලට අහු වෙනවා ඉදිරියට. මෙන්න මේ දැන් අපි ඉගෙන ගත්තනේ අර මේ හල් කිරීම් අකුරු. මේ මෙන්න මේ පයන්නෙනුයි මෙන්න මේ සයන්නෙනුයි හල් වෙලා තියෙනවා. කොහොමද මේක හල් වෙන්නේ? මෙන්න මේ පයන්නෙනුයි මෙන්න මේ සයන්නෙනුයි හල් වෙලා තියෙනවා. එතකොට මේක ශබ්ද කරන්න ඕනේ අපි කප් කියලාද? කප් අල්ත යන්නත් ශබ්ද වෙන්නවා. හරි අමාරු වෙනේ මේ අල් අල් සයන් වුණාට, මේක සයන් වුණාට, මේක අල්ත යන්නන්නේ හල් කිරීම් වලදී. දැන් අපි ඒක දන්නවද? එතකොට බලන්න කප් ඔය ශබ්ද කරන්න අමාරුයි නේ. නොක් ඔය ශබ්ද කරන්න අමාරුයි. නොක්. හැබැයි මෙතන පෙන්නුම් කරලා දීලා තියෙනවා මේක ශබ්ද කරන්නේ කප් කියලා. මේ දීලා පෙන්නලා තියෙන්නේ කයන් අල් පයන් කප්. මෙතන නොයන් අල් කයන් නොක්. එතකොට දැන් එහෙනම් ඔයා දැන් දන්නවා. හා එහෙනම් මෙතන ඉස්සරවම අකුර තිබ්බේ අල්ප යන්න. ඒ හින්දා දැන් ඔන්න මෙතන කප් කියලා ශබ්ද කෙරුවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඊගාවටත් අල් කයන්නමයි තියෙන්නේ මුලට. හා එහෙනම් ඒක අරන් මෙතන ශබ්ද කෙරුවා කියලා නේ. එහෙමනේ ඔයා හිතුවේ දැන්. එහෙමද? එහෙනම් මෙතන තියෙන්නේ තක් නේද? තක් කියලා මේක ශබ්ද කාණේ. තයන්න අල් ලයන්න අල් කයන්න. තල්ක් කියලා තමයි ශබ්ද කරන්න ඕනේ නේද? හැබැයි මෙතන ශබ්ද කරේ තක් කියලා. එතකොට ඒක එහෙනම් පළවෙනි අකුරද ගත්තේ මේ පැත්තේ තියෙන නෑ දෙවෙනි අකුර. මොකද්ද ක්‍රමේ මෙහෙනම් මේකේ? මේකේ ක්‍රමේ තමයි පුතේ. දැන් අපි ඉගෙන ගත්තනේ අකාරාදී පිළිවෙල කියන එක. මොකද්ද අකාරාදී පිළිවෙල? හල් අකුරු වල. ඉතින් කොරියානු භාෂාවේ හල් කිරීම් නේ ගන්නෙ අකාරා මේ මේ කියන්නේ මේ හල් කිරීම් වලට ව්‍යඤ්ජන අකුරු ටික නේ ගන්නෙ. දැන් ඔයාලා ව්‍යඤ්ජන අකුරු ටික ඉගෙන ගත්තානේ මෙන්න මේ ටික. ක න ත ල ම. ඉතින් ওই විදිහට ඉගෙන ගත්තානේ. මෙන්න මේක තමයි අකාරාදි පිළිවෙල කියන්නේ. මේ තියෙන්නේ කයන්න, ඊට පස්සේ නයන්න, ඊට පස්සේ තයන්න, ඊට පස්සේ ලයන්න, ඊට පස්සේ මයන්න, ඊට පස්සේ පයන්න, ඊට පස්සේ ඔය තියෙන්නේ අකාරාදි පිළිවෙල. මෙන්න මේ අකාරාදි පිළිවෙලට තමයි මෙන්න මේ වාගේ වචනාවොත් අකුරු දෙකක හල් කිරීමක් තිබ්බොත් ඒක ශබ්ද කරන්න ගන්න අකාරාදී පිළිවෙලට තියෙන පළවෙනි අකුර. එතකොට මෙන්න මේ වචනේ අකාරාදී පිළිවෙලට හල් කිරීම, එහෙම නැත්නම් ව්‍යඤ්ජන අක්ෂර මාලාවේ අකාරාදී පිළිවෙලට පළවෙනි අකුර තමයි ප කියන අකුර. එතකොට සයන් අහුවෙන්නේ ඊට පස්සේ අපිට. තේරුණාද? මෙන්න මේකේ පළවෙනි අකුර තමයි අකාරාදී පිළිවෙලට කයන්න, සයන් අහුවෙන්නේ ඊට පස්සේ. මෙන්න මේකේ පළවෙනි අකුර තමයි අකාරාදී පිළිවෙලට අහුවෙන කයන්න, නැත්නම් ක ග කියන අකුරනේ අපිට අහුවෙන්නේ. එහෙනම් ලයන් අහුවෙන්න අපිට ඊට පස්සේ. ඔක තමයි ක්‍රමේ මේ හල් කිරීම් වල. මේ දිත්ත හල් කිරීමක් තිබ්බොත් එහෙමනම් අපි කොහොමද දැන් ශබ්ද කරන්න ඕනේ? ඔයාලා දැන් දන්නවා අකාරාදී පිළිවෙලට අග්ගාලා බැලුවා ඒකේ තියෙන අවසාන කියන්නේ මුල් අකුර අරගෙන ශබ්ද කරා. දැන් මෙතන බැලුවොත් මේ මොක් කියන එකේ
සයන් අහුවෙන්නේ පස්සේ. මොයන්නයි අල් කයන්නයි අල් සයන්නු මේක මොන වෙලා තියෙන්නේ? දහල් වෙලා තියෙන්නේ මේ වචනේ. එතකොට සයන් අහුවෙන්නේ පස්සේ මේකේ. එහෙනම් මොක් කියලා තමයි අපි එක ශබ්ද කරන්නේ. එතකොට මෙන්න මේක බලන්නකෝ. නොයන්න අල්ලයන් අල්ලයන් අල් අල්පයන් අල් තයන් තා නොල්තා නොල්තා. ඔහොම ශබ්ද කරන්න හරි අමාරුයි නේද? හැබැයි මේක ශබ්ද කරන්නේ නොල්දා කියලා. එහෙම නෙමෙයි නොල්තා කියලා. නොල්තා නොල්දා නෙමෙයි නොල්තා. ශබ්ද කරන්නේ කොහොමද? නොල්තා නොල්තා. එතකොට මේක අකාරාදී අකුර තමයි ල කියන අකුර. ල අකුර අරගෙන මේක අපි ශබ්ද කරනවා නොල්තා කියලා. ඊට පස්සේ ඉක්තා 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 කියන්නේ කියවනවා කියන එක තමයි. එතකොට ඊගාවට තියෙන වචනේ තමයි මන්ත. මයන්න අල්නායන්න තායන්න මන්ත. මන්ත කියන්නේ බොහෝයි කියන එක නේද? හරි. දැන් මේකේ මම සිංහල තේරුම් ටික ඔයාලට කියලා දෙන්නම්. කප් කියන්නේ මිලට කියනවා. ඊට පස්සේ නොක් කියන්නේ මේ ආත්මය. ආත්මය නොක්. ඊට පස්සේ තක් තක් කියනවා බේ මේ කුකුලට. තක් කියනවා කුකුලට. මොක් කියනවා බෙල්ලට. නොල්තා කියන්නේ පුලුල් කියන එක. අර පුලුල් ගොඩක් සාලයි වගේ යන ඒ වගේ අර්ථයක් එන්නේ නොල්තා කියන වචනේ. ඊට පස්සේ ඉක්තා කියන්නේ කියවනවා කියන අර්ථය එනවා. ඉක්තා කියවනවා ඉක්තා. ඊට පස්සේ මන්තා. මන්තා කියන්නේ බොහෝයි බොහෝයි. මන්තා කියන්නේ ගොඩක් බොහෝයි කියන අර්ථය තමයි එන්නේ. හරි. එතකොට ඊගාවට අපි යනවා ඊගාව කොටසට. දැන් මේකේ තව කොටසක් ඔයාලට අපි අහුවෙනවා. හරි. මං ඊගාව මේකේ තියෙන මේ තව තව විශේෂ අවස්ථාවක් තියෙනවා මෙන්න මේ. දැන් අපි කතා කරපු හල් කිරීම වල දැන් අපි කතා කරුවානේ අංක දෙකකින් මේ අකුරු දෙකකින් හල් කිරීමක් ගැන නේද? මේ ටික මේ ටිකේ මෙන්න මෙහෙම විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වෙත් මොකද්ද කියලා ඔයාලා බලා ගන්න. දැන් එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ඇවිල්ලා පුතේ ක්‍රියාමූල මෙව්වට අපි කියන්නේ ක්‍රියාමූල කියලා. ක්‍රියාමූලයක් කට ප්‍රත්‍ය එකතු කිරීමෙන් තමයි ක්‍රියාපදයක් නිර්මාණය වෙන්නේ. ඔයාලක සිංහල භාෂාවේ දන්නවා. ක්‍රියාමූලයකට පත්‍ය එකතු වුණාට පස්සේ ඒක ක්‍රියාපදයක් බවට නිර්මාණය වෙනවා. එතකොට දැන් යන යන කියන සිංහල භාෂාවේ යන කියන ක්‍රියාමූලයට වා කියලා එකතු වුණාම වා කියන ප්‍රත්‍ය දාපුවාම ඒක යනවා කියලා වර්තමාන කාලයෙන් හැදෙනවා. නේද? එතකොට වර්තමාන කාලයේ අපි වරණගෙනකොට නේද? වර නැගීමේදී යනවා ගියා යන්නයි ඉන්නේ කියලානේ අපිට වර්ණගෙන්නේ කාලාත්‍රයට. ඉතින් ඒ වගේ තමයි කොරියානු භාෂාවෙත් හරිම ලේසි ක්‍රමයක් තියෙනවා මේ කාලාත්‍රයේ ක්‍රියාපද නිර්මාණය කරගන්න. තේරුණාද? එතකොට මෙව්වා මේ සාමාන්‍යයෙන් ඉස්සරොම් අපි ඉදිරියට යනකොට තව ඔයාලට එක ඉගෙන ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ අවස්ථාව ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකද මේ අවස්ථාව අපිට අහු වෙනවා ඉදිරියේදී. දැන් ඔයාලා අපි පළවෙනි මෙන්න මේ පළවෙනි වචනේ විතරක් මම කියලා දෙන්නම්. ඊට පස්සේ අනිත් ටිකත් වෙන්නේ මේ විදිහටම තමයි. තේරුණාද? මෙන්න මේ අවස්ථාව අපි ගමුකෝ. මෙන්න මේ කප් නේද? ඔව් කප් කියන එක ගමුකෝ. මේක මෙන්න මේ විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. කියන්නේ මේ මේක මේ වචනේ තියෙන්නේ ක්‍රියාමූලය. මේකට මම එකතු කරන තව මේක ඔයාලා දන්න. දැන් මම මේ එකතු කරලා පෙන්නන්නේ සොරයක් එක්ක එකතු වීමේදී. සාමාන්‍ය වචනේ හැදෙන්නේ ක්‍රියාපදේ හරි ක්‍රියානාම විශේෂණ පදය හරි හැදෙනවානේ. ඒව ඉදිරියේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මම මේ අවස්ථාව ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මෙහෙම මම මෙතනින් ලියන සොරයක්. ඔන්න බලන්නකෝ. මම මෙතන ඕ සොරි ඕයෝ කියලා ලියනවා. තේරුණාද? මම ඔතන ඔන්න ඕයෝ කියලා ලිව්වා. හැබැයි මෙන්න මේක ශබ්ද කරනකොට පුතේ අනිවාර්යෙන් මෙන්න මේ වාගේ
ව්‍යංජන අකුරු දෙකකින් හල් වෙලා තියෙනකොට. හරිද? එහෙම නැත්තම් තනි අකුරුකින් වුණත් ප්‍රශ්නයක් නැහැ. තනි ව්‍යංජන අකුරකින් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම මෙන්න මේ කියන දේ පොඩ්ඩක් ඔයා මොලේට ගන්න. මෙන්න මේ වාගේ අවස්ථාවකදී, මෙන්න මේ වගේ අවස්ථාවකදී, මේ කියන්නේ මේ වාගේ අකුරු, කියන්නේ වෙන අකුරු දෙකකින් හල් කිරීමක් විදිහට, වෙන අකුරු දෙකකින් මේ හල් වෙලා තිබ්බෝ. ඒ කියන්නේ මෙතන පයන්නයි එකිනෙකට වෙනස් අකුරු දෙකන්නේ මේ හල් වෙලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කොරියානු භාෂාවේ නීතියක් තියෙනවා. හල් කිරීමකට පසු සොරයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ හල් කිරීමේ, කියන්නේ ලියලා තියෙන්නේ මේ විදිහයි, කියවීමේදී, ශබ්ද කිරීමේදී අනිවාර්යයෙන්ම ඒ සොරය, මේ ව්‍යංජන අකුර සොරයත් එක්ක එකතු වෙලා තමයි ශබ්ද කරන්න ඕනේ. පැහැදිලිද? කොරියානු භාෂාවේ මොකද්ද නීතිය? ව්‍යංජනයකට, එහෙම නැත්නම් හල් කිරීමකට පසු සොරයක් ඊගාවට ආදේශ වෙයිද, අනිවාර්යෙන් හල් කිරීම, එහෙම නැත්නම් ව්‍යංජන අකුර අර සොරයත් එක්ක එකතු වෙලා තමයි ශබ්ද කරන්න ඕනේ. කියන්නේ ලියලා තියෙන්නේ මේ විදිහයි, ශබ්ද කරනකොට ශබ්ද කරන්න ඕනේ මේ දෙක එකතු කරලා. ඔයා හිතන්න, දැන් මෙතන එක අකුරක් තිබ්බනම් මේ අකුර අනිවාර්යෙන් මෙතෙන් යන්න ඕන හල් කිරීම. මෙතන අල් තයන්න කන්නේ ලියලා තියෙන්නේ දැන්. මෙතන මේ අකුර, දැන් මේ අකුර විතරක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙස කියන අකුර. මේක හල් කිරීමක් විදිහට තිබ්බොත් අල් තයන්නනේ. එතකොට කත් ඕයෝ කියලානේ මේක අපි ශබ්ද මේ ලියලා තියෙන්නේ. කත් ඕයෝ. ශබ්ද කරන්න ටිකක් අමාරුයි නේද? හැබැයි මෙන්න මේ අකුර මෙතෙන් යනවා අපි ශබ්ද කරනකොට. ලියලා තියෙන්නේ මේ විදිහ, මේ අකුර මෙතෙන් ආදේශ කරනවා. තේරුණාද? මෙන්න මේ විදිහට. දැන් ඔයා හිතන්න, මෙතන මේ අකුර දැන් නැහැ. තේරුණාද? මේ අකුර දැන් නැහැ මෙතන. ඒ අකුර නැහැ කියලා හිතන්නකෝ. මේ අකුර දැන් මෙතන නැහැ. මේක විතරයි දැන් තියෙන්නේ. දැන් මම මේක මෙයාට සම්බන්ධ කරන්නයි යන්නේ. මෙන්න මෙහෙම. මෙන්න බලන්න. මේ ශබ්ද කරනකොට, කියන්නේ මේ ලියලා තියෙන්නේ මේ විදිහයි. හැබැයි ශබ්ද කරනකොට මේ විදිහට ශබ්ද කරන්න ඕන. කා කසයෝ කිය, කසයෝ කියන්න විනාඩි 10 තව තියෙන්නේ. මේක අපි, මේකට ශබ්ද අපි මේක වෙනම මං පෙන්නන්නම්. මේක අපි කායෝ විදියට තමයි මේක ශබ්ද කරගන්න ඕනේ. කොහොමද? ආයෝයෝ හේයෝ. ඒක ඔයාලට ඉදිරියේදී මේ දැන් මෙතන අපි මං කසයෝ කියන එකට මං ලියලා පෙන්නන්නම්. කසයෝ කියන එකට ඔන්න ඔහොම තිබ්බ කියලා හිතන්නකො. කප්සයෝ. හරිද? ඔය ඔනේ මම මේක සයෝ කියන ව්‍යාකරණයට මම මේක හදලා පෙන්නන්නේ ඔයාලට. මේ ව්‍යාකරණ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉදිරියේදී. හරිද? එතකොට මෙන්න මේක මෙතන තියෙන්නේ, ලියලා තියෙන්නේ කත්, මේ අකුර දැන් මේ අකුර නෑ කියලා හිතන්නකෝ. මේ අකුර දැන් මම මේ ශබ්ද කරන්නේ. කත් ඒයෝ, කත්තේයෝ, කත්තේයෝ. ශබ්ද කරන්න අමාරුනේ කත්තේයෝ. හැබැයි කසයෝ කියලා ශබ්ද කරන්න ලේසියිනේ. එහෙනම් මේ අකුර මෙතෙන්ද දාලා තමයි ශබ්ද කරන්නේ. එක්කන් ගෙන ගිහිල්ලා. එතකොට ඔයාලා දන්නවා මෙතන තියෙන්නේ ව්‍යංජන අකුරක්. සොරයකට ව්‍යංජනයක් එක්වීමේදී මොකද නීතිය? සොරේ තියෙන ව්‍යංජන අකුර කියන බිංදුව කියන එක අයින් වෙනවා. මතකයි නේද? සොරයකට ව්‍යංජනයක් එක්වීමේදී sorry මේක එකතු වෙන්න ඕනේ ව්‍යංජනයට නේද? ව්‍යංජනයට සොරය, ව්‍යංජන අකුරට තමයි සොරය එකතු වෙන්නේ. එතකොට ව්‍යංජන අකුරකට සොරයක් එකතු වීමේදී සොරේ තියෙන බිංදු අනිවාර්යයෙන්ම නිහඬ වෙන්න ඕන. ඒක තමයි නීතිය. එතකොට සොරයකට ව්‍යංජනයක් එක්කුනොත් ඒක හල් කිරීමක් වෙනවා. එතකොට බිංදු අයින් වෙන්නේ නැහැ. මොකද්ද අවස්ථාව? ව්‍යංජන අකුරකට සොරයක් එකතු වීමේදී සොරේ තියෙන බිංදුව කියන එක
අයින් වෙන්න ඕන පැත්තකට යන්න ඕන. මොකද එයත් ඇවිල්ලා ව්‍යඤ්ජන කරන්නේ. එතකොට අයින් වෙලා මේ අකුර මෙන්න මේ අකුරත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ තමයි කසයෝ කියලා හැදෙන්නේ. එතකොට ඊගාව අවස්ථාව. තේරුණාද? ඔන්න කසයෝ හැදුනේ හැටි. දැන් මෙතන මේ අකුරු දෙකම තියෙනවා කියලා හිතන්නකෝ බෙන්ද දැන් දෙකම තියෙනවා. හරිද? දැන් අකුරු දෙකම තියෙනවා. මේ අකුරු දෙකත් දැන් මෙතන අනිවාර්යෙන් මෙතන යන්න ඕන කියලා මම දැන් කිව්වනේ. නීතිය මොකද්ද? හල් කිරීමකට පසු සොරයක් තියෙනවා නම් ඊගාවට ඒ සොරේට අනිවාර්යෙන් මේ හල් කිරීම එකතු වෙන්න ඕන. ඒක තමයි නීතිය. එහෙමනම් ඔයාලා මෙතන බල බල ඉන්න එපා කාරාදී පිළිවෙලා. එහෙම තිබ්බොත් එමු. කෙලින්ම මේ පැත්තේ තියෙන අකුර මෙයාත් එක්ක දාන්න. එකතු කරන්න. මෙයාට එකතු කරන්න. දාලා මේ විදිහට ශබ්ද කරන කප්ස් සයෝ. මේක කප්ස් සයෝ නේද? කප්ම් සයෝ කියලා ශබ්ද කරන්න. කප්ම් සයෝ. කප්ම් සයෝ. කප් සයෝ. මේක ශබ්ද කරන්න ඊගාවට. මේ වාගේ අකුරු දෙකකින් අකුරු දෙකකින් මොනවද වීඩියෝ එක කරන්න එපා. හරිද? අකුරු දෙකකින් මේ විදිහට හල් කිරීමක් වෙලා තිබ්බොත් මේ පැත්තේ සොර අකුරක් එකතු වෙනවා නම් වචනේට අනිවාර්යෙන්ම බල බල ඉන්න එපා. මේ පැත්තේ තියෙන අකුර තමයි ගන්න ඕනේ. කියන්නේ තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන අකුර නම් මෙයාත් එක්ක එකතු කරුවා සොරයත් එක්ක මේ අකුරත් ශබ්ද කරලා වචනේ කිව්වා. එච්චර. ඔන්නඔක තමයි නීතිය. පැහැදිලි නේද? පැහැදිලිද මේ කතන්දරේ? ඔව් සර්. හරි. ඉතින් මේ වාගේ වචන වලට ආවොත් දැන් අපි ඉදිරියේදී ඔයාලට යනකොට ඒව බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ දැනට මේ කියලා දෙන්නේ ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. පැහැදිලි මදි මට පැහැදිලි ගන්නකෝ. දැන් මොකද්ද ඔයාලට පැහැදිලි මදි? වට දැන් මට පැහැදිලි වුණ දේ මට කියන්න. කවුද කතා කරන්නේ? දුමින්ද? මයික් එක ලං කරගන්න. කවුද දුමින්ද නේ කතා කරුවේ? ඔව් සර්. හරි. මොකද්ද දැන් ඔයාලට පැහැදිලි වුනේ නැත්තේ? සර් කියා දුන්නේ මේ තියෙන එක පොඩ්ඩක්. ඔයා අහන් හිටියද මේක ගැන හරියට? ඔව් සර්. ඔව් මොනවද මං කිව්වේ? මොනවද කිව්වේ අහන් හිටියා නම් කියන්න මං කියපු දේ පොඩ්ඩක්. පොඩ්ඩක් හරි කියන්න ඕනේ ඉතින් මතක තියෙන විදිහට. හල් කිරීමට පසු ඊළඟට සොරයක් එක්ක ආදේශ වේද එය කියවීමේදී නියමයක් කිව්වොත් ඒක පොඩ්ඩක් පැහැදිලි. ඔව්. හල් කිරීමකට පසුව දැන් අපි වචනයක වචන තියෙනවානේ. වචනවල හල් කිරීම තියෙනවානේ. අහන් ඉන්න හොඳට ඈ. වචනවල තියෙනවා හල් කිරීම. තේරුණාද? ඔව් සර්. කොරියානු භාෂාවේ වචනවල තියෙනවා හල් කිරීම. හල් කිරීමකට තිබ්බ දැන් හල් කිරීමකට පසුව. පසුව සොරයක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ලියලා තියෙන්නේ මේ විදිහට. කොරියානු භාෂාවේ ලිඛිත ක්‍රමයේ මේ විදිහ ලියලා තියෙන විදිහට නෙමෙයි ශබ්ද කරන්නේ. පැහැදිලිද? ඔව් සර්. ශබ්ද කිරීමේදී අනිවාර්යයෙන්ම අර හල් කිරීම සොරයත් එක්ක සම්බන්ධ කරන්න ඕන. තේරුණාද පුතේ? එතකොට හල් කිරීම අරන් යන්න ඕන සොරේ ගාවට ශබ්ද කරනකොට. ඊට සොරයත් එක්ක ශබ්ද කර එකතු කරලා තමයි වචනේ අපි ශබ්ද කරන්නේ. ලියලා තියෙන අර විදිහයි. තේරුණාද? ඔව් සර්. දැන් මෙන්න මෙතන බලන්නකෝ. තචූටක් අපි යටට මම ඔයාලට වචනයක් කරන් මෙතනින් පෙන්නන්නම්. මේක මේ ලියලා තියෙන විදිහද මම ශබ්ද කරන්න කියලා. සෝරි. හා මේ තියෙන්නේ චන්. ඔන්න මම මේ වාක්‍ය කියනවා චන් මුනල්. චන් මුන චන් මුන් එල් මේක ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. චන් මුන් එල් තත් සයෝ. චන් මුන් එල් තත් සයෝ කියන්න පොඩක් අමාරුයි වගේනේ. චන් මුන් එල් තත් සයෝ. හැබැයි චන් මුන් එල් තත් සයෝ කියන්න ලේසියිනේ. බලන්න චන් මුන් එල් තත් සයෝ ඔහොමනේ කියන්නේ ලියලා තියෙන්නේ. චන් මුන්නල් තත්තසයෝ. අන්න කියන්න අමාරුයිනේ. චන් මුන්නල් තත්තසයෝ. හැබැයි චන් මුන්නල් තදසයෝ. චන් මුන්නල් තදසයෝ. ලේසියිනේ කියන්න. නේද දුමින්ද? ලේසි නැද්ද කියන්න එහෙම?
දුමින්ද ඔව් සර් ලේසි නේද? එතකොට මෙන්න මෙතන පුතේ මේකයි වෙලා ඔව් සර් තියෙන්නේ. ඒක කොරියානු භාෂාවේ මේ ලිඛිත ඔව් සර් භාෂාව තියෙනවා. ලිඛිත භාෂාව විදිහට මේ ශබ්ද කරන්නේ. ශබ්ද කරන්නේ මෙන්න මෙතන තියෙන අල්න යන්න ඔව් නේද? මේ චන්මුන් කියන තැන. මෙතන තියෙන සොර අකුර. එතකොට මේ තියෙන ඔව් ව්‍යංජන අකුර සොර අකුර උඩ තියෙන ව්‍යංජන අකුර බිඳුව කියන එක. එතකොට මේ ව්‍යංජනයේ මේ සොරේ ආදේශ වෙනකොට මේ සොරේ තියෙන බිඳුව අයින් වෙනවා. මේ අකුරු මෙන්න මේ බිඳුව අයින් වෙනවා මෙතන තියෙන. එක අයින් වෙලා මේ මුණ මේ නයන්න මේක උඩට හිටිනවා. මෙන්න මේ අකුර මෙතන උඩ හිටින. එතකොට ඒක ශබ්ද කරන්නේ න න නා නෙමෙයි න චන් මුනල් කියලා හැදෙන්නේ ඒ විදිහට. චන් මුනල්. එතකොට තත්සයෝ කියන මේ තයන්න අල් තයන්න මෙතෙන්ද ගියාන් පස්සේ ද බවට පත් වෙනවා. හේතුව මොකද ද වෙන්නේ? මෙයා දෙවනි අකුරක් වශයෙන් භාෂාවේ වචනේ හිටිනවා. එතකොට තත්සයෝ තදසයෝ කියලා තමයි ශබ්ද කරන්නේ. මේ අකුර මෙතෙන් යනවා. එතකොට මේ බිඳුව අයින් වෙනවා. බිඳුව අයින් වෙලා මෙන්න මෙයා ත කියන අකුර මෙතෙන් දානවා. එතකොට අල්ත යන්න මෙතෙන් ගියාම මෙතන තියෙදි ලියලා තියෙනකොට අල්ත යන්නක් වුණාට අපි ශබ්ද කරනකොට මෙයා දෙවෙනි අකුරක් වශයෙන් තමයි අපි ශබ්ද කරන්නේ. එතකොට එයා දයන්න බවට පත් වෙනවා. මං කියලා දුන්නා තයන්න දයන්න වෙනවා කියලා දෙවෙනි අකුරක් විදිහට ඉන්නකොට. ඔව්. එතකොට තදසයෝ කියලා ශබ්ද වෙනවා. පැහැදිලිද වැඩේ? ඔන්න බණ කියන වගේ කියලා දෙන්නේ. තව කාටද පැහැදිලි නැත්තේ? මොකද මේ බොරුවට මේ පැහැදිලි කියන්න එපා. දැන් දුමින්දට තියෙන ප්‍රශ්නය කිව්වා. එයාට මේක ඇත්තටම පැහැදිලි වුණ නෑ කියලා. සර්. ඔව්. සර් අර කසේයෝ කියන එක මෙතෙන්ට අදාළද නැද්ද? නෑ කසේයෝ කියන එක මම මෙතන ගත්තේ නිකන් ඔයාලට අර පෙන්නන්න. නිදසුණක් වශයෙන් ගත්තේ. ඒක මෙතෙන් අදාළ නැහැ. මම නිදසුණක් වශයෙන් ඔයාලට දැන් භාෂාවේ දැන් මේ අකුර කොහොමද ගලප ගන්න කියන එක පෙන්වන්න තමයි ගත්තේ. හරි සර්. හරි. Thank you. තව මොනවද ප්‍රශ්න මොනව හරි තියෙනවද? දැන් අපි ඉදිරියට යන්න ඕන. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඉගෙන ගන්න දැන් මේ පාඩම් වලින් පසුව තියෙනවා ඔයාලට ඉගෙන ගන්න මොනවද? කොරියානු ඉලක්කම් සහ Recording in progress. Recording stopped. හරි. එතකොට ඔයාලට තව පොඩ්ඩක් කිව්ව අපි කතා කරන්න තව ළමයි ටිකක් එකතු වෙනවන්නේ නේද? හරි. දැන් ඔයාලට තියෙන ඊට පස්සේ තියෙන දැන් මේ මූලික තියෙන පාඩම් ටික ඔයාලට ඉවරුණාට පස්සේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. මේ කොරියානු ඉලක්කම් සහ චීන ඉලක්කම් ක්‍රමය තේරුණාද? මේ පාඩම් ටික, ඒ කියන්නේ පාඩම් 6ට යනකම් පාඩම් 5ට යනකම් ඉගෙන ගත්තට පස්සේ ඔයාලා දැන් පාඩම් 5ට යනකම් ඉගෙන ගන්නවානේ. ඒ ඉගෙන ගත්තට පස්සේ ඔයාලට තියෙනවා කොරියන් ඉලක්කම් ක්‍රමය සහ චීන ඉලක්කම් ක්‍රමය කියලා පාඩම. ඒ පාඩම ඔයාලට මේ ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට කරන්න නෑ. ඒක වීඩියෝ පාඨමාලා විදිහට තමයි දෙන්නේ. වීඩියෝ එකක් විදිහට තමයි දෙන්නේ. ඒක අනිවාර්යෙන් බලන්න. තේරුණාද? එක මම ගෲප් එකකටත් දාන්නම් ඒ මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම චීන ඉලක්කම් සහ කොරියන් ඉලක්කම් ඒකේ පැහැදිලිව සාමාන්‍ය පෑක වගේ වීඩියෝ එකක් තියෙන්නේ. මහ ලොකු කාලයක් නැහැ. ඔය පෑය ඇතුළතදී මම ඔයාලට ඔය ඉලක්කම් වර්ග දෙකෙන්ම ඉගෙන ගන්න. තේරුණාද? ගණන් කරන්න කියලා දෙනවා. පෑක් වගේ බලන්න තියෙන්නේ. හැබැයි පෑ බලනවාට බලන්නම් වාලේ බලන් ඉන්න එපා වීඩියෝ එක දිහා. ඔයා වීඩියෝ එක යන ගමන් කොලයක් අරගෙන ඒ විදියට පුරුදු වෙන්න. ඒ පාඩම යන්නේ ඇවිල්ලා වීඩියෝ එකක් විදිහ වීඩියෝ පාඨමාලාව විදිහ තමයි ඒක යන්නේ. එතකොට ඔයාලට පාඩම් පහෙන් පස්සේ ඊගාව සතියේදී ඊගාව සතිය කියන්නේ අපිට දවස් දෙකක් තියෙනවානේ. අපි හිතමුකෝ දැන් ඔන්න ඉරිදා ක්ලාස් එක පහේ පාඩම ඉවරුණා කියලා. ඉරිදා ඉවරනොත් ඔයාලට බදාදා වෙනකම්ම තියෙනවා මේ කොරියන් ඉලක්කම් ඉගෙන ගන්න කාලේ. තේරුණාද? ඊගව සතියේ ක්ලාස් තියෙනවා. තේරුණාද? ඒ හින්දා
ඒ වීඩියෝ එක දැම්ම ඕන නම් මං දැම්ම දාන්නම් කොරියන් ඉලක්කම් සහ චීන ඉලක්කම් ක්‍රමය මේ එක හරියට බලන්න ඒක නිවැරදිව මං කියලා දෙනවා මේ විදිහටයි ගණන් කරන්නේ මෙන්න මේ විදිහටයි එතකොට කොරියන් ඉලක්කම් නේද මේ කොරියන් ඉලක්කම් යොදාගන්නේ මොන වගේ දේවල් වලටද චීන ඉලක්කම් යොදාගන්නේ මොන වගේ දේවල් වලටද ඉතින් කොරියානු භාෂාවේ ගණන් ක්‍රීමේ ක්‍රම දෙකක් තියෙනවා වෙලාව කියන්නේ කොරියනුයි චීනවලුයි තේරෙනවද ඉතින් ඒවා මම පැහැදිලිව කියලා දෙනවා ඉතින් ඔයා බය වෙන්න එපා අපෝ මේක මාර සීන් එකක් නේද එකකින්ද නෙමෙයි එකකින් නෙමෙයිද ගණන් කරන්න කියලා හරි ලේසි සීන් එකක් ඒක මහ ලොකු අමාරු නැහැ තේරෙනවද නැත්තම් ඉතින් පෑන් කියලා දෙන්නත් බෑනේ මේ පළවෙනි මේ චීන ඉලක්කම් වල 10 18 රකම් ගණන් කරන්න උගන්වනවා කොරියන් ඉලක්කම් වල 100 රකම් ගණන් කරන්න උගන්වනවා ඒ වීඩියෝ එක මම දෙන්නම් ඒක අනිවාර්යෙන් බලන්න හරි අපි දැන් එතකොට පාඩමට යමු අපි දැන් පාඩමේ කතා කර කර හිටියේ දැන් මෙතන මේ තියෙන ප්‍රශ්න ගැන ඉතින් ප්‍රශ්න කාටවත් නැහැ කිව්වා දැන් හරියට තේරුණාද එහෙනම් වැඩේ මොකද මම මේ ට්‍රැක්ටි එකට යන්නේ වැඩේ පැහැදිලිද වැඩේ ඕකේද ඔව් සර් හරි ඕකේ නම් ඕකේ හරි එහෙනම් අපි යමු ඔන්න බලන්න ඊගාව අවස්ථාවේ අපිට තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. ඉතින් මේ පාඩම ටිකක් දිග පාඩම. යොන්සප් ටිකක් තියෙන අභ්‍යාස ටිකක්. ඉතින් මේක කරන්න තියෙන්නේ ඔයාලට gederedi කරන්න තියෙන්නේ. තාම ලිග්ගෝ සසිප්සියෝ. ඊගාවට කියවමින් ලියන්න. නේද? තාම ලිග්ගෝ සසිප්සියෝ. ඊගාවට කියවමින් ලියන්න. දැන් ඔයාලට කියවන්න පුළුවන් මේ තියෙන්නේ අල්චයන්නයි මේ තියන්නේ ඒ කියන අකුර අල්චයන්නයි ධන යන්නයි චේ ඒකට එකතු වෙනවා මෙන්න මේ අකුර යටින් යටින් එකතු වුනහම මේක මොකද්ද වෙන්නේ හල් කිරීමක් බවට පත් වෙනවා එහෙනම් මේකට මොකද්ද අපි ගන්න શબ્දය අල්කයන්න චේ එක් අන්න શબ્ද කෙරුවා අන්න අපි කියෙව්වා අපි තාම පොඩි කට්ටියනේ ඒ විදිහට තමයි හදාන හදාන කියවන්න ඕනේ මේ බලන්න දෙවනි එක මේ තියෙන්නේ අල්පයන් ව්‍යඤ්ජන ප කියන අකුර ප බ වෙන අකුර මේක මුලට තිබ්බොත් පයන්නකට ශබ්ද වෙන්නේ කියලා අපි දන්නවා නේද එතකොට අල්පයන්යි ධන ආ අකුරයි එකතු වෙලා තියෙනවා අල්පයන්යි ධන ආ අකුරයි එකතු වුණාම පා බවට පත් වෙනවා ඊට පස්සේ අල්කයනු දෙක යටින් තියෙනවා ඒක හල් කිරීම. එහෙනම් මේක ශබ්ද කරන්නේ කොහොමද? පක්. ඒ විදිහට දැන් ඔයා කියවන්න ඕනද? වාර දැන් කියවන්න පුළුවා. නේ? වාර දැන් කියවන්න පුළුවා. මේ බලන්න. තුන්වෙනි එක. උඩ තියෙනවා අල්නයන්. අල්නයන් දන උයන්න නු. ඊට පස්සේ යටින් තියෙනවා අත්ල්නයන්. එතකොට ඒක කොරියානු භාෂාවේ හල් කිරීම. එතකොට කොරියානු භාෂාවේ හල් කිරීම පේලි දෙකක් හෝ තුනක් යනවා. ඇයි සිතාරා වහම් මකන්න. එදත් මං අවවාදයක් දුන්න එක්කේ වහම් මකන්න ඔයිර. නැත්තම් ගැලීම රිමව්. සෙල්ලම් කරනවද දන්නේ ස්ක්‍රීන් එකත් එක්ක? සෙල්ලම් කරනවා නම් බොනික් එකේම ළඟින් ගෙනත් තියාගන්න. ස්ක්‍රීන් එකත් සෙල්ලම් කරන්න එන්න එපා. කොහ මකන්න බලන්න දැන් ඔයා ඇන් දෙක මකන්න. කොයි ඉක්මනින් නැත මං උගන්නන්න නෑ. ඉක්මනින් මකන්න. මොකද ඔයාලා පොඩි ළමයි නෙමෙයිනේ. ඔක නිතරම කියනවා. ඕනේර ගැහුවා මේ කෝල් එකක් ආවා ගැහුවා අනිත් පැත්තට යන්නනේ එහෙම දුනේ කෝ දැන් මේක අඳින්න විතරයි දන්නේ මකන්න දන්නේ නැහැ නේ ඉතරම දැන් අපි සාමාන්‍ය zoom එක බලන්න දන්නේ නැත්තම් ඔයාලා පාවිච්චි කරලා නැත්තම් zoom ඔයා ගහන zoom එක දැන් මේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගහන YouTube එකට ගිහිල්ලා තේරෙනවද එතකොට හැමදේම කියලා දෙනවා ඉගෙන ගන්න හැමදේම
ඇත්තටම කියනවනම් ළමයි දැන් මෙතන ඉන්න ළමයි මේ සූම් එක ගැන කියන්නේ අර සූම් එක ඩවුන්ලෝඩ් කරගන්න කියවට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්නවා ඊට පස්සේ මේ මොකද්ද අර දෙන ලින්ක් එකෙන් ලොග් වෙන ඕකනේ වෙන්නේ සූම් එකේ වැඩ කරන ගන්න විදිය දන්නේ නැහැ නේද හරි ඉතින් ඔය වැරදි අය වෙන්න බෑ වැරදි වුණොත් මොකද්ද මෙතන මට වැටෙනවානේ කවුද මේ ඇන්ද කෙනා කියලා මෙතනින් බැලුවා එයාගේ නම බැලුවා කෙලින්ම මෙතන තියෙනවා මේ බටන් එක මේ ඔප්පු ගාම මේ පැත්තේ රිමූව් කියලා තියෙනවා නේද මේ කරන්න පුළුවන් මොකක්ද ඒ බටන් එක බාන්න විතරයි තියෙන්නේ ඒයින්ද ඒ වැරදි කරන්න බෑ තේරුණා මොකද පොඩි ළමයි නෙමෙයි ඕක නිතරම කියන්න බෑ ෆෝන් එක පැත්තකින් තියලා පාඩමට අවධානය දෙන්න ෆෝන් එක අතරනම් ෆෝන් එකත් එක්ක නේද ආදරය කර කර ඉන්න එපා එතකොට වැඩේ වෙන්නේ නැහැ හරි ඊට පස්සේ මෙන්න මේ බලන්න දැන් ඊගාවට තියෙන එක මොකද සන් සන් කියන කන්දට නේද සන් කියන්නේ මොකේටද කන්දට එතකොට සන් කියන එක කොහොමද අපි කියවන්නේ අල්සයන්න දනා සා නේද අල්සයන්නයි දනා යන්නයි ආයන්නයි සා යටින් ලියලා තියෙනවා අල්ලයන් සන් ඉතින් ඔයාට ওই විදිහට දැන් කියවන්න පුළුවන් නේද දවස් 3යි ආවි ඔන්න දැන් කොරියන් අකුරු ආ දැන් කියවන කොරියන් වචන නේද මෙව්වත් ඒ විදිහට හදාගන්න මේ ඔයාට තේරෙන්නේ නැත්තම් පොතක් අරන් මේ අකුරු ටික එකතු කරන් මෙන්න මේ විදිහට ඔන්න බලන්න මම දැන් එකක් කියලා දෙන්න දැන් මෙන්න මේ අකුරු දැන් මෙන්න මේක මම මේ දැන් මේකෙන් දැන් ඔයාලා ශබ්ද කරන විදිහ මම කියලා දුන්නානේ කොහොමද අකාරාදී පිළි වලට මෙන්න මේ වාගේ වචනයක් ශබ්ද කරන් තක් කියන එක නේද හරි දැන් මෙන්න මේ වාක්‍යය දැන් ඔයාලට ශබ්ද කරගන්න අමාරුයි කියලා කියන්නකෝ හිතන්නකෝ දැන් ඔයා දන්නවනේ දැන් වගුව දන්නවනේ දැන් මේ අකුරු එකතු වෙන්නේ කොහොමද කියලා නේද ඔයා කරන්න මෙහෙම ඔයාට අමාරු නම් පොඩ්ඩක් අර පුරුදු වෙනකන් කියන හදා ගන්නකම් මේක මේ මෙතන තියෙන අල්පයන්න පයන්නයි සෝරි මෙතන තියෙන්නේ ඔන්න ඉස්සරවම මේකට එකතු වෙන්න ඕනේ පයන්නනේ මේ තියෙන්නේ පයන් අල්පයන්නනේ මේක ඒකට ධන එකතු වෙන්න ඕනේ මොකද්ද මේ අකුර ඔය අකුරනේ එකතු වෙන්න ඕනේ නේද ආයා ඕයෝ යෝ ඊට පස්සේ යටින් එන්නේ මේ අකුර එතකොට අල්පයන්නයි ධන මොකක්ද එකතු වෙන්න ඕනේ යෝ සෝරි මෙතන ලියන්න අමාරුනේ හරි මේ පැත්තෙන් අපි ලියමු වා එහෙම එකතු කරගන්න එතකොට මේක ලොකු කරදරයක් වෙන්නේ නැහැ වාට අල්පයන්නයි ධන ආයා ඕ යෝනි මේක යෝ මේ කොහොමද පුතේ එතකොට ශබ්ද වෙන්නේ අල්පයන්නයි ධන යන්නයි මොකද්ද මේක ශබ්ද කරන්න බලන්න නුවන් ශබ්ද කරන්න බලන්න මයික් එක කවුද අයස ශබ්ද කරන්න බලන්න පයෝ පයෝ නේද ඔය පයෝ පයෝ එතකොට මේක ශබ්ද වෙන්න ඕනේ කොහොමද අල්ල යන්න එන යටින් එනවා පයෝල් නේද පියෝල් කියලා තමයි මේක ශබ්ද කරන්නේ පියෝල් 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 ඔන්න ඔය විදිහට තමයි ශබ්ද කරන්නේ පියෝල් තරුව අන්න ලේසි ක්‍රමේ අපිට කොරියන් වලින් ශබ්ද කරන්න බෑ අමාරු අමාරු වගේ හිතනවා නෝ ඔය විදිහට අකුරු ටික වෙන් කරලා ටග් ගාලා හදා ගන්න පොතක් කර අන්න එනවා ඒතකොට ශබ්ද නේද ෆයෝ ෆයෝ අල්පයන දන යන්නයි ෆයෝ ෆයෝල් 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 කියලා තමයි ඔක ශබ්ද කරන්නේ ෆයෝල් නේද යම් තැනකදී ඔක බෝල් කියලා ශබ්ද කරන අවස්ථාවක් තියෙනවා කියෝල් බෝල් වෙන අවස්ථාවක් තියෙනවා ඉතින් ඒක ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් එතකොට මේක ශබ්ද කරන්නේ කොහොමද ෆයෝල් ෆයෝල් ඉතින් හරිය ලේසියිනේ දැන් මේ මේ මේක බලන්න දැන් ওই උඩ තියෙන එක අර කොත් කියලා තියෙන්නේ දැන් මේක කොච් කියලා ශබ්ද කරනවාද අපි මේක කොච් කියලා එහෙම ශබ්ද කරන්නේ නැහැ කොත් මේක අල් තයන්න මේ යට තිබ්බොත් මම මේකට කිව්වා මොකද්ද තයනු ශබ්දයක් ගන්න කියලා එහෙනම් මේක දෙක කොහොමද ශබ්ද කරන්න ඕනේ තියෙන්නේ මොකද්ද අපි බෙදා ගන්නවා අල්කයනු දෙකට එකතු වෙනවා මොකද්ද ඕ අකුර නේද
සොරි මේ අල්කයනු දෙකට ඕ අකුර කොත් කොත් අල්කයනු දෙකයි ඕ යන එකද කෝ වෙනව නේද කෝ කොත් එතන මේ තියෙන ඇට තියෙන මොකද්ද අල්තයන්න අල්තයන් එතකොට කොත් කියලා ශබ්ද කරන්න පුළුවන් ඉතින් ඔන්න හදා ගන්න ක්‍රමය හරි ලේසි නැද්ද ලේසි නැද්ද දැන් වැඩේ ලේසි නේද වැඩේ ඔව් සර් බුද්ධික ලේසිනේ වැඩේ අමාරු නෑනේ ඔව් සර් හරි ඉතින් ওই විදිහට ඔයාලට ඕනම වචනයක් දිග වචනයක් වුණත් කොරියානු භාෂාවේ දිග වචනයක් වුණා ওই විදිහට ඕනනම් ඔයාලට දැන් හාම් දැන් මේ ඔය තියෙන ලොකු ලොකු වචන චුරීප් ගුක් වාලි සමුසෝ ඒවා ශබ්ද කරන් ඉදිරියට යනකොට ඔයාලට කරගන්න පුළුවන් ඉතින් මහ ලොකු අමාරු නෑ තේරෙනවද ඒ වගේ වචන ශබ්ද කරන්න ලේසි අමාරු නැහැ පංගුව කට් හිටන අමාරුයි කියලා අමාරු නෑ එහෙම මේ හරි ලේසි දැන් කියයි සර් නම් කියයි සර්ට ලේසි කියලා අපිට අමාරු ඉන්නේ නේද නෑ එහෙම එකක් නෑ පුතේ පාඩම් කරනකොට එක ලේසි හරි දැන් මම මේ ටික පොඩ්ඩක් ශබ්ද කරන්න කියලා දෙන්නා ඊට පස්සේ ඔත් ඔයන්න අල්තයන් ඔත් කියලා මම ශබ්ද කරන්න මේක මම මේක ඔස් එහෙම කිව්වද නෑ ඔස් කිව්වේ නෑ හේතුව මොකද මම මේක කිව්වා මේ සයන්න හල් කිරීමක් විදියට එනකොට මේක අල්තයන්න බවට පත් වෙනවා කිව්වා දැන් මෙතන බලන්න පුතේ දැන් මේ මෙතනදී මෙන්න මේ දැන් මං කියවන දෙවනි පේරියක් වශයෙන් ආවොත් මේ කොරියානු භාෂාවේ හල් කිරීමෙන්නේ කියලා හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න මේ ඇවිල්ලා ව්‍යංජනයකට සොරයක් එකතු වෙන අවස්ථාව සොරයකට ව්‍යංජනයක් එහෙම නෙමෙයි එකතු වෙලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේ නුයන්න එකතු වෙන්නේ අල්නායන්නයි දන උයන්නයි නු කියන්නේ ව්‍යංජනයකට සොරයක් එකතු වෙන අවස්ථාව ඒක ඇවිල්ලා කොරියානු භාෂාවේ හල් කිරීමක් වෙන්නේ යට යට අකුරක් විදියට තිබ්බට එතකොට අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න කොරියානු භාෂාවේ හල් කිරීමක් කියන්නේ සොරයකට මොකක්ද එකතු වෙන්න ඕනේ ව්‍යංජනයක් සොරයකට ව්‍යංජනයක් එකතු වුණොත් ඒ කොරියානු භාෂාවේ හල් කිරීමක් බවට පත් වෙනවා මෙතනත් එහෙම අපි මේක ශබ්ද කරන්නේ කොත් කියලා මේක ශබ්ද කරන්නේ පියොල් කියලා නේද ඉතින් ඒ විදිහට මේක ශබ්ද කරනවා අපි මල් කියලා මේක ශබ්ද කරනවා අපි සම් කියලා සම් තුන නේද ඊට පස්සේ මේක අපි ශබ්ද කරනවා තක් කියලා තක් හරි ඊට පස්සේ මෙන්න මෙතන අපිට අහන්න තියෙනවා අර වගේම තමයි අර ඉස්සල් අපි ඇහුවා වගේම තමයි වචන දෙකක් දීලා තියෙනවා යාලා කියන්නේ ඒක වචනයයි ඒක තෝරන්න තමයි තියෙන්නේ මෙතන තියෙනවා කුම් කොන් තල් තප් මොක් මුම් පං පල් සම් සන් එක විදිහට එන්නේ නේ ඉල් ඉප් ඔන්න හරි අපි මේකේ ශබ්ද ටික බලමු එහෙමනම් මේකේ ශබ්ද ටික අහලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා හරි කීවෙනි ට්‍රැක් එකේ 14 වෙනි ට්‍රැක් එක අපිට අහන්න තියෙන නේද හරි 14 වෙනි ට්‍රැක් එක අහමු හතර වෙනි ට්‍රැක් එක පිනාලිය දෙන්නවම සද්දේ එහෙන්නේ නැත නේද? හා අඩු වෙලා තියෙනවා. 2번. 다음을 받침. 연습.
2번. 다음을 듣고 맞는 것을 고르십시오. 다음을 듣고 이가와타 사완딜라 만난 것을 니베라디 필리투라 코라십시오 토란. 하라 발무 에케 쿰 칼 키엘라 키위 목 키엘라 키위네데 방 키엘라 키위 산 입 띵어 위디엣 타마이 키위 ඊට පස්සේ ඊගාව ටිකක් අහමුකෝ ඊගාව ටිකක් අහලා අපි මේකේ සිංහල තේරුම් ටික බලමු 15 වෙනි ට්‍රැක් එක අපිට අහන්න තියෙන්නේ 15 වෙනි ට්‍රැක් එක읽으십시오. 책, 식사, 마지막. 편지, 손수건. 3. 옷, 낫, 꽃. 4. 밭, 숟가락, 젓가락. 5. 굴. 반달, 수요일, 6, 밤, 마음, 몸무게, 7, 입, 집, 수업, 8, 공, 한강, 강아지. 2번. 다음을 읽으십시오. 아리. 이렇게 담아에 3번. 다음을 읽으십시오. 하리. 네, 이렇게 담아에 앞이 ඔන්න ඇහුවේ. 또 මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මෙව් වගේ දැන් શબ્ද ටික ඔයාලා ඇහුවානේ නේද? කුම් කිව්වා. නේද? මෙයාලා මේක මේ කොම් කිව්වේ නැහැ කුම් කියලා නේද ඔයාලට ඇහුනේ. මේක සාමාන්‍ය පුතේ මේ කොරියානු භාෂාවේ මේ ඕ කියන අකුර මෙයාලා ඌ කියන શબ્දයකට තමයි ගන්නෙ. ඔයාලා හොඳට ඒක නිකන් ඔයාලා ට්‍රැක් ටික ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් අහලා බලන්න ට්‍රැක් ටික තියෙනවන්නේ නේද ට්‍රැක් ටික ඔයාලා ගාව තියෙනවා මම රූපේට දාලා තියෙනවා ලින්ක් එක ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ලැබුණ නැති කට්ටිය මට මැසේජ් එකක් දාන්න ට්‍රැක් ටික දෙන්න කියලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන අහන්න නිතරම පොත ගේන්න ගන්න මේ පොතේ ඕනනම් දැන් මේ ඉංග්‍රීසි පොතේ මේ ලින්ක් එක ඕනනම් මම දා දෙන්නම් ඕන කට්ටිය ඉල්ල ගන්න මැසේජ් එකක් දාන්න ලින්ක් එක දෙන්න කියලා ඊට පස්සේ මේ පොත ඉංග්‍රීසි තේරෙන කට්ටියට මේක බලා ගන්න පුළුවන් ප්‍රැක්ටික් අහන්න පුළුවන් ප්‍රැක්ටික් දාගෙන මේකෙන් කියන්න පුළුවන් නේද ඉංග්‍රීසි දන්න කට්ටිය නම් තනි කට්ටිය සිංහල ට්‍රාන්ස්ලේට් පොත ගන්න ඕන අනිවාර්යයෙන්ම හරි එතකොට මේක මේ 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 શબ્ද මේ කුම් කියන කොම් කියන શબ્ද කුම් කියලා තමයි යාලා શબ્ද කරන්නේ ඉතින් ඔයාලට ඒ શબ્ද අහනකොට මේව શબ્ද කරන විදි යාලා શબ્ද කරන්නේ මේ විදියට නේද කියලා ඔයාලට හිතෙනවා මේ වචනේ දිහා බලපුවාම එතකොට කොම් කුම් නේද කොම් කොම් කියලා තමයි මේක මෙයා શબ્ද කෙරුවේ එතකොට මේ කොම් කියන්නේ මොකද්ද? කොම් කියන්නේ මොකද්ද? නේද? කොම් කොම් කියන්නේ කවුද? කොම් කියන්නේ මොකද්ද? කොම් කියන්නේ ඇවිල්ලා අංක එකේ සිංහල තේරුම වෙන්නේ වලහ කියන අර්ථය එන්නේ. කොම්. කුම් කියනවා බිඳුවට. නේද? ඊට පස්සේ දල් තියෙනවා. මේ දල් කියන එකේ නම් ඉතින් මේ මේ මෙතන දල් කියන්නේ මාසෙට ඇවිල්ලා. තවත් දල් කෙනෙක් ඉන්නොත් එක ඇවිල්ලා දල්. තයිනු දෙකකින් එන වචනේ. දුවට තල් කියනවා. නේද? ඉතින් ඒ වාගේ තල් කියන්නේ ඇවිල්ලා මොකද්ද? මාසය කියන එක. හෝල් කියලාත් අපි මාස වලට කියනවා. හැබැයි මේ ගිය මාසේ තාම්දල් නේද? නැත් ඊගාව මාසේ ඉබොන්දල් මේ මාසේ අන්න ඒ වාගේ අපිට මේ දල් කියන්නේ මාසය කියන එක. අර මාස ගණන් කරනකොට තමයි වෝල් යොදන්නේ නේද ඉල් වෝල් ඊ වෝල් සම් වෝල් සා වෝල් ඕ වෝල් ඉතින් ඒ විදිහට අර අපි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා ගණන් කරනවානේ අන්න එහෙම ගණන් කරනකොට තමයි වෝල් කියන වචනේ යොදන්නේ මාසවලට එතකොට අපි සාමාන්‍යයෙන් ඊගාව මාසේ මම ලබන මාසේ නේද තාම්දරේ ලබන මාසේ හංගුගේ කායෝ කොරියාවට කල්කොයේයෝ යන්නයි ඉන්නේ කල්කා යන්නයි ඉන්නේ හරි ඒ විදිහට අපිට මේ අර දල් කියන වචනේ කියන්නේ මාස කියන එක තප් කියන්නේ උත්තර කියන එක කිව්වේ අර තප්පසිප්සියෝ කිව්වේ
පිළිතුරු සපයන්න කිව්වේ නැත්නම් උත්තර දෙන්න කිව්වේ. තප්පසිප්සියෝ නේද? තප් කියන්නේ උත්තර. මොක් කියන්නේ මොනවද? මොක් කියන්නේ බෙල්ලට. මොක් කියන්නේ බෙල්ලට? මොම් කියනවා ශරීරයට. මොම් කියන්නේ ශරීරය. ඉතින් ඔයාලට මේක එකපාර දැන් ලියා ගන්න බැරි වුණොත් නැවත වීඩියෝ එක බල බල මේ ටික ඔයාලට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ පන් කියනවා කාමරයට, පල් කියනවා පාදයට. ඊට පස්සේ සම් කියනවා තුනට, සන් කියනවා කන්දට. ඊට පස්සේ ඉල් කියනවා මොකේටද? ඉල් කියන වැඩවලට කියලා දාගන්න. ඉල් කියන එකටත් ඉල් කියනවා. මෙතන ඉල් කියන්නේ මේ විදිහමයි කියන්නේ. එහෙනම් දැන් මම කියලා දීලා තියෙන ඔයාලට සාමාන්‍යයෙන් කොරියානු භාෂාවේ කතා කරනකොට එකම වචනේ එකම අර්ථ දෙකකින් එනවා. දැන් මේ වචනේ තියෙන ඉල් කියන්නේ වැඩවලටත් ඉල්හදා කියලා කියන්නේ අපි වැඩ කරනවා කියන එක. ඉල් කියන්නේ වැඩ කියන එක. ඒතර ඉල් කියනවා එකට. එකටත් ඉල් කියන්නේ. චීන ඉලක්කම් ක්‍රමයට ගත්තා. ඒතර දෙකම එක වචනේනේ. එකම විදියට ලියන්නේ. එකම શબ્දය හැන්නේ. හැබැයි තේරුම් දෙකක්. එතකොට අපිට මේ තේරුම් දෙක කොහොමද තෝරගන්න පුළුවන්? අපි කතා කරනකොට අපි මේ වැඩක් ගැනද කතා කරන්නේ, එහෙම නැත්නම් අපි මේ ගණින එකක් ගැනද අපි මේ කතා කරන්නේ කියන එක ඒ කතා කරනකොට ඒක අපිට තෝරගන්න පුළුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක මම නිතරම කියන දෙයක්. ඊට පස්සේ ඉප් කියනවා. මෙතන ඉප් කියන්නේ මොකේදද? මෙතන ඉප් කියන්නේ කටට පුතේ. මෙතන ඉප් කියන්නේ කට. ඉප් කියලා තව එකක් තියෙන. ඉප් කියනවා කොලේට. හැබැයි ඒකට එන්නේ අර අනිත් කල්පයන්. අර අපි මෙන්න මේ පයන්න. කො මහ ප්‍රාණ ප අකුරු මෙන්න මේක තමයි හල් කිරීමක් විදිහට ඒ ඉප් එකට එන්නේ. එහෙම ඉප් කියලා ලියලා තිබ්බ මොකද්ද ඒක? ඒක කොලේ කියලා වෙන්න ඕන. හරි. ආ මේ තියෙන්නේ. මේ මෙතන යට මේ තියෙන ඉප් කියලා මේ. ආ ඒ කොලේ. හරිද? මෙතන ඉප් කියන්නේ කටට. හරි. එහෙනම් මේ ටිකත් අපි පොඩ්ඩක් බලමුද කියෝලා. තාම ලිල් ගසිප්සි ඔයිගවට කියවන්න. චෙක්. නේ? මේක චෙක් ගෙහෙම කිව්වද? චෙක් කිව්වේ නැහැ. චෙක් කියලා නේද શબ્ද කරුවේ. එහෙනම් අල් කයන්න තමයි මේ හල් කිරීම වලදී શબ્ද වෙන්න ඕනේ. ඊට පස්සේ සික්සා. සික්සා. සිග් සියන් අල් ගයන්න එහෙම කිව්වේ නැහැ නේ. සික්සා කියලා තමයි මේක શબ્ද කරුවේ. මජිමා. 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 අවසාන කියන. හරි. මම මේ වගේ මේ ටික શબ્ද කරලි වල මම සිංහල තේරුම් ටික කියලා දෙන්න. ඊට පස්සේ නූන්. නූන්. ඊට පස්සේ ප්‍යොන්ජි. ප්‍යොන්ජි. ඊට පස්සේ සුන්සුගෝන්. 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 ඊට පස්සේ ඔත් නේද? මේක උත් කියලා තමයි શબ્ද කරන්නේ. උත්. නත්. නත්. කුත්. ඊට පස්සේ පත්. සුත්කරක්. චොත්කරක් නේද? සුත්කරක්. චොත්කරක්. ඊට පස්සේ කුල්. පන්දල්. සුයෝ ඉල්. ඊට පස්සේ පම්. මාම්. මොම්මුගේ. ඉප්. ටිප්. සුවක්. කොන්. හන්ගම්. කංආජි නේද? ඉතින් මේවා මේ શબ્ද කරනකොට මෙතන සුත් කරක් එහෙම කිව්වේ නැහැ, සුත් ගරක් කියලා શબ્ද කරේ. සුත් ගරක්. චොත්ගරා. ඇයි මේක කයන්න කිව්වේ නැත්තේ? මේකටයි ගයන්න කිව්වේ. මේක දෙවනි අකුරක් වශයෙන් හිටපු හින්දා. ඉතින් දැන් ඒව ඔයාලට දැන් පැහැදිලිද? මම ඉදිරියේදීත් ඉතින් ඔයාලට තව ටිකක් අපි පාඩම් යනකොට මම ඔය මතක් කරනවා. තේරෙනවද? අමතක තියෙන දේවල් මතක් කරගන්න මම පාඩමත් එක්ක ඒක මම එක්ස්ප්ලেইন ඔයාලට කරලා දෙනවා. කොහොමද මේක මේ විදිහද මේ විදිහ නේද මේක වෙන්නේ කියලා. ඒව මතක් කරනවා මම. ඔයාලට අමතක වෙන දේවල් නේද? එකපාරම ඔබ මොලේ දාගන්න බෑනේ නේ. හරි අමාරුයිනේ. තියෙන මේ මොලේ තියෙනවා මේ ප්‍රශ්න ටික විසඳගන්නේ කොහොමද කියලා අපි මේ කල්පනා කරනවා. නේද? සර් ඇවිල්ලා තව දෙයක් දාන ඔළුවට. නේද? ඉතින් ඒ හින්දා එව්වත් මම ඔයාලට මම කියලා දෙනවා. ඊට පස්සේ පුතේ දැන් අපිට මෙන්න මේ ටිකේ තියෙන සිංහල තේරුම් ටික තමයි දැන් මම මේ කියලා දෙන්නේ. ඔයාලට මේක එකපාරම දැන් මම කියවන ගමන් ලියා ගන්න බැරි වුණොත් නැවතත් ඔයාලට වීඩියෝ එක බල බල ඒක ලියා ගන්න පුළුවන්. මෙහෙමයි. හැබැයි මට දැන් ඔය ආද ක්ලාස් එකට ආපු නැති ළමයි මේ මැසේජ් දානවා සර් දැන් වීඩියෝ එක වෙනවද? එහෙම බෑ මේ වීඩියෝ එක අපි අප්ලෝඩ් කරලා ඒ ටික කරන්නේ. තේරුණාද? ඉතින් ඔයාලා දන්නවනේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාම හරි වෙලාවක් යනවා මේ ඉන්ටර්නෙට් එක ස්ලෝ. මේ ඉතින් ඒ හින්දා ඉතින් වෙලාවක් යනවා. ඉතින් මට දැන් අද කරන වීඩියෝ එක අදම අප්ලෝඩ් කරගන්න බැරි වෙයි. සමහරට එක හෙට
අනිද්දා වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අර ඔන්ලයින් ක්ලාස් එකට එනවා නම් වැදගත්කම වෙන්නේ ඒ දවසේම ඒක ඉගෙන ගන්න පුළුවන්. නේද? එතකොට අර වීඩියෝ එකත් පස්සේ බැලුවට ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔන්න ඔතනේ අවාසිය ඔයාලට වෙයි. ඉතින් ඒක මට කරන්න දෙයක් නැහැ. පුළුවන් තරම් ඉක්මනින් මම වීඩියෝ එක ඔයාලට දෙන්න තමයි බලන්නේ. දැන් පෙරේදා කියන්නේ ගිය සති ක්ලාස්වලත් මම දුන්නානේ. ටක් ගාලා දුන්නා. ඊට පස්සේ අර පළවෙනි කණ්ඩායමේ අර අවසාන කරපු වීඩියෝ ටික තමයි එහෙම මෙහෙම පොඩ්ඩක් පරක්කුනේ. ඒකත් ඊයේ එනකොට දාලා ඉවර කෙරුවා නේද? ඊයෝ ඊයේද පෙරේදා කොහෙද? හරි ඊට පස්සේ මෙන්න මෙතන මේ චෙක් කියන්නේ මොකද්ද? චෙක් කියන්නේ පොතට ශික්ෂා කියනවා ආහාර වලට අංක 2 පළවෙනි එකේ 2 ශික්ෂා ආහාර මම එකස් එක දයන්නේ එකට බලන්න. මාජිමක් කියන්නේ අවසාන. මාජිමක් අවසාන. ඊට පස්සේ දෙකේ තියෙනවා නුන්. මෙතන නුන් කියන්නේ නුන් කියනවා හිමටත් නුන් කියනවා නේද? ඇස් වලටත් නුන් කියලා කියනවා. මෙතන ඇස කියලා දාගන්නකො. ඊට පස්සේ ප්‍යොන්ජි. ප්‍යොන්ජි කියනවා ලියුමට. ඊට පස්සේ සුන්සුගොන්. සුන්සුගොන් අත්ලේන්සුව. සුන්සුගොන් අත්ලේන්සුවට සුන්සුගොන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔත් කියනවා ඇඳුම් වලට. නත් කියනවා දහ වලට. දැක ඇත්තටත් නත් කියලා තමයි කියන්නේ නේ. නත් කියන්නේ දැක ඇත්තටත් නත් කියලා කියනවා. ඊට පස්සේ කුත් කියන්නේ මල් වලට. පත් කියනවා මේ තවානට. තවානට. ඊට පස්සේ සුද්ගරා. සුද්ගරක් කියන්නේ හැන්දට. චොත්ගරක් කියන්නේ අර කූරු දෙකට. එක නැත්නම් අපි කියන චොප්ස්ටික්ස් වලට නේද? අන්න අල්ල ගන්න කූරු දෙක. අන්න එකට තමයි චොත්ගරක් කියලා කියන්නේ. ඊට පස්සේ කුල්. කුල් කියන්නේ ගුහාව. පන්දල්. පන්දල් කියන්නේ අඩ සඳ. නැත්නම් මාසේ භාගේ. මාසෙන් භාගේ. අඩ සඳ. මාසෙන් භාගයටත් පන්දල් කියලා කියනවා. ඊට පස්සේ සුයෝයිල්. සුයෝයිල් කියන්නේ බදා අදට. නේද? ඊට පස්සේ 6 වෙනි එකේ පම් කියනවා රාත්‍රියට. පම් කියනවා රාත්‍රියට. ඊට පස්සේ මාම් කියන්නේ මනසට. මාම් කියන්නේ මොකද්ද? මනස. මනස. මනසට. ඊට පස්සේ මොම්මුගේ. මොම්මුගේ කියන්නේ ශාරීරියේ බර. මොම්මුගේ ශාරීරියේ බර මොම්මුගේ නේද? ඊට පස්සේ ඉප් කියනවා කොළයට. හතේ. ඉප් කියන්නේ කොළයට. චිප් කියනවා ගෙදරට. සුවොප් කියනවා පාඩමට. ඊට පස්සේ කොන්. කොන් කියන්නේ බිඳුව කියලා වල් දන්නවා. හන්ගං. හන්ගං කියන්නේ හංගඟට. ඉතින් මේ හන්ගඟ කියන්නේ කොරියාවේ තියෙන දිගම ගඟ. නේද? විශාලතම ගඟ. මේක සෝල් හරහා කොරියාවෙටින් මේක ගලාගෙන යනවා. හන්ගඟ. නේද? කොරියානු ගඟ. කොරියාවේ ගඟ කියන එක තමයි හන්ගඟ කියන්නේ නේද? කං ආජි. කං ආජි කියන්නේ මොකද්ද? බලු පැටියට කං ආජි කියලා කියනවා. කං ආජි. හරි. එහෙමනම් ඊට පස්සේ අපි නැවතත් ක්ලාස් එක පටන් ගන්නවා 10ට. ඊට පස්සේ ඔයාලට අපි කියලා දෙන්නේ මෙන්න මේ ටික. රීඩි. නේද? ලියන්නත් එපැයි. ඉගෙන ගත්තට මදිනේ. දැන් ඊට පස්සේ අපි ඉගෙන ගන්නෙ මෙන්න මේ ටික. දැන් වෙලාව ඇවිල්ලා 9:46යි. හරියටම 10ට ලොග් වෙන්න නැවත ක්ලාස් එක ආරම්භ වෙනවා ඒ ටයිම් එකට. හරි. එහෙමනම් සියලු දෙනාම ගිහිල්ලෙන්න. 35 දෙනෙක් ඉන්නවා. 5 දෙනාම එන්න ඉතුරු වැට් ටිකට. Recording in progress. හරි එහෙනම් කට්ටි ඉක්මනින් බලන්න ලොග් වෙන්න බලන්න. Recording stopped. ලොග් නෑ නේද? ඉක්මනින් ලොග් වෙන්න බලන්න. හරි ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා හරි එක් මිනිහ ලොග් වෙන්න
හරි නේද? තාම 12 දෙනා ඇවිල්ලා ඉන්නේ නේද? අපි 10 එකේ ලොග් වෙන්න කියලා කිව්වේ. තාම 10 වෙනි තව විනාඩියක් තියෙනවා. හරි. තව ටිකක් වෙලා අපි බලමු. තව විනාඩියක් දෙකක් වගේ බලමු. කට්ටිය ලොග් වෙන විදිය. 13 දෙනා ඇවිල්ලා ඉන්නේ. 12 දෙනායි නේද? මාත් එක 13. දහනව දෙනෙක් දැන්ට ඉන්නවා නේද බලාගෙන. හරි ගොඩක් කට්ටිය ඉතින් පුතේ මේ ඊයේ අද එහෙම ලියාපදි අද නම් ඊයේ ලියාපදිංචු ළමයිට එහෙම නම් මම තාම මේ නම්බර් එකක් මේ විදියට දුන්නා. ඉතින් ඒ කට්ටිය අනිවාර්යෙන්ම නම්බර් දුන්න කට්ටිය නම්බර් දාගන්න. නැත්තම් මොකද ක්ලාස් එකේ වාලට ඉන්න බැරි වෙනවා. නම්බර් නැත්තම් එහෙම මේ වගේ නම්බර් ටික වාලා දාගන්න. පේනවා නේද මේ දාලා තියෙන්නේ? රංජිත් 733 688 මදුසානි නේද? ඉතින් ඒ වාගේ මේ නම්බර තියෙනවා. මේ තියෙන්නේ 405 නිසංසලා 801 මේ කවුද? විසාන්ද ඉතින් මේ විදියට මේ නම්බර ටික දාගන්න ඕන නේද? 797 ඉන්නවා ඔය. ඉතින් ඒ විදියට හරි 27 දෙනෙක් දැන්ට ආවා. බලමු අපි තව ටික කීප දෙනෙක් එයි. ඉතින් මේ කණ්ඩායමේ මේ ගෲප් එකේ 150කට කිට්ටු කරලා මං හිතන්නේ ඉන්න මේ ටීම් එක 150ටත් වැඩි ඇති. ගොඩක් කට්ටිය ඉතින් ජොබ් කරන කට්ටිය ඉරිදටත් ජොබ් කරන කට්ටිය ඉන්නව නේද? ඉතින් අපේ රටේ අනිවාර්යෙන් ඉරිදටත් ජොබ් කරන්න ඕන. නැත්තම් බෑ අමාරු වැඩේ කරන්න. හරි එහෙමනම් මේ යමු පාඩමට නේද? 10:01. හරි එතකොට දැන් මම ඔයාලට කියලා දෙන්නම් මුංජං ඉග්ගි වාක්‍ය කියවීම. මුංජං ඉග්ගි. දැන් ඔන්න අපි දැන් වචන කියවන්නනේ දැන් අපි පුරුදුනේ නේද? වචන කියවන්න තමයි දැන් අපි පුරුදුනේ. දැන් මේ වචන එකතු වෙලානේ වාක්‍ය හැදෙන්නේ. වචන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙන ඒවට අපි කියන වාක්‍ය කියලා. සිංහල භාෂාවේ මම යනවා ගෙදර. එතකොට එවයිල මොනවද වචන? එතකොට මම යනවා අන වාක්‍ය මොකද්ද උනේ? එකකට
වචන එකට වැඩි ප්‍රමාණයක් එකතු වුණා. වචන දෙකක් ආවනේ මම යනවා කියන එක. මම යනවා කියන්නේ එක වාක්‍යයක්. මම ගෙදර යනවා. එකත් වාක්‍යයක්. මේ ඇවිල්ලා පුතේ මොනවද එකතු වෙන්නේ මේ වචන එකතු වෙන්නේ. එහෙනම් ඔයාලා දැන් දන්නවා වචන පාඩම් කරගත්තාම වාක්‍ය නිර්මාණ කරගන්න ලේසියි කියලා. නේද? මම කියන වචනේ පාඩම් කරගත්තා. චොනන්. මම කියන චොනන්. චොනන්. චොනන් කියන වචනයයි. චිප්. චිප්. ගෙදර. නේද? ගෙදර. චිප්. ගෙදර. යනවා. කායෝ. ඉතින් ওই වචන පාඩම් කරගත්තාම චොනන් චිබේ කායෝ කියලා අපිට වාක්‍ය හදාගන්න පුළුවන්. ඉතින් හරි ලේසි. නේද? මම යනවා ගෙදර. චොනන් කායෝ චිබේ. ඉතින් එහෙම සාමාන්‍ය ගලපන්නේ නැහැ. අපි චොනන් චිබේ කායෝ කියලා තමයි කර්තෘ කර්ම ක්‍රියා. නේද? ඔයාලා දන්නවනේ සිංහල භාෂාවේ කොහොමද කර්තෘ කර්ම ක්‍රියාය දෙන්නේ කියලා. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව තමයි යනවා. එහෙනම් මම තමයි කර්තෘ. කර්තෘටයි ක්‍රියාවටයි භාජන වෙන කෙනාට නැත්නම් එයාව මැදට හිටින කෙනාට අපි කියනවා කර්මය කියලා. එහෙනම් ගෙදර කියන්නේ කර්මය කියන එක නේද? ඉතින් සිංහල භාෂාව කියන්නේ හරි අමාරු භාෂාවක්. يعني විදේශිකයෙකුට ඉගෙන ගන්න අමාරු භාෂාවක් තමයි සිංහල භාෂාව. සිංහල භාෂාවේ ගොඩක් දේවල් තියෙනවා. ව්‍යාකරණ පැත්තට ගත්තාම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කොරියානු භාෂාවේ මහා ලොකුවට ව්‍යාකරණ තියෙනවා. ඉතින් මේ අපිට භාෂාව හසුරුවා ගන්න මහා ලොකු ව්‍යාකරණ ගොඩක් අවස්ථාවක් වෙන්නේ නැහැ. නේද? ඒ හින්දා ව්‍යාකරණ දෙස ඉදිරියේදී අපි ව්‍යාකරණ පාඩම් වලට ගියාට පස්සේ 6 වෙනි පාඩමේ ඉඳන් තියෙන ව්‍යාකරණ පාඩම්. 6 වෙනි පාඩමෙන් අපි පටන් ගත්තාම ඔයාලට ලැබෙන විෂය නිර්දේශයට අදාළ පොත පටන් ගන්නවා 6 වෙනි පාඩමේ ඉඳන්. එතන ඉඳන් තමයි විෂය නිර්දේශවල අදාළ පාඩම් මාලාව යන්නේ 6 වෙනි පාඩමේ ඉඳන්. හරි. දැන් අද අපි කතා කරන්නේ මුංජං ඉක්කි. වාක්‍ය කියවීම පච්චිමි. නේද? මෙතන තියෙනවා කියලා පච්චිමි මොම්ගා කියොල්හ පාමියොන් පච්චිමල් තවියම් ජොල් චොස්සොරිරෝ ඔල්ගෝ ඔල්ගෝ පරම් හම්නිදා. මේ කියන්නේ මොකද්ද? හල් අකුරු වලට අර මං කියලා දුන්නා වගේ ඉස්සෙල්ලා මං කියලා දුන්නේ හල් අකුරු වලට පස්සේ තියෙන සොර සම්බන්ධ කර හල් අකුරු උච්චාරණය කරනවා කියලා තමයි කියන්නේ. මොකද්ද? හල් අකුරකට පස්සේ සොරයක් තියෙනවා නම් ඒකට හල් අකුර ආදේශ කරලා කොරියානු භාෂාවේ ශබ්ද කරනවා කියලා තමයි කියන්නේ. එතකොට කොරියානු භාෂාවේ ලියලා තියෙන එක විදියක්, හැබැයි ශබ්ද කරනකොට ශබ්ද කරන්න ඕනේ වෙනත් විදිහකට. ඒක තමයි දැන් මේ මම ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. දැන් මෙන්න මෙතන වචනයක් ලියලා තියෙනවා. මොකද්ද ලියලා තියෙන්නේ? පප්ල්. පප් කියන්නේ බත්වලට. පබල් කියන්නේත් බත්වලටම තමයි. නේද? දැන් ඔයාලා වචන පාඩම් සමහරට දැන් ඔයාලා ඉගෙන ගන්න කලින් ආසාවට වචන පාඩම් කරනවා. දැන් ඔයා පාඩම් කරුවේ පප් කියන්නේ බත්වලට. හැබැයි පබල් කියන්නේත් බත්වලට. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනව නේද? මොකද්ද මේ උනේ කියලා. නේද? ආසාවට වචන පාඩම් කරනවා. ඉතින් ඒ ප්‍රශ්න සාමාන්‍ය කාටත් එනවා. ඒවා සාමාන්‍ය පොදු දේවල්. ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි ඒක. දැන් පප් කිව්වා බත්වලට, පබල් කියලාත් කියනවා බත්වලට. එතකොට මේක වචන දෙකක් වුණාට තේරුම ඇවිල්ලා එකයි. මේ එල් කියන්නේ පුතේ නිපාත. අපි ඔය අපි ඉගෙන ගත්තානේ සිංහල භාෂාවේ නිපාත කියයි, උපසර්ග කියයි නේද? පපරාවස අනු කියලා එන්නේ උපසර්ග පද නේද? ඔයාලා දන්නව මොකද්ද උපසර්ගයක් කියන්නේ? නිපාත කියන්නේ මොනවද? ඉතින් මෙන්න මේ වාගේ කොරියානු භාෂාවෙත් තියෙනවා නිපාත පදවලට යෙදෙන.
වචනවලට යෙදෙන නිපාත තියෙන. ඒ නිපාත තමයි මේ එල් කියන එක එහෙම. එල් නේද? රෙල් කියව විදියට නිපාත නන් න් නේද? ඉතින් ඒ විදියට ඒ නිපාත වර්ග තියෙන ඒවට අපි කියන ව්‍යාකරණ ඉගෙන ගන්නකොට ඒ නිපාත වලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට දැන් අද මම කියලා දෙන්නේ කොහොමද වචනයක තියෙන හල් කිරීමකට පසුව සොරයක් යෙදෙනවා නම් ඒ සොරේ සම්බන්ධ කරලා කොහොමද අපි මේක ශබ්ද කරන්නේ කියලා මේ වචනේ. මේ බලන්න මෙතන ලියලා තියෙනවා පප් එල්. හැබැයි මේක ශබ්ද කරන්නේ මොකක් කොහොමද? පබල් කියලා. මොකද්ද ක්‍රමේ? හල් කිරීමකට පසුව සොරයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සොරේ තියෙන ව්‍යංජන කියන ං කියන බිඳුව ලොප් වෙලා මෙන්න මේ විදිහට මේ පයන්න මේක උඩ හිටින්න ඕන. මේ අ කියන අකුර උඩ. එතකොට මේ ලියලා තියෙන අ කියන අකුර උඩ මේ පයන්න හිටවලා තියෙනවා. එතකොට මෙයා ශබ්ද වෙන්නේ මොකද්ද? පබල් කියලාද? නෑ පබල් කියලා නෑ පබල් කියලා. අ අ අ ශබ්ද වෙන්නේ මේ අ කියනකොට ප. එහෙනම් අල්පයන්නයි ධන අ කියන අකුර එකතු වුනහම ප කියලා තමයි හැදෙන්නේ. කොහොමද හැදෙන්නේ? අල්පයන්නයි ධන අ ආනෙමේ අ. එතකොට අමල් කියලා ලියනකොට එහෙම මේ අ කියන එක එහෙම ලියන්න බෑ. ඒකට ආ තමයි ලියන්න ඕනේ. නේද? එතකොට අල්පයන්නයි ධන අ කියන අකුර උඩ ප හිටපුවාම මේක ප බවට පත් වෙනවා. ප. පා නෙමෙයි ප. පබල්. එතකොට මෙයා බල් උනේ කොහමද? ප බ උනා. මෙතන හල් කිරීමක් වශයෙන් අල්පයන්න තිබ්බා ලියලා තියෙනකොට හැබැයි යා දෙවනි අකුරක් වශයෙන් ශබ්ද කරනකොට මෙයා දෙවනි අකුරක් වශයෙන් තමයි මෙයා හිටින්නේ. එතකොට තමයි මෙයා ප බ වෙන්නේ. මේ අකුරනේ බයන්න ඕනේ නේ. ඒ වගේම තමයි මෙන්න මේ මොක්ක මොගෝයෝ කියන පදේ. මොගෝයෝ කියන පදේ මොක්තා එකේ දායිවත් කරා. දායිවත් කරාට පස්සේ ඔක අපි ව්‍යාකරණවලදී වලට කොහොමද කොරියානු භාෂාවෙන් ක්‍රියාපදයක් වර්තමාන කාලයේ නිර්මාණය කරගන්න විදිය තමයි මේ තියෙන්නේ. ඒක ඔයාලට ඉදිරියේදී ගණන් ගන්න පුළුවන්. දැන් මේ ගැන හිතන්න එපා. මෙතන සොරේ ගැන විතරක් ඔයාලා හිතන්න. මෙතන තියෙන වචනේ තියෙන සොරේ ගැන විතරක්. මේ මොගෝයෝ කියන වචනේ තියෙන්නේ. ඒක විතරක් ඔයාලා හිතන්න. අනිත් දේවල් ගැන හිතන්න යන්න එපා. එතකොට මොගෝයෝ කියන එකට මොක්තා කියන එකේ මොක්තා කියන ක්‍රියාපදයේ ක්‍රියාමූලයේ මේ බලන්න මෙතන තියෙන අල්කයන්. ඊට පස්සේ අල්කයන්ට පස්සේ එකතු වෙන්නේ මොකද්ද? සොරයා. සොරේ තියෙන ව්‍යංජන කියන බිඳුව නිහඬ කරනවා. නැත්නම් අයින් කරලා දානවා. අයින් කරලා දාලා මෙන්න මේ අල්කයන් කියන එක මෙතෙන්ද ගේනවා. මේ ගණනලා තියෙන. අල්කයන් කියන එක මෙතෙන්ද ගේනවා කියලා මේ පෙන්눔 කරලා දීලා තියෙන. මෙතෙන්ද ගෙනාවම මෙයා දෙවනි අකුරක් වශයෙන් තමයි හිටින්නේ. එතකොට මොකෝයෝ කියලා එහෙම ශබ්ද කරනවද මේක? නැහැ. මෙයා දෙවනි අකුරකට ශබ්ද කරන අපි ග අකුරකට නේද ගයන්නකට. එහෙනම් මේක ශබ්ද කරන්නේ කොහමද? මොගෝයෝ කියලා. මොගෝයෝ. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වචන ටිකක් දීලා. මේ තියෙන්නේ එම් අක් එම් අක් ශබ්ද කරන්න හරි අමාරුයි නේ. එම් අක් එම් අක් එම් අක්. හැබැයි එමක් කියලා ශබ්ද කරන්න හරි ලේසි. මොකද්ද වුනේ? අල්මයන්න සොරේ ගාවට ගියා ශබ්ද කරනකොට. අල්මයන්න යට තියෙන අල්මයන්නක්නේ නේද? මය අල්මයන්න මෙයා ගාවට යනවා. එතකොට මා වෙනවා. අල්මයන්න දන ආ මා. එමක් කියලා හැදුනේ ඒ විදිහට. ඊට පස්සේ හන් ගුගෝ. හන් ගුක් ඕ හන් ගුගෝ වුණා. හන් ගුක්කෝ තමයි හන් ගුගෝ වුණේ. හන් ගුක්කෝ හන් ගුක් ඕ තමයි හන් ගුගෝ වුණේ. කොහොමද වුණේ? අල් කයන්න ගියා මෙන්න මේ ඕ අකුරත් එක්ක එකතු වුණා. එතකොට මෙයා ගෝ බවට පත් වුණා. දෙවැනි අකුරක් හරි තුන්වැනි අකුරක් වශයෙන් තමයි මෙයා එතකොට වචනේ හිටින්නේ නේද? එතකොට තමයි යා ග බවට පත් වෙන්නේ. ඒ විදිහට තමයි හන් ගුගෝ කියලා වචනේ හැදුනේ. මෙන්න මෙතන තියෙන මොකද්ද ලියලා තියෙන්නේ? හල් ආ බෝ ජි. හල්ලා බෝජි. හල්ලා බෝජි ශබ්ද කරන්න අමාරුයි නේද? හැබැයි හරා බෝජි කියලා ශබ්ද කරන්න ලේසි.
එතකොට අල්ලා යන්න ආ කුරගාවට ගියාම මෙයා ලා බවට පත් වෙනවා. ලියලා තියෙන්නේ මේ විදිහයි. හැබැයි ශබ්ද කරන්නේ කොහමද? මේ හල් අකුරණයි යන්න ඕන මෙතෙන්. බින්දුව එතකොට අයින් වෙනවා. අයින් වෙලා මෙයා දෙවනි අකුරක් වශයෙන් එතකොට හිටිනවා. ඒ හිටපුවාම මෙයාට රා කියන ශබ්දේ තමයි එන්නේ. හරා, හරා බොජි. හරා බොජි. එතකොට මොකද්ද එමක් කියන්නේ? එමක් කියන සංගීතයට. එමක් කියන්නේ මොකේටද? සංගීතයට. හංගුගෝ කියන්නේ, හංගුගෝ කියන්නේ නැති කොරියාව නේද? හංගුගෝ කොරියාව නැත්නම් කොරියන් කියන වචනේ තමයි ඒකෙන් එන්නේ. ඊට පස්සේ හරාබෝජි. හරාබෝජි කියන්නේ කාටද? අබෝජි තාත්තා, හරාබෝජි සීයා. අබෝජි කියන්නේ කාටද? ආබෝජි තාත්තා, හරාබෝජි සීයා. ඊට පස්සේ තියෙනවා කියන්න අල්පයන්න. ඒ කියන්න අල්පයන්න ඒ යන්න. චිප්පේ, චිප්පේ. හැබැයි අමාරුයි ශබ්ද කරන්න නේද? එහෙනම් මේක ශබ්ද කරන්න අපි කොහොමද? පයන්න array යනවා මෙතෙන්. අල්පයන්. එයා දෙවනි අකුරක් වශයෙන් එතකොට හිටිනවා. මාරු වෙන අකුරක් මේක. ප බ කියන අකුර. එතකොට ශබ්ද වෙනවා කොහොමද? චිබේ කියලා. චිබේ, චිබේ. හරි. ඊට පස්සේ මේකත් ඒ විදිහමයි. හොයන්න, අල් ඡයන්නනේ. දැන් මෙතන අල් ඡයන්නක් නෙමෙයි මේක ශබ්ද කරන්න අපි. කොත්, කොත් ඊ කියලා තියෙන්නේ කොහොමද? කොත්ටි. හැබැයි මේක ශබ්ද කරනකොට කොචි කියලා තමයි ශබ්ද කරන්න ඕනේ. කොත් ඊ, කොත්ටි කියන මේ අල් ඡයන්න මෙයාට ඊ අකුරට එකතු වෙනවා. එයා දෙවනි අකුරක් වශයෙන් එතකොට මෙතනදී ඉන්නේ. හල් කිරීමක් විදියට නෙමෙයිනේ. නේද? මෙයා වාක්‍යයට සම්බන්ධ කරනකොට, උච්චාරණය කරනකොට මෙතන දෙවනි අකුරක් වශයෙන් තමයි මෙයා ඉන්නේ. එතකොට එයාගේ අර ශබ්දය ගන්න ඕන. මුල ශබ්දේ ච කියන ශබ්දේ. මේක ච අකුරනේ, තයන්නනේ. හල් කිරීමකට නෙමෙයි, දැන් ලියලා තියෙන හල් කිරීමක් විදිහට. හැබැයි හල් කිරීම මෙතෙන් අරන් යනකොට එයාගේ ශබ්දේ වෙනස් වෙනවා. ඒ විදිහට තමයි කොචි උනේ. කොචි. මේකත් එහෙමයි. ඉරම්මි, ඉරම්මි, ඉරමි. කොචි කියන්නේ මොනවද? මල් වලට. චිබේ කියන්නේ මොකටද? නිවසට. චිබේ නිවස. කොචි කියන්නේ මල් කියන අර්ථය තමයි එන්නේ. ඉරම් ඊ, ඉරම් ඊ, ඉරම්මි, ඉරමි කියලා තමයි අපි ශබ්ද කරන්නේ. ඉරමි මුවේයෝ, ඉරමි මුවේයෝ. නම මොකද්ද? ලිහාන් ඊයෝ නේද? නැත්නම් ලිහාන් ඉම්නිදා කියලා උත්තර දෙනවා නේද? ඉදිරියේදී අපිට ඔවා ඉගෙන ගන්න පුළුවන්. කොහොමද? නම මොකද්ද ඔයාගේ නේද? ඔයා නම මොකද්ද? ඉරමි මුවේයෝ නේද? ඒ විදිහට අහන්න පුළුවන්. හරි. එතකොට මේ ඉරම්මි, එතකොට ඉරම් ඊ මේ අල් මයන්න මෙයාත් එක්ක එකතු වුනහම ඉරමි කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට මයන්න මෙතෙන් යනවා. එතකොට ඊරමි, ඉරමි කියලා ශබ්ද කරනවා. ඊට පස්සේ කොරෝයෝ. ඉරමි කියන්නේ නම. ඊට පස්සේ කොරෝයෝ, කොල්ලෝයෝ, කොරෝයෝ කියලා තමයි ශබ්ද කරන්නේ. කොල්ලෝයෝ, කොල්ලෝයෝ, කොරෝයෝ. ලියලා තියෙන්නේ කොල්ලෝයෝ. හොයන්න, අල්ලා යන්න, හොයන්න, ඕයෝ. කොල්ලෝයෝ. හැබැයි කොරෝයෝ කියලා තමයි ශබ්ද කරන්නේ. නේද? එතකොට මෙන්න මේ අල්ලා යන්න මෙයාත් එක්ක එකතු වුණාම මෙයා ර බවට පත් වෙනවා. දෙවනි අකුරක් වශයෙන් ශබ්ද කිරිල්ල දිහා ඉන්න. එතකොට කොරෝයෝ කියලා තමයි ශබ්ද කරන්නේ. ඊට පස්සේ මෙන්න තියෙනවා අර වාගේ මම ඔයාලට කියලා දුන්නා වගේ තියෙන එන් 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 ආ ආජම්ක. හරි. ඊට පස්සේ තියෙනවා මේ අංජායෝ. අංජායෝ කියන්නේ මොකද්ද? වාඩි වෙනවා. වාඩි වෙනවා. ඔයාට නෙමෙයි කිව්වේ. ඔයා අහට ගිල කන්න යා අහට ගිල කන්න. හරි. එතකොට මොකද්ද අංජායෝ? අංජායෝ කියන්නේ මොකද්ද? වාඩි වෙනවා කියන එක. අංජායෝ. එතකොට මෙන්න මෙතන තියෙනවා අකුරු දෙකකින්. නැත්තම් ව්‍යඤ්ජන අකුරු දෙකකින් හල් වෙන අවස්ථාවක් නේද වචනය. එතකොට මම ඔයාලට කෙලින්ම කිව්වා මේක මෙන්න මේ වාගේ
සොරාකුරක් එකතු වෙනකොට මේක ශබ්ද කරන්න අකාරාදී පිළිවෙල බල බල ඉන්න එපා. කෙලින්ම මේ පැත්ත තිබ්බ ජයන්නද තිබ්බ මොන හරි අකුරක්ද තිබ්බ කෙලින්ම මේ සොරාකුරත් එක්ක එකතු කරන්න. නේද? මෙතන තියෙන මේකේ තියෙන දැන් ජයන්නනේ. ජයන්න මේ සොරාකුරත් එක්ක එකතු කරන්න තමන්ගේ දකුණු පැත්ත අත පැත්ත තියෙන. සොරාකුරක් ආදේශ වෙන. හැබැයි මේ විදිහට තිබ්බො මේ සොරාකුර නැතුව තිබ්බොත් මේ වචනේ ශබ්ද කරන්න ඕනේ අපි අන් කියලා. ඉස්සරම අපිට හම්බෙන්නේ න කියන අකුරකාරාදී පිළිවෙල. හැබැයි මේ වාගේ අවස්ථාවක් තිබ්බොත් මොකද්ද මේ කොහොමද අපි මේක ශබ්ද කරන්න ඕනේ? මේ පැත්තේ තියෙන අකුර මෙයත් එක්ක සම්බන්ධ කරනවා. මේ අකුර ඒ විදිහටම හල් කිරිල්ල ශබ්ද කරනවා අපි. පළවෙනි හල් කිරිල්ල එහෙම ශබ්ද කරනවා. දෙවෙනි හල් කිරිල්ල මේ පැත්තේ සොර අකුරත් එක්ක සම්බන්ධ කරනවා. පැහැදිලි නේද? එතකොට තමයි අංජායෝ කියලා ශබ්ද වෙන්නේ. අංජායෝ. අංජායෝ කියන්නේ වාඩි වෙනවා කියන එක. එතකොට මෙතනත් තියෙන ඒ වාගේම එකක් ඉල් ගෝයෝ. නේද? ඉල් ඉල් ගෝයෝ මේක ලියලා තියෙන්නේ ඉක්ත නේද? ඉක්ත කියනනේ අපි මේක ශබ්ද කෙරුවේ ඉක්කෝයෝ. ඉක්කෝයෝ කියලා ශබ්ද කරන්න අමාරුයි. ඒ හින්දා තමයි ඉල් ගෝයෝ කියලා මෙයාලා ශබ්ද කරන්නේ මේක. යන්න මේ පැත්තේ තියෙන අල්කයන්න මෙතෙන් යනකොට ග බවට පත් වෙනවා. එතකොට යා ගෝ වෙනවා. අල්කයන්නයි දන ඔයන්නයි එකතු වුනහම ගෝ වෙනවා. එතකොට ඉල් ගෝයෝ කියලා මේක අපි ශබ්ද කරනවා. ඉල් ගෝයෝ. ඉතින් ඒ විදිහට ඔයාලට ඕනෑම වචනයක් මේ වාගේ හල් කිරීමක් තිබ්බොත් ඔයාලට ඒ වාගේ ඕනෑම වචනයක් ශබ්ද කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මේ කියලා දුන්න දේ පැහැදිලිද? පැහැදිලිද? නුවන් නුවන්ට නම් පැහැදිලි ඇති. ඔව් සර්. ඔව් නුවන් ඇල පර්ණ එක්කෙනෙක් නේද? පර්ණ කණ්ඩායම වල ළමයි. ඉතින් මෙතන මෙතන ඉන්නවා තව පර්ණ කණ්ඩායම වල තව ළමයි ඉන්නවන් තව. මම දැක්ක සංජීවනිත් ඉන්නවා නේද? සංජීවනි නේද? ඔව් නිසංසල ඉන්නවා 405 නම්බර එක යාගේ. දැන් යන 800 800 ගණන් දැන් යන්නේ. පර්ණ ළමයි. ඉතින් එහෙම තමයි ක්ලාස් වල ගැන මේ අභිෂේක. අභිෂේක නම් ඉතින් හැම ක්ලාස් එකකටම එනවා ඉතින්. ඔන්න කොරියන් උණ තියෙන උණ. කොරියන් උණ තියෙනෝ. නේද? නිසංසලාට ඒ උණ තියෙනවා. ඒ හින්දා තමයි එන්නේ. නැත්තං එන්නේ නැහැ. ආතල් එකේ ගෙදරටලා දැන් මම ඉගෙන ගත්තා. දැන් අර ක්ලාස් එකෙන් මේක ඉගෙන ගත්තා. ඉතින් මම එහෙනම් ගෙදරටලා ඉන්නවා ආතල් එකේ කියලා. තියෙන වැඩක් කරගෙන. හරි. එතකොට දැන් මේක අපැහැදිලි කවුරු මේ ඉන්නවද කවුරු හරි? අහිංසා අයසා පැහැදිලි සර්. පැහැදිලි නේද? අභිෂේකයන් අහන්න දෙන්නේ අභිෂේකට පැහැදිලි. එතකොට දිලාන් නේද කවුද? ඔව් දිලාන්. පැහැදිලිද? පැහැදිලි. ඔව් කවුද? නිරෝසන්. පැහැදිලිද? පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? පැහැදිලි නැති පැහැදිලි නෙමෙයි පැහැදිලි කට්ටිය ඕනේ නැහැ. පැහැදිලි නැති කට්ටිය කවුරු හරි ඉන්නවද කතා කරන්න බලන්න. පැහැදිලි කට්ටිය කතා කරලා තේරුම් ගන්න නැහැ නේ. පැහැදිලි නැති කෙනෙක් තමයි කතා කරන්න ඕනේ. කවුරුත් නැද්ද? හරි. එහෙමනම් අපි යමු ඊගාව කොටසට. ඊගා කොටස තියෙන යොන්සප් ටිකක් අර වාගේ. තාමල් ඉල්ග සිප්සියෝ. ඊගාවට කියවන තාමල්. තාම් කියන්නේ ඊගාව කියන්නේ. තාමල් බලන්න මේක තාමල් කියලා ශබ්ද කර කොහමද ආල්මයන් මෙතෙන්ද ගියානේ? තාමල්. හැබැයි ලියලා තියෙන තාමල් කියලා. තාමල් ඉක් අසිප්සියෝ. ඉක් අසිප්සියෝ. ඉල්ග සිප්සියෝ කියලා තමයි ශබ්ද කරන්නේ. මේකත් එහෙමයි. මුරි මුල් ඊ මුරි. මුයන් අල්ලා යන්න යන්න. හල් කිරීම ගියා සොරේ ගාවට. එතකොට මුරි කියලා ශබ්ද වුණා. මුනලුත් එහෙමයි. අල් නයන්න ගියා අ අකුර ගාවට. එතකොට මුනල් කියලා තමයි මේක ශබ්ද කරන්නේ. අපේ අපේ අපේ. අල්පයන්න ගියා ඒ කියන
සොරේගාවට. තදායෝ තත්ආයෝ තදායෝ කියල තමම එක සබ්ද කරන්න තත්තායෝ කියල තම ලියල තියෙන්. එතවට මේ අල්තයන්න ආකුරත් එක එකතුළු. එතකොට තදායෝ කියලා සබ්ද වෙනවා. සිප්පෝයෝ සිපෝයෝ කියලා සබ්ද වෙනවා. සිප්පෝයෝ සිප්පෝයෝ සිපෝයෝ කියල තමා මේක සබ්ද වෙන්නේ. අල් පයන්න ගියා මෙයත් ගාවට. හැබැයි මේක සිබෝයෝ එහෙම වෙන්නේ. මේ පයන්න මේක මහ ප්‍රාණ පයන්න භාෂාවේ කොහෙ තිබ්බත් මේක ප සබ්දයකට තමයි එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේක එහෙම සිබෝයෝ එහෙම කියන ශබ්ද කරන්නේ නැහැ. මේක මහ ප්‍රාණ පයන්න. ඊට පස්සේ ඉත්තෝයෝ ඉස්සයෝ කියන ශබ්ද කරනවා. එතකොට මේ ඉස්සයෝ කියන එක ශබ්ද වෙන්නේ කොහොමද? ඉස්සයෝ කියන එක යන්න හල් තයන්න. හල් කිරීම විදිහට තියෙද්දි. එතකොට ඉස්සයෝ කියන තමයි ශබ්ද ගන්න. යන්න හල් සයන්නයි සොයන්නයි කියනෝනේ. ඉස්සයෝ සොයෝ ඉස්සයෝ 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 ඔය ඉස්සයෝ. එතකොට මෙන්න මේ ස්වර මේ වාගේ ද්විත්ව අකුරු ව්‍යඤ්ජන අකුරක් තියෙනවනම් මේත් එක්ක එකතු වෙනකොට දැන් මෙන්න මෙතන තියෙනවනේ අකුරු දෙකක් නෙමේ තියෙන්නේ. එතකොට ඒකේ පළවෙනි අකුර අල් සයන්නක් විදියට තමයි කියවෙන්නේ. දැන් අල් කයන්නක් නම් අල් කයනු දෙක තිබ්බනම් අල් කයන්නක් විදියට තමයි පළවෙනි අකුර කියවෙන්නේ ශබ්ද කරනකොට. තේරුණාද? පළවෙනි අකුර දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් ඔක කොහොමනේ තියෙන්නේ? දැන් ඔය වාගේ ව්‍යංජන මේ අපි ද්විත්ව ව්‍යංජන තියෙනවා නම් ද්විත්ව ව්‍යංජන වලින් අපි කියවනකොට, ශබ්ද කරනකොට මෙන්න මේ පැත්තේ තියෙන අකුර දැන් මෙතෙන්ද යනවනේ. දැන් මේ විදිහට එතකොට හිතින්නේ නේද? ඔය විදිහට අපි ශබ්ද කරන්නේ ඉස්සයෝ කියලා. එතකොට පුතේ මේ තියෙන්නේ අල් සයන්න. අල් සයනු දෙකක් නෙමෙයි. මේ අල් සයන්න මේ විදිහට ශබ්ද වෙන්න ඕන. මේ අල් සයන්න මෙයත් එක්ක එකතු වෙන්න ඕන. ඕ අකුරත් එක්ක. එතකොට සෝ වෙනවා. මෙයා අල් සයන්නක් විදිහට ඉන්නවා. මෙයා සොයන්නක් විදිහ මේ ඕ අකුරත් එක්ක එකතු වුණාන් පස්සේ ඕ බවට පත් වෙනවා. එතකොට තමයි ඉස්සයෝ කියලා හැදෙන්නේ. ඉතින් ඒ වාගේ තමයි දැන් අපි වෙන අකුරක් මේ වෙන මේ දිත් අකුරක් ගමුකො මෙහෙම. මෙහෙම තිබ්බොත් එහෙම යන්න අල් කයනු දෙක. දැන් මේ පැත්තේ අපි මොකක් හරි මෙහෙම තව යන්නක් තිබ්බ කියලා හිතන්න කොනික. දැන් මෙයා මෙයාත් එක්ක එකතු වෙනවනේ. එතකොට මේක ඇවිල්ලා අල් කයන්න. මේක මෙයාත් එක්ක මේ අකුර මෙයාත් එක්ක එකතු වෙනකොට මෙයා කියන්න බාරවත් වෙනවා. තේරුණාද? එතකොට මේකේ මේ අකුරු දෙකේ පළවෙනි අකුරේ ශබ්දය ගන්න ඕනේ අල් කයන්නකට සොර අකුරු එක එකතු කරද්දී. පැහැදිලි නේද? සොර අකුරු එක්ක එකතු කරද්දී මේ වාගේ ද්විත්ව ව්‍යංජන අකුරක් පළවෙනි අකුරේ අපි මෙතන ඡයන්න තිබ්බොත් මේක අල් ඡයන්න. අල් ඡයන්න මෙතන තියෙන යන්නද තියෙන ඔයන්නද තියෙන මේ අකුරත් එක්ක මෙයා එකතු වෙනකොට ඒකේ ශබ්දය තමයි මෙතෙන්ද එන්නේ. දැන් මෙතන මෙයා යන්නත් එක්කනේ එකතු වෙන්නේ. අල් කයන්නයි ධන යන්නයි කි. එහෙනම් ඉක්කි ඉක්කි ඔය විදිහට තමයි ශබ්ද වෙන්නේ. පැහැදිලි නේද? ඒ විදිහට තමයි ඒක ශබ්ද වෙන්නේ. ඊට පස්සේ මේ බලන්නෝ කක් ආයෝ කක්කායෝ කකායෝ කියලා තමයි ශබ්ද කරන්නේ. කායෝ නේද? කකායෝ 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 කියලා තමයි ශබ්ද කරන්නේ මේක. එතකොට මේ අල් කයන්න කක් විදිහට ශබ්ද වෙනවා. කක් විදිහට ශබ්ද වෙනවා නේද? කක් විදිහට මේක ආ අකුරත් එක්ක එකතු වෙනවා. එතකොට කා වෙනවා. කකායෝ කකායෝ. තව විනාඩි 10 ඊට පස්සේ නැවත ලොග් වෙන්න. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඉල්ගොයෝ. මේක නම් මම ඔයාලට කියලා දුන්න කොහොමද ශබ්ද වෙන්නේ කියලා නේද? මේ අකුර මෙතෙන් යනවා. ඊට පස්සේ මෙයා ගෝ බවට පත් වෙනවා. මේ අංජායොත් එහෙමයි. ඉතින් ওই විදිහට තමයි ඕවා ශබ්ද වෙන්නේ. එතකොට අපි ට්‍රැක් එක අහලා බලමුද? 16 වෙනි ට්‍රැක් එක. 16 වෙනි ට්‍රැක් එක අහලා බලමු මොනවද මේ කියන්නේ කියලා. ශබ්ද කරන හැටි අපි අහන් ඉමු නේද? 3번. Sorry. 다음을 읽으십시오. 1. 이에드 16 නේද?
16 වෙනි ට්‍රැක් එක. අහලා බලන්න. මම සිංහල තේරුම් ටික කියලා දෙන්න. උන්චන් ඉල්කි. වාක්‍ය කියවීම. යන්ස. අභ්‍යාස. 1번. 1. තල්මේ ඉල්කිෂිෂෝ. ඊගාවට කියවන්න. ඉල්. 1. මුරි. 2. 2. මුනේ. 3. 3. අපේ. 4. 4. 바다요. 5. 5. 싶어요. 6. 하에. 있어요. 7. 깎아요. 하트. 8. 아트. 읽어요. 9. 남에. 앉아요. 온. 3번. 왜 담아이? 삽다카르푸 위디에. 네드. 이때부터 물이 기하는 뭐노와데 물이 기하는 와투르발렛. 문을 기하는 뭐케이터데 문을 기하는 자네일렛. 앞에 기하는 뭐카데 ඉස්සරහ කියන එක. තදායෝ කියන්නේ මොකද්ද? හතර. තදායෝ කියන්නේ වහන. සිපෝයෝ කියන්නේ මොකද්ද? කැමැති. ඉස්සයෝ කියන්නේ මොකද්ද? තියෙනවා. කකායෝ කියන්නේ මොකද්ද? ළඟයි කියන එක. කකාවෝයෝ ළඟ වෙනවද? ඊට පස්සේ ඉල්ගෝයෝ කියවනවා. නේද? ඊට පස්සේ අංජායෝ තියෙනවා. අංජායෝ කියන්නේ මොකද්ද? අංජායෝ කියන්නේ වාඩි වෙනවා. හරි. හරි. ඊගාව කොටසට යෑම සඳහා දැන් මම මේක ඔෆ් කරන්නම්. 32ක් ඉන්නවා නේද? 31ක් එක් දෙනෙක් ඉන්නවා. කට්ටියම ඉක්මනින් නැවතත් අර ලින්ක් එකෙන්ම ක්ලාස් එකට ලොග් වෙන්න. Recording in progress. Recording stopped. හරි. විනාඩියක් බලමු අපි කට් එක දෙනකන්. 31 දෙනෙක් ක්ලාස් එකත් එක්ක එකතු වෙලා හිටියේ. ඉතින් ඒ කට් දෙනකන් අපි මේ ටික බලමු. බලන් ඉමු ටිකක් වෙලා නේද? 14යි 15යි. 17යි 18යි 20යි 23යි. හරි. ඒ ඉක්මනින් නේද? හරි. ඔතින් සිග්නල් ප්‍රශ්නක් තියෙනවා. මේක තමයි ප්‍රධාන ප්‍රශ්න වෙන්නේ නේද? සිග්නල් ප්‍රශ්න. ඊට පස්සේ අපි 17 වෙනි ට්‍රැක් එකත් අහලා අපි ඒක විස්තර කරගමු. 17 වෙනි ට්‍රැක් එක 25යි තව ලොග් වෙනවා. 2번. බලු තාජු උට්ට බල්ලා පටන් ගමු නේද? හරි. ඉක්මනින් ලොග් ගේ නේද? 28 දෙනෙක් දැන්ට ඉන්නවා. 27 දෙනෙක් ඇවිල්ලා. තව කීප දෙනෙක් ඉන්නව එන්න. ඒ කට්ටියත් එයි. හරි නේද? හරි. එවන අපි පටන් ගමු. මේ කට්ටියට වීඩියෝ එක උනත් බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒක. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික ඔයාලා අහන්න බලන්න. මේ ටික ශබ්ද කරන විදිය අහගන්න ඉස්සරම ඊට පස්සේ මම මේ ඔයාලට එක විස්තර කරලා දෙන්න. තල්මේ ඉල්කිෂිෂෝ. ඊගාවට කියවන්න. 1. 1. 창문을 닫으세요. 2. 사진을 찍었어요. 3. 책에 이름을 쓰세요. 4. 물을 마시고 싶어요. 5. 아침에 병원에 갔어요. 하리. 에토코테. 데 메티에네 부테 에카코.
දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙන මේ වචන මේ වාක්‍ය මේ තියෙන්නේ. මුංජං ඉති කිව්වේ ඒකනේ වාක්‍ය කියවීම කියලා. නේද? උතර මේ තියෙන්නේ මොනවද? වාක්‍ය කියවන එක. චන් මුනල් දැන් මෙන්න මේ වචන වලට පාඩම් කරගත්තා නම් මේවා ඉතින් ඔයාලට ගැට ගහන්න පුළුවන් ද? ගැට ගැහිල්ලක් තියෙන්නේ. නේද? දැන් අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට අපේ භාෂාව ගෙදරදී අපිට ආ යන්න ලියලා පුරුදු කරලා යන්න උඩ පුරුදු වෙලා ඉතින් ඔය විදිහට ඔය විදිහට අපි වචන කියන්න පුරුදු වුණානේ පොඩි කාලේ. නේද? එහෙනම් කතා කරන වහන් ඉඳලා ලියන වහන් ඉඳලා නෙමෙයි කතා කරන වහන් ඉඳලා. ඉතින් කතා කරන වහන් ඉඳලත් මේ භාෂාව පුරුදු වෙන්න පුළුවන්. හැබැයි කියවන්න දන්නේ නැහැ කතා කරලා. දැන් එහෙම මේ ඉගෙන ගත්තාම නේද? දැන් ගොඩක් අපේ දැන් ගෑනු කට්ටිය රට යනවනේ නේද? අරාබිකරයට යනවා. ඒත් අරාබිකරයට යනකොට කිසිම වචනයක් සාමාන්‍ය මෙහින් ඕන වචන 10ක් උගන්වයි මේ විදේශ සේවකෙන්. ඈ වතුර ටිකක් වතුර කියන්නයි බත් කියන්න ඌවනේ මුලින් උගන්වන්නේ නේද? ඊට පස්සේ එහෙ ගියාට පස්සේ මෙයාලා ඉගෙන ගන්නවා අර කට්ටිය කතා කරන මොකද ගෙදර ගියාට වායේදී මේ සිංහල නාමයක් අහන්න තියෙනවා වේ. කට දිහා බලන් හරි ඉගෙන ගන්න. හැබැයි එයාලට භාෂාව කතා කරන්න පුළුවන්. කියවන්න පුළුවන්ද? බැහැ. දැන් ඔයාලට පුළුවන් කොරියානු භාෂාව මේ විදිහට ඉගෙන ගන්නකොට කියවන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්. තේරුණාද? එතකොට මෙන්න මේ වචන වලට දැන් එක වචනයකට වැඩි ප්‍රමාණයක් තමයි වාක්‍ය කියන්නේ. ඉතින් මේ වචන වලට ඉතින් මේ වචන පාඩම් කරගත්තට පස්සේ මේ ගැට ගහන්නයි තියෙන්නේ. මේකට අල්ලා මේක ගැට ගහන්න. එතකොට වැඩේසේ බලන්න ජනේලයට ජනේලය වහන්න. චන් මුනල්. චන් මුන් කියන්නේ ජනේලය. වහනවට අපි කියනවා තත්ත කියලා. තදසය වහන්න මේ ව්‍යාකරණ මේ. තදායෝ කියන්නේ වහනවා. තදසය කියන්නේ වහන්න. එතකොට තත්තයකේ මේ අල්තයන්න අල්තයන්න මෙතෙන්ද ගියන් පස්සේ ද බවට පත් වුණා. තදසය වහන්න. එහෙම නේද කිව්වේ? මේක තතසය එහෙම කිව්වද? නෑ තතසය කිව්වේ නෑ. මේක සජිනල් චිගොස්සය කියලා කිව්වේ. චිකොස්සය එහෙම කිව්වද? නෑ සජිනල් චිගොස්සය. සජිනල් චිගොස්සය කියන්නේ මොකද්ද? සජිනල් චිගොස්සය ෆොටෝ ගහන්න කියන එක. නේද? ෆොටෝ එකක් ගත්තා. ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා මේවා ගැට ගහන්න නේද? මේ හල් කිරිල් අරන් ගිහලා මෙතනින් තියාපුවම මේක ශබ්ද කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. චෙක්කේ චෙගේ චෙක්කේ චෙගේ කියලා තියෙන කොහොමද? චෙක්කේ හැබැයි ශබ්ද කරන චෙගේ කියලා චෙගේ. ඉරමල් ඉරමල් සසයෝ පොතේ නම ලියන්න. මුල්ල් මුල්ල් මසිගෝ සිප් ඕයෝ. මුල්ල් මසිගෝ සිප් ඕයෝ කියලා තියෙන්නේ. හැබැයි මේක ශබ්ද කරනවා මුරල් මුරල් මසිගෝ සිප් ඕයෝ කියලා. වතුර බොන්නට කැමති. පස්වෙනි එක ආචිම්මේ ආචිම්මේ පියොන් වොන් ඒ කත්තොයෝ. ආචිම් ඒ පියොන් වොන් ඒ කත්තොයෝ. ආචිම්මේ පියොන් වොන්නේ කත්තයෝ. ආචිමේ පියොන් වොන්නේ කස්සයෝ. ආචිම්මේ පියොන් වොන්නේ කත්තයෝ. අමාරුනේ කියන්න. ආචිම්මේ පියොන් වොන්නේ කස්සයෝ. ලේසි කියන්නේ. ආචිමේ පියොන් වොනේ කස්සයෝ. උදෑසන රෝහලට ගියා. කස්සයෝ. කායෝ කියන්නේ යනවා. කස්සයෝ කියන්නේ ගියා. කල් කායෝ. නේද? කල් කායෝ. කල්කේයෝ. ඔය ව්‍යාකරණ. කල්කොයේයෝ. ඔය ඇවිල්ලා ව්‍යාකරණ. ඉතින් ඒව අපි ඉදිරියේදී කොහොමද ව්‍යාකරණ? යනවා ගියා යන්නයි ඉන්නේ කනවා කෑවා කන්නයි ඉන්නේ
ක්‍රියාපද කාලත්වයේ වර්ණ ගන්න ඔයාලට සාමාන්‍ය පාඩම් 15 වගේ යනකොට පුළුවන් වෙනවා. එතකොට මේකෙදි කොරියානු භාෂාවේදී දැන් අපි නම් යමු එහෙම එකක් නැහැ. උරි චිබේ කායෝ. අපි ගෙදර යමු කියන්නේ අපි ගෙදර යනවා. එහෙනම් ව්‍යාකරණානුකූලව අර මූ දාලා නේද? එහෙම එකක් නැහැ. කොරියානු භාෂාවේ ප්‍රශ්න ඇසිල්ලේ ක්‍රමයක් තියෙනවා. ඒවත් ඔයාලට ඉදිරියේදී කොහොමද ප්‍රශ්නයක් අහන්නේ? කොහොමද ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ? එකම විදිය. ඉරමි මොයේයෝ. නම් මොකද්ද? ඉගේ හෙදපොන් යේයෝ. ඉගේ හෙදපොන් යේයෝ. මේක ෆෝන් එකක් නැත්තම් ජංගම දුරකථනයක් වෙනවද? නේ හෙදපොන් යේයෝ. ඔව් ජංගම දුරකථනයක් එකම විදියට නේද මම උත්තර දුන්නේ? හෙදපොන් යේයෝ. හෙදපොන් යේයෝ. ඉතින් ඔක තමයි ක්‍රමේ. ඔක ක්‍රමේ මොකද්ද කියලා ඔයාලට කියලා දෙන්නම් ඊගාව පාඩම් වලට. දැන් වැඩි කලබල වෙන්න එපා. තේරුණාද? එකම විදියට තමයි පහත් භාෂා ක්‍රමයෙන් ප්‍රශ්න අහන්නෙත් උත්තර ලබා දෙන්නේ. ඉතින් කොරියානු භාෂාවේ තියෙනවා පහත් භාෂා ක්‍රමය සහ උසස් භාෂා ක්‍රමය කියලා. දැන් අපෙත් තියෙනවානේ. අපි සාමාන්‍ය ඔයා ගියාද ඉතින් අර වාගේ අර ලස්සන වචන දාලා කතා ඒ වගේ උසස් භාෂා වචන. නේද? ඔබතුමා. ඔය උසස් භාෂා ඔබ වහන්සේ. ඔබතුමිය. ඔය සිංහල භාෂා උසස් භාෂා වචන. කොරියානු භාෂාවෙත් තියෙන. උසස් භාෂා ක්‍රමය සහ පහත් භාෂා ක්‍රමය. වැඩි හිටියන්ට කතා කරන වෙන භාෂාවක් තියෙනවා. ඒක ඒ තැන් වලට අදාළ විදිහට ඒවා දානවා. කොරියානු භාෂාව කියන්නේ ඉගෙන ගන්න ලේසි භාෂාවක් නේද? ඉගෙන ගන්න ලේසි භාෂාව. හරිම ලේසි. අය මහලුකු අමාරු නැහැ. හරි. එතකොට ඊට පස්සේ ඊගාව දවසේ ඔයාලට තියෙනවා කියෝසිල් හංගුගෝ. අපේ කොරියානු පන්ති කාමරය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේ පාඩම් ටික ඉවරුනාට පස්සේ ඔයාලට තියෙන්නේ මොකද්ද? අන්න අර කොරියන් ඉලක්කම් සහ චීන ඉලක්කම් ක්‍රමය ගණන් කරන එක. ඒක මම දැනටත් මේ වෙනකොටත් මම කියන්නේ අද දාන්නම් ගෲප් එකට මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ බල බල කොරියන් භාෂාවෙන් ගණන් කරන්න ඉගෙන ගන්න. තනියම ඉගෙන ගන්න පුළුවන්. ඒ පුළුවන් ඉඳ තමයි ඔයාලට එක දෙන්නේ. දැන් නැවත මම කියලා මෙහෙම කියලා දෙන්න අවස්ථාවක් නැහැ. තේරෙනවද? ඒක ඔයාලට පොතක් ගත්තාම ළඟ තියා ගන්න පොතක් අරන් ඒ පාඩමේ කියලා දෙන විදිහට ඒ පුනරීක්ෂණ ටික කරන්න. එතකොට ඔයාට පැයක් වගේ යනකොට කොරියන් භාෂාවෙන් ගණන් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි 1 ඉඳන් 10ට ගණන් කරන්න පුරුදු වෙන්න. කීයටද? 1 ඉඳන් 10ට. චීන ඉලක්කම් ක්‍රමයෙන් 1 ඉඳන් 10ටත් කොරියන් ඉලක්කම් ක්‍රමයෙන් 1 ඉඳන් 10ටත් කොරියන් ඉලක්කම් ක්‍රමයෙන් 20ට කියන්නේ මොකද්ද? 30ට කියන්නේ මොකද්ද? 40ට කියන්නේ මොකද්ද? 50ට කියන්නේ මොකද්ද? 60ට කියන්නේ මොකද්ද? 70ට කියන්නේ මොකද්ද? 80ට කියන්නේ මොකද්ද? 100ට කියන්නේ මොකද්ද කියලා අන්න ඒ ටික විතරක් පාඩම් කරගන්න. 11ට කියන එක පාඩම් කරගන්න අවස්ථාවක් නැහැ. 11ට කියන එක වට හදා ගන්නයි තියෙන්නේ. පාඩම් කරන්න දෙයක් නැහැ. දැන් අපි හිතන්නකෝ ඉල් කියනවා එකට අපි පාඩම් කරගත්ත ඉල්ලි සම්සා ඕ යුක් කිල් පල් කු සිප් සිප් කියන්නේ 10. එතකොට සිප් කියන එකට 10ට එකක් එකතු කරනවා. සිප්පිල් සිප්පි අර පාඩම් කරගත්තෙමමයි ගැට ගහන්න තියෙන. හරි. එහෙනම් දැන් ඔයාලට ඔන්න තියෙන අවස්ථාව ප්‍රශ්න අහන්න. අන්න අනංගේ තෝසේ මොනවද කියවන්නේ? අන්නේ උන්ගේ කෙසේයෝ? කො ප්‍රශ්න මොනවා හරි තියෙනවද අහන්න? බුද්ධික ඇරර දෙදාසු සර්. ඔව් අර දෙදාසු ඉස්සුනේ විභාගික මේ සහභාගී වෙන කට්ටිය පොඩ්ඩක් දැනුවත් කරන්නයි කිව්වනේ. ඔව් 2023 ලියන කට්ටියට මම කිව්වේ මේ කියන්නේ මේ ලියාපදිංචි ක්ලාස් වලට ලියාපදිංචි කරලා නැති කට්ටිය තමයි මම මේ දැනුවත් කරන්න කිව්වේ. ඒකට ඔයාලා දැන් ඉගෙන ගන්න යනවානේ. ඒකට අපිට සාමාන්‍ය ඇඩ්මිෂන් හම්බ වෙනකොට අපිට අනිවාර්යෙන් අපි වෙබ්සයිට් එක බලනවා. බලනකොට ඇඩ්මිෂන් දාලා තිබ්බොත් ඔයාලට දැනුම් දෙනවා අහවල් දවසේ කොරියන් භාෂා විභාගයට ඇඩ්මිෂන් ලබා දීමක් කරනවා කියලා. එතකොට
ඒක දිවාලට මම ලැහැත් වෙන්න දිනයක් කියන. ඉතින් ඒ දේ දේවල් ටික හදාගෙන ෆොටෝ ගහන්න ඕන. ඉතින් ඒ දේවල් මම කියලා දෙන්නම්. මොකද ෆොටෝ දැම්ම ගහන්න එපා. හරිද? පාස්පෝර්ට් ගහුව ෆොටෝ අදාළ වෙන්නේ නැහැ. මොකද ඒ දවසට යාලා දෙනවා මේ පසුබිම. ඒ පසුබිමට අදාළව තමයි ඡායාරූප ගහ ගන්න ඕනේ. දැම්ම ඒ කිසි දෙයක් කරන්න එපා දැම්ම. පාස්පෝර්ට් එක විතරක් හදලා තියාගන්න. තව මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවද? ඔයා මගේ පාස්පෝර්ට් එක 2024 හත්වෙනි මාසෙ වෙනකන් තියෙනවා. 2024 හත්වෙනි මාසෙ ඇති වෙයි පාස්පෝර්ට් එක මෙවුවා එක ගන්න නැති වාට මොනවද මේ ඇඩ්මිෂන් එක ගන්න. හැබැයි පාස්පෝර්ට් එක ඒ ලඟ ලඟ වෙද්දි ඔයා මේ අලුත් කර ගන්න ඕන. ඔව් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? නෑ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක නම්. සාමාන්‍ය අපි නම් කියන්නේ පාස්පෝර්ට් එක අවුරුද්දක් හෝ එකමාරක්වත් අඩුම කල්ලිකුත් වීමේ කියන්නේ කල්ලිකුත් වෙන්නේ නැතුව තියෙන්න ඕන කියලා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අර ළමයිට අර අමාරු හින්දා තමයි මම ඒ කියන්නේ ඒ ගාන. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවට ගන්න පුළුවන් ඇඩ්මිෂන් එක. ඉතින් අර අර කාලය ඇතුළත ඊට පස්සේ අලුත් කර ගන්න වෙනවා. හරි සර්. හරි. සර් මම දැන් ගෲප් එකේ මට අංකයක් නැහැ. මම අද තමයි සෙට් උනේ. මම අංක කොහොමද ගන්නෙ? මං මට ඔයා මේ හවසට දානකෝ මැසේජ් එකක් ඔයාගේ නම ලිපිනේ වයසයි සල්ලි බඳපු කොලේ මේ ෆොටෝ එකකුයි දාන්න. මම ඒකට අංක දෙන්නම් ඔයාට. ඔව් හරි. ඕකේ. තැන්ක් යූ. තව සර් මේ මට සර් මම වයිෆ් ඩිවෝස් කේස් එකක් දාලා තිනවා නඩුවක් තියෙනවා. දැන් මොකක්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩිවෝස් කේස් ප්‍රශ්න නැහැ. හරි සර්. තැන්ක් යූ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? සාමාන්‍යයෙන් කොරියාවට යනකොට බලපාන්න ඇවිල්ලා මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම්, මිනීමැරු ඔන්න ඔය තමයි ප්‍රධාන වශයෙන්ම යන්න බැරි හේතු බවට කොරියාටනේ. කොයි රටක වුණත් ඉල්ලුම් කරන්න අමාරුයි. ඔය තමයි බලපාන. අනිත් සාමාන්‍ය ඉතින් ගහගෙන එතකොට ඒ වගේ ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ නඩු නම් ඉතින් එච්චර ලොකු කතන්දරයක් නෑ. අරවා තමයි කතන්දර වෙන්නේ. එතකොට මහා පරිමාණය කියන්නේ අරක්කු නඩු. ඒවත් ප්‍රශ්න වෙනවා. අරක්කු නඩුවක් එහෙම තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. මද්රව් වතුර වුණාට ඒකත් ඇවිල්ලා අර හොර හොර කියන එක. ගමේ සුදාද නේද? අන්න එව්වට ප්‍රශ්න වෙනවා. ගමේ බඩු වලට. අර සාමාන්‍යයෙන් ඔය නිකන් මේ ලංකාවේ කියන්නේ මේ කියන්නේ රජෙන් විකුණන බෝතලයක් අරන් අහුවෙලා ඔක පොයේ දවසක බීලා එහෙම ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. අර ගමේ සුදා වලට පොඩ්ඩක් බලපාන ඔය කතන්දර. ද වෙලේ සුදාද කියන්නේ. මං එව්වට. නේද? ගමේ විස්කි. ඉතින් කොරියාවේ නම් ඇත්තටම අරක්කු කියන දේ ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. කොරියාවේ ඕනම කඩේක තියෙන සාමාන්‍ය මේ මාට් වල ඕනම කඩේක තියෙන මේ ඔය අරක්කු ගන්න. කියන්නේ සෝජුනේ. සෝජු. එතකොට තව බීම වර්ග රට බීම වර්ග ඕන එකක් තියෙන. ඉතින් ඕන වෙලාවක මේ කඩේකට ගියා. දැන් අපි සාමාන්‍ය ඒවට කියනවානේ මේ ඒවට අපි කියනවා මොකද්ද මේ සහන කඩේ 24 ඇරලා තියෙන සහන කඩේ. ඉතින් මේ අන්නේ කඩව තියෙනවා. කියන්නේ බෑ 24 මේක ඇරලා තියෙන්නේ. ඒක ඉතින් පංගුවක් වෙලාට මේ කඩේ කවුරුත් නැහැ මුදලාල්ලා. තේරෙනවද? කවුරුත්ම නැහැ. පෙනිජොම් වල නම් ඉන්නවා සමහර විට මේ ආජුම්ම කෙනෙක් හරි එහෙම නැත්නම් කවුරු හරි අජොස්සි කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා මේ ඉතින් පෙනිජොම් වල. ඉතින් අපිට ගිහිල්ලා බඩු අරගෙන ඕන රෑක ගන්න පුළුවන්. එහෙම ඇරලා තියෙන කඩ තියෙනවා කොරියාවේ. එතකොට මේ නිකන් සාමාන්‍යයෙන් ඊමාට් සොප් තියෙන පොඩි සොප්. ඉතින් ඒ වගේ මේ කවුරුත් නැහැ. මුදලාල්ලා නැහැ. මුදලාල්ලා නැහැ. ඉතින් ගියා බඩු ටික ගත්තා. ඒක අර මෙව් එකට ඇල්ලුවා මේ බඩු ටික අරගෙන ඒක අල්ලේවල අපි කාඩ් එක ගැහුවා බඩු ටික ගත්තා. ඉතින් ලංකාවේ එහෙම තිබ්බනම් නේ. ඉතින් කොරියාවේ විතර නෙවෙයි වෙන රටවල දියුණු රටවල උන් රටක තියෙන මේ වගේ දේවල්. නේද? අයසා ඩුබයි වලත් තියෙනවද එහෙම? අයසා එහෙම කඩවල් තියෙනවද? දැන් අයසාට එහෙනම් මම කියනවා අයසා වැඩ ඇති. ඒකයි අර කතා කරන්න බැරි. නේද? අයසා කියන්නේ පොඩි ළමයෙක්. දැන් එහෙ මැනේජර් කෙනෙක් වගේ බිස්නස් මැනේජර් කෙනෙක් වගේ වැඩ කරන ළමයි. කවුද 19 නේද වෙන්නේ? 19. සර්
අහගන්න මම නේද? අහගන්න වෙලාවක් නැහැ සර්. ඕ හරි පුතේ හරි හරි ඕකේ. ඉතින් මේ ඒ වගේ දියුණු රටවල ඒ වගේ කඩ තියෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ දෙයනේ කියලා මෙන්න මේක පාඩම් කරන්න ගන්න. තේරුණාද? මේ නැකත් නැහැ. පාඩම් කරන්න එහෙම නැකත් නැහැ. දැන් තමයි කියන්නේ දැන් තමයි නැකත. ඒ කියන්නේ දැන් අපි හිතුණු වෙලාව තමයි ඒක තමයි නැකත. තේරුණාද? ඉතින් මේ නැකත් බල බල ඉන්න එපා. නේද? අපේ රට ඇවිල්ලා නැකත් වලට වැඩ කරන රටක්. මොකද වෙන දියුණු රටවල නැකත් වලට වැඩ කරනවද? ඈ? ඉතින් අපි තමයි හැමදේම වාගෙන ඉන්නේ. කොරියානු ජාතිකය අහපුවම කියන්නේ බුද්ධාගම කියලා. ජීවිතේට පන්සලකට යනවද? හැබැයි බුද්ධාගම. එක හිතේ තියෙන්න ඕනේ. නේද? ආගම කියන එක හිතේ තිබ්බනම් ඇති. නේද? ආගම කියන එක හිතේ තියෙන මනුස්ස ඒක තමයි අපි කරන හොඳ පින්පව් දෙක අපේ හිතේ තියෙනවා. හිතේ තියාගත්ත නම් ඇති. ගෙදර බුදුහාමුදුරුව මේ පින්තූරේ තියලා වැන්දත් එකයි අනුරාධපුරේ ගිහිල්ලා වැන්දත් එකයි දෙකම එක පින හම්බෙන්නේ. මොකද අනුරාධපුරේ ගියා කියන්නේ ලොකු පිනක් හම්බෙන්නේ නැහැ. නේද? ඉතින් ඒ වාගේ අපේ කට්ටිය වෙලාවල් බලනවා, නැකත් බලනවා. ඉතින් අපේ කට්ටියගේ ඇවිල්ලා ගොඩක් ඇවිල්ලා මේ ලංකාවේ කට්ටියගේ හිතනම වැඩි හිතන්න දෙයක් නැහැ. කොරියානු භාෂා විභාගය කියන්නේ අර මන් නිතරම කියනවා වගේ මේක ඇවිල්ලා මොකද්ද? මේක ඇවිල්ලා ටාගට් එක. කොරියාවට යන්නේ සිහිනයකනේ. ආ සිහිනයක් කියලාම කියන්නකො. ඒ සිහිනයට යනවා නම් අපි අන්ද අපිට කඩයක් ආරම්භ කරගන්න අපේ තියනවා කියන්නේ සිහිනය. අපි ඔකට මොකද්ද කරන්න ඕනේ? මුදල් හම්බ කරන්න. එහෙනම් මුදල් හම්බ කරන ජොබ් එකක් කරන්න ඕනේ. ජොබ් එකට යනවා කියන්නේ සිහිනයක් නෙමෙයිනේ. ජොබ් එකට ගිහලා මුදල් හම්බ කරනවා කියන්නේ ඒක අපේ ටාගට් එකක්. අපි ලක්ෂයක් හම්බ කරා. ලක්ෂයක් හම්බ කරලා මේ කඩේ අපි ආරම්භ කරනවා දැන්. ඒක හීනයක්. හැබැයි ලක්ෂය හම්බ කරගන්න ටාගට් එකක් ගහගත්තොත් ඔයාලට පුළුවන්. ඉතින් කොරියානු භාෂා විභාගය කියන්නේ ටාගට් එකක්. ටාගට් එකට යන්න නම් මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම ඔයාලා පාඩම් කරන්න ඕන. පාඩම් කිරීම තමයි වැදගත්ම දේ. තේරුණාද? පාඩම් කරලා ව්‍යාකරණ ටික හරියට බලලා ව්‍යාකරණ ටික හොඳට අධීක්ෂණය කරලා ඊට පස්සේ දෙන පුනරීක්ෂණ gederedi කරලා දැන් අද ඉඳන් ඔයාලා අද ගන්න පොතක්. පොතක් අරන් දැන් අද අපි ඔයාලට කියලා දුන්නානේ කොහොමද නේද නමක් ලියා ගන්න හැටි. දැන් ඔයා දැන් අකුරු වගුවත් ඔයා දන්නවා දැන්. අකුරු වගුවත් අරගෙන අකුරු වගුව දැන් කලවම් කරගෙන දැන් එහා එහින් මෙහින් ඔයාට නමක් ලියන්න බැරි කමක් නැහනේ. නේද? නමල් ලියන්න බැරි කමක් නැහැ. දැන් ඔයාලට පුළුවන් අකුරු ටික හොයාගෙන. මතකෙන් ලියන්න යන්න එපා. වගුව ගන්න, වගුව තියා ගන්න ළඟ. වගුවත් තරම් බලන් ලියන්න. මතකෙන් ලියන්න යන්න එපා. කම්මැලිකමට වගුව ගන්න නැතුව ඉන්න එපා. මට පුළුවන් කියලා එහෙම ලියන්න යන්නත් එපා. වැරදි වැරදි හරි වගුව බල බල ලියන්න. එතකොට ඔයාට ලොකු අත්දැකීමක් එනවා. අද ලියන්න බලන්න ගම් 100 ගම් 50කුයි මේ නම් 50කුයි ගම් වල නම් 50කුයි මේ නම් නම් කියන ඒවා දන්නවනේ බෞද්ධ බුද්ධික ඒක නම් තියෙනවනේ ගම් වල නම් නැතු වෙන නම් ඒ නම් 50කුයි ලියන්න ලිය බාණ්ඩ වලට බැයිද ලියන්න කියලා පුළුවා ඔයාලා කරන්න නැති එකයි තියෙන්නේ මේක මෙහෙමයි මට පොඩි ළමයිට නම් ඔයාලට කියෝ කියෝ කොහොම හරි කරවන්න පුළුවන්. දැන් ඔයාලා තේරන ළමයි ඉන්නේ. ඒ හින්දා මේ දෙන කියන දේ කරන්න ඕනේ. ඒ කරන්නේ අපිද ඔයාලට යම් කිසි දෙයක් කියන්නේ අත්දැකීමක් තියෙන නිසා. එකෙන් ඒ අත්දැකීම ගත්ත නිසා තමයි මම ඔයාලට කියන්නේ. නේද? මං ඉගෙන ගත්ත නිසා තමයි මම ඔයාලට අද උගන්වන්නේ. දන්න විදියට. මොකද කවුරුත් භාෂාවේ පරතරයට ගිහිල්ලා නැත. තේරුණාද? භාෂා පංගුවක් කට්ටි ඉන්නවා භාෂාව උගන්නන හොඳට උගන්නන හැබැයි කොරියාවට ගිහිල්ලවත් නැහැ ඒක වැඩක් නැහැනේ කොරියාවට යන්න ඕනේ නැහැ භාෂාව උගන්න එතකොට ඔය මේ ඉංග්‍රීසි උගන්න කට්ටි ලන්ඩන් ගිහිල්ලා ඉන්නද ඔය උගන්නන්නේ එහෙම එකක් නැහැ පංගුවක් කට්ටි බලන ක්ලාස් වලට ඇස්සේ මේ කොරියා හිටියද එහෙමත් නැහැ හදිනේ කොරියාවෙ ඉන්න ඕනේ නැහැ භාෂාවක් උගන්න නේද ඉංග්‍රීසි ටීචර්ලා භාෂාව උගන්නන්නේ අපිට මේ ලන්ඩන් ගිහිල්ලා ඇවිල්ලා වෙයි. ඒ හින්දා මේ ඉගෙන ගන්න කොරියාවට යන්න ඕනේ නැහැ. භාෂාව ඉගෙන ගන්න. ලංකාවේ ඉඳන් ඒවට තියෙන පුරුදු වෙන ක්‍රම. ඒක දැන් ඔයා භාෂාව දැන් ඔයා දැන් ඔන්න ඔයා ටික කාලයක් මෙහෙම කරනවා.
ඔයා භාෂාව ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට ඔයා විභාගෙත් ලියනවා. ඔයා විභාග ලිව්වට පස්සේ ඔයා ෆේල් වෙනවා. අපෝ හරියන්නේ නැහැ වැඩේ මේක ෆේල්නේ. ඊගාපාර අයත් ෆේල්නේ. ඔයා හැබැයි පළවෙනි පාර ඔයාගේ තියෙන අපි වචන 100ක් පාඩම් කරුවා නම් ඔය 100 පාඩම් කරලා ඔයා ලියන්න විභාගෙ. හැබැයි ඔයා දෙවෙනි පාර ලියන්නේ වචන 500යි 100ක් පාඩම් කරලා. ඉතින් ඔයා පළවෙනි පාර ලකුණු 100ක් ගත්තා නම් දෙවෙනි පාර 150ක් ගන්න බැරිකම බැයිද? පුළුවන්. අපේ ළමයි ඔන්න ඔතන තමයි අනාගන්නේ. පළවෙනි පාරම පාස් වෙන්න අපි බලන්නේ. එකෙන් කප් එක ගහන්න. එකෙන් කප් ගහන්න බෑ. ගහපු කිහිප දෙනා ඉන්නේ. ඒ කියන්නේ භාෂාව ඉගෙනගෙන පළවෙනි පාරෙම එක්සෑම් එක පාස් වෙනවා කියන්නේ ඒ ළමයා හොඳට පාඩම් කරලා ඒ ළමයාගේ වාසනාවත් එක්ක ඒ කියන්නේ වාසනාව කෙසේ වෙතත් පාඩම් කිරලා නම් තියෙන්නේ. වාසනාව චුට්ටක් ඕන නම් අවශ්‍ය වෙයි. නැත්තම් මේ පාඩම් කිරීලා තමයි මේ විභාගෙට නම් අවශ්‍ය වෙන්නේ. වාසනාවක් නම් මම දන්නේ නැහැ. තේරුණාද? ඉතින් ඒ හින්දා එහෙම පාස් වෙන සාමාන්‍ය කොරියන් භාෂා විභාගේ එහෙම පාස් වෙන්නේ එහෙමත් ටිකක්. මොකද ලියන දැන් මේ පාර ලියන 30000න් 31300 ගණන් ලියනවනේ මේ පාර විභාගේ 22. ඕකෙන් මොකද ගන්නෙ 5000නේ. අනිත් කට්ටිය ඔක්කොම ෆේල්. ඒකයි මම කියන්නේ ඔයාලා කාලේ අපරාධි දැන් ඔයාලා මේක ඒත වියදම් වියපහදම් කරපු කාලේ අපරාධි නෙමේ දෙවෙනි පාර විභාගෙ ලිව්වේ නැත්තම්. හැබැයි ලියනකොට හොඳට මතක් තියාගන්න පුතේ ඉන්දිකිරීම් දීවරණ ලියන්න එපා. එහෙම ලියන්න හිතේ තියන් ඉන්නවනම් ඔයාලා ලංකාවේ ඉන්න හිතේ තියන් ලියන්න. ඔන්න ඔකත් ඔය මම දකින මේ අත්දැකීම් කියන්නේ ඔයාලට. තේරුණාද? පංගුව කට්ටිය කියන ඉන්දිකිරීම් වලට මේ ලකුණු අඩුවෙන් බලනවා කියලා එහෙම එකක් නැහැ. ඉන්දිකිරීම් මේ දීවර කියලා ලකුණු අඩුවෙන් බලන්නේ ගන්න මාක් එක කියන්නේ විභාගය අපි කියමුකෝ 20000ක් ලියනවා කියන්නේ. හිතන්නකෝ 100යි ගන්න කියලා කොරියාවට දීවර වලින්. ඔයා හිතනවද ලකුණු 100ට කට් මාක් එක යයි කියලා විභාගෙ? කවුද කියන්නේ? 100ක් ගත්තොත් එහෙම 20000ක් ලියන විභාගෙ 100ක් එහෙම ගත්තොත් එහෙම කට් මාක් එක 150ටත් වැඩි වෙනවා. තේරුණාද? ඒ හින්දා එහෙම එකක් නැහැ. දීවර විභාගෙට ලකුණු අඩුවෙන් බලනවා. නිෂ්පාදන විභාගෙට ලකුණු අඩුවෙන් බලන එහෙම කතන්දරයක් නැහැ. කට් මාක් එක තීරණය වෙන්නේ ඔයා දන්නවනේ ඕ ලෙවල් කට් මාක් එක තීරණය වෙන විදිය. විශ්වවිද්‍යාල උසස් පෙළ ලියනද මේ සුසුසුකම් තෝරන පුද්ගල ගාණක් තියෙන ලංකාවේ. අන්න ඒ ගාණෙදී කෙලින්ම කපා හරිනවා. ඉතුරු කට්ටිය පේන. මොකද ගණන් පාස් වුණ කට්ටිය විභාග පේල් වෙලා නැද්ද? ඈ? එහෙමයි ඒ වැඩේ වෙන්නේ. එහෙනම් ඒක ගාණක් නැහැ. දැන් විශ්වවිද්‍යාලෙට මේ උසස් පෙළ ලියන ඔක්කොම විශ්වවිද්‍යාල යනවද? නැහැ. ඒකයි මම කියන්නේ. එහෙම ලකුණු ගාණක් නැහැ. තේරුණාද? තව මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවද? මොකද අපි ක්ලාස් එක නිමා කරන්න ඕන. 12ටයි ක්ලාස් එක පටන් ගන්න. අද ක්ලාස් එක අද මුලින්ම මේ ගෙන්නුවෙත් මේ අද කරන්ට් එක යන කතන්දරේ හින්දා දැන් මේ ඊයේ මෙහෙ ගියා 4 වගේ වෙද්දි ගියා. මේ ඒ හින්දා තමයි 8ට ගත්තේ. එතකොට අතන පැයක් අපිට වැඩිපුර තියෙන හින්දා. අය මොනවත් එහෙනම් ප්‍රශ්න නැද්ද කාටවත් නැද්ද? මම මේ කියන දේවල් පුතේ අනිවාර්යෙන් කරන්න. ඔයාලට අනිවාර්යෙන් ඉදිරි මේ ගමනක් තියෙනවා. තේරුණාද? ඔය මාසයි කට්ටක් කන්නේ. ඔක මහලුකු දෙයක් නෙමෙයි. ඔය ෆෝන් අයින් කරලා නේද? මැසේජ් කිරලි අයින් කරලා, චැට් පාරවල් අයින් කරලා, ගෲප් වලින් අයින් කරලා, බිගෝ අයින් කරලා ඉන්නවනේ. මම දන්නවනේ අපේ ලංකා කට්ටිය ගැන. නේද? බිගෝ කියලා දැන් එකක් තියෙනවා. ඒක ගියා ලයිව් එක තමයි තියෙන්නේ. බලන්න ඕන ගියාම තියෙන ආතල්ලේ. නේද? දන්න කට්ටිය දන්නව දනිති. බිගෝ වල තියෙන ආතල්. ඉතින් ඒව අයින් කරන්න වැඩක් නැති දේවල් බොරු දේවල්. මේ අයින් කරලා Facebook එක අයින් කරන්න කියන්නේ නැහැ. Facebook එකේ හොඳ දේවල් යනවා. නේද? ඔය Korean group එහෙම තියෙන ඒවා ඇඩ් කරගන්න. Korean යාළුවෝ ඇඩ් කරගන්න group එකට. එයාලා දානවා Korean වැකි දානවා. ඒ වැකි කියවන්න ඔයාලට සිංහල තේරුම මේ ප්‍රශ්නයක් නෑ. සිංහල තේරුම ඕනේ නැහැ. කොරින් අකුරු කියවන්න පුරුදු වෙන්න. ටක් ටක් ගන්න. එතකොට පස්සේ මේ වචන පාඩම් කරගන්න. සිංහල තේරුම. හරි එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හරි එහෙමනම් සිරු දෙනාටම බුත් සරණයි. තුසි මේ කසයෝ. හරි බුත් සරණයි. සිරු සරණයි.